අදත් සුපුරුදු විදිහටම big question සංවාදයටයි අපි සූදානම් වෙන්නේ. මේ වෙලාවේ අපි ඉන්නේ ගිනිගොඩක කිව්වොත් වඩාත් නිවැරදි. ප්‍රමුඛන ඛේදවාචකයක් මේ මොහොතේ ඇහෙනවා දකිනවා ඇඳිරි නීතිය පැනවීම තිබෙනවා ජීවිත අහිමි වීම තිබෙනවා. ඒ දකින වීඩියෝ දකිනකොට මේ මොකද්ද සිද්ධ වුණේ කියන දේ පිළිබඳ බොහොම ලොකු කනගාටුවක් තියෙනවා. මේ සියලු දේත් එක්ක අප කතා කළ යුතු බොහෝ දේ තිබෙනවා. ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් යුතු ආරාධනා කළා මේ කාරණා පිළිබඳ කතා කරපු මේ කාරණා පිළිබඳ විවිධ ආකාරයේ විවිධ කෝණවලින් කතා කරපු බොහෝ දෙනෙක් හිටියා. ඒ අතරින් ඔහු තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම අතර යම් තැනකදී සමහර අවස්ථාවන් වලදී ඔහුට අධිකරණයේ හරහා යම් ආකාරයකින් දඬුවම් වලට පවා යොමු වන්නට සිද්ධ වුණ අවස්ථාවන් තිබුණා. ඒ නිසා විවෘතව අදහස් පළ කරන්නේ විවෘත කතාබහකට අපට පුළුවන් අද big questions තුලින් යන්න කරුණා කරලා දාගෙන ඉන්නවා නම් පාට පාට කණ්ණාඩියක් මේක අපි ආණ්ඩු රකින්න ඕනේ ආණ්ඩු හදන්න ඕනේ එහෙම නැත්නම් මේක කාට හරි රිදෙයි කාට හරි මේකෙන් වේදනාවක් එයි කියන ටික පොඩ්ඩක් පැත්තකින් තියලා අපි මිනිස්සු විදිහට මේ වෙලාවේ ප්‍රශ්නෙක ඉන්නේ ඒ ප්‍රශ්න ගැන විවෘතව කතා කරන්න අපිට ඉඩ දෙන්න අපි එච්චරයි ද big questions උඩින් ඉල්ලන්නේ අබොම ගෞරවයෙන් යුතුව අද දවසේදී ආරාධනා කළා මේ රටේ මේ තියෙන තත්ත්වය ගැන කතා කරන්න මේ පාලනයන් නිර්මාණය කරද්දී මේ පාලනයන් සම්බන්ධයෙන් උණු අරගලයන් ක්‍රියාත්මක කරද්දී ඔහු පෙනී සිටියා. ඔහු ඒ පිළිබඳ කතා කළා. අද මේ තියෙන තත්ත්වයත් එක්ක මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන කාරණේ පිළිබඳ අපි කතා කරන්න ඕනේ. ඒ වගේම තමයි රණවිරුවා කියන භූමිකාව ගත්තොත් ඔහුට ලොකු ඉඩක් තියෙනවා. ඔහුට ලොකු අයිතියක් තියෙනවා. එතන ඉඳලත් කතා කරන්න. ඒ නිසා මේ හැම පැත්තක්ම මේ වෙදි ස්පර්ශ වෙන නිසා අද ද big questions තුලින් අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා. නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න. අයිබෝන් බොහොම ගෞරවයෙන්. අයිබෝන් අයිබෝන්. රටම ලොකු ආందోళනාත්මක තැනක ඉන්න වෙලාවක මොකද්ද මේ තත්ත්වය ගැන ඔබේ අදහස මං හිතනවා පාලකයාද පාලිතයාද තමන්ගේ රෝල් එක ගැන අවබෝධයක් නැතිකම තමයි මූලිකම දේ දෙපැත්තම තමන්ගේ වගකීම මොකද්ද පාලකයා දෙකොල්ලම පාලකයාද පාලිතයාද දෙගොල්ලන්ම තමන්ගේ වගකීම තමන්ට පැවරුණු රාජකාරිය තමන්ගේ යුතුයකම් සහ වගකීම් ගැන වගවීමක් නැතිකම එහෙමත් නැත්නම් අවබෝධයක් නැතිකම වෙනත් විදිහකින් කිව්වොත් වල්මත් වීමක් මෙතන තියෙනවා දෙකේ සුසංගයෝගය තමයි අවසානයේදී අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ පාලකයාගේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ ගෙවුණු අවුරුදු දෙක ඇතුළේදී මේක නිකන් අර සෙන්ස් එකක් නැතුව ඉඳලා නිසාද පාලිතියෝ මේ පැත්තට පත් වුණේ කියන තැනද ඔබ ඉන්නේ ඔව් තමයි පැහැදිලි ඒ කියන්නේ අපි දැක්කනේ යම් යම් අවස්ථාවල දැන් අපේ රටේ පාරට බහැලා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා මිනිස්සු හිතුවානේ පාරට බහැලා ඕන දෙයක් කරන්න ජනතාවට අයිතිවාසිකම් තියෙනවා. හරි අපි ඔබ ඔබ කියන කතාව රඹුක්කනට ගේමුකෝ. ඔව් ඒ කියන්නේ දැන් රඹුක්කන ඉගේ රෑ මිනිස්සු හිටියා. තෙල් පොලිමේ හිටියා. එතකොට තෙල් මිල ආණ්ඩුව එකපාරට වැඩි කරා. වැඩි කරාම තෙල් බවුසරේ ආවහම තෙල් අලුත් මිලට විකුණන්නත් පටන් ගත්තා. මිනිස්සු ලොකු විරෝධයක් පෑවා. ඉතින් මිනිසුන්ට හරි අමාරුයි. රුපියල් 300 ගානට තෙල් ගන්න අමාරුයි. ඉතින් එහෙම ඉන්න මිනිස්සු අරගල කරපු එක වැරදි කියලාද ඔබ කියන්නේ? නෑ. අරගල කරන්න ඕනේ. හැබැයි අරගලේ සීමාවක් තියෙනවා. ඒ සීමාව පාලකයාගේ කන්දීම ඇතුලේ නෙමෙයිද තීරණය වෙන්නේ නැහැ දෙපැත්තම තියෙන්න ඕනේ පාලකයාගේ වගකීමත් පාලකයා ඉෂ්ට කරන්න ඕනේ මේ පාලිතය විදිහට ජනතාවට තිබෙනවා තමන්ගේ තියෙන නිදහස වල්බෝරු නිදහසක් දක්වා යන්න නැතුව නිදහසේ සීමා දැන් මම හවුත් එමේ උතන අරගල කරපු අයගෙන් ඕගොල්ලෝ ආණ්ඩු ක්‍රම විවස්ථාව කියවල තියෙනවද කියලා කී දෙනෙක් විතර අත උස්සයිද ආණ්ඩු ක්‍රම විවස්ථාවේ දහවන විවස්ථාවේ සිටීමේ හෘද සාක්ෂියේ නිදහස ආගමික නිදහස කියලා තියෙනවා 10 11 තියෙන වද දීමෙන් ක්‍රූර වදින්සනෙන් වැළකීමේ නිදහස 12 සර්ව සාධාරණත්වයේ නීතිය කියලා කියනවා 12 13 කියනවා වෙනම නීති ඒක ගොඩක් අයිතිවාසිකම් ගොඩක් ගැන කතා කරනවා අත්අඩංගුවට ගැනීම ඒව ගැන හරි එහෙම ගිහලා 14 තියෙනවා රැස්වීමේ සාමකාමී රැස්වීම වල භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය කියලා ගොඩක් හැබැයි 15 වෙනි ව්‍යවස්ථාවේදී වෙනවා මානව හිමිකම් වල මත මූලික අයිතිවාසිකම් වල සීමා සීමාවක් තියෙනවා ජාතික ආරක්ෂාව සීමාව. එතන අද මූලික අයිතිවාසිකම් කියලා ගොඩක් අය හිතාගන්නේ මූලික අයිතිවාසිකම් කියන්නේ ඕන දෙයකට අයිතිවාසිකම්. ඒක කොච්චරද කිව්වොත් චාමර දැන් 12 වෙනි දවසේ මං හිතන්නේ අද මේ අරගලේ 12 hari 11 hari. මේ රටේ ජනාධිපති මන්දිරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ගේට් 2 වාඩි වෙලා ඉන්නේ. දැන් එතකොට මේ පාලිත එහෙමත් නැත්නම් මහ ජනතාව හිතනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ගේට්ටුව වහලා වාඩි වෙන්නත් පුළුවන්. ඒක දවස් 12ක් වහගෙන ඉන්නත් අයිතිය තියෙනවා කියලා. එහෙම අයිතියක් නැහැ.
ඒක කොහෙද කොච්චර ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්ද රටක ජනාධිපතිවරයාගේ එහෙම නැත්නම් විධායකයේ මූලස්ථානයේ වන ජනාධිපති ලේකම් කාර්යාලය වහගෙන ඉන්නවා දැන් මම දන්නවා මම මේ උදාහරණයක් කියන්නේ එතකොට එතකොට කාගේද වැරද්ද පාලකයාගේ වැරද්ද පළවෙනිම ඔබ කියන්නේ මේක ඉවත් කරන්න තිබ්බ මර්ධනය කරලා නෑ මර්ධනේ නෙමෙයිනේ තාම පැහැදිලිව කියන්න තිබුණා ඕගොල්ලෝ ගෝල් ෆේස් එකේ දෙපැත්තේ පාරේ ඕන තැනක කරන්න උද්ඝෝෂණ හැබැයි ඔබට ඔබට උද්ඝෝෂණ කිරීමට භාෂණයට ප්‍රකාශනයට තියෙන අයිතිය තියෙනවා වගේම මේ රටේ විධායකයේ ප්‍රධානීය විදියට ජනාධිපතිතුමාටත් ජනාධිපති ලේකම්වරයාටත් කාර්ය මණ්ඩලයටත් මහ ජනතාවටත් තමන්ගේ දුක් අඳෝනා කියන්න හරි ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුල් වීමට පිටවීමට අවස්ථරේදී ඉන්න ඕනේ. ඒතොර ඒ ඒ ඒක මූලික අයිතිවාසිකම නෙමෙයිද? රැකියාවේ අයිති? ඒතොර ජනාධිපතිවරයාගේ රැකියාවේ අයිති නැති කරලානේ. එතකොට මේ කාර්ය මණ්ඩලයේ රැකියා කිරීමේ අයිති ජනතාවට තමන්ගේ දුක් ගැනවිලි ජනාධිපතිවරයාට බාර දෙන්න තියෙන අයිති. ඉතින් ඔක්කොම අහලානේ. ඒ කියන්නේ ඔව් ජනාධිපතිවරයාගේ රැකියාව කිරීමේ අයිතිය කඩ වුණා කියන එක හරි. ජනාධිපතිවරයා විතරක් නෙමෙයි කාර්ය මණ්ඩලයේ ජනතාවගේ. අය ඔකේ දෙනවා වෙනම දුක් ගැනවිලි අංශය. හරි. ඒ කාවවත් හම්බෙන්න යන්න බෑනේ. හරි. එතකොට අපිට වෙලා තියෙන ප්‍රශ්නේ ඔබ කතා කරන්නේ නෑනේ. මොකද්ද කියන්නේ? පාංගෙඩිය රුපියල් 30කින් විතර වැඩි වෙලා බස් ගාස්තු අවමක රුපියල් 27යි. පෙට්‍රල් 114 තිබිච්ච එක 338යි 340යි. එකරැයි මේවා වැඩි කරන. එතකොට මේ ප්‍රශ්න අපි කියන්නේ ජනාධිපතිවරයාට අරන කාට කියන්නේ? කියන්න ඕනේ. හැබැයි ඒ කියන්න ඕනේ පාරත් පහලා ඒ පාර යන මිනිස්සු එලෝගෙන ගිහලා වාහනේ නවත්තලා ඇදලා අරගෙන ගහලා හරි එකක් දැක්කම මේ යන්නේ කොහොමද අන මිනිස්සුන්ට යන්න දෙන්න බෑ ඒ මිනිස්සු ගියා කියලා එලෝගෙන ගිහිල්ලා හැප්පුවා කියලා හැප්පිච් එකකුත් නැහැ ඇදලා අරගෙන ගහනවා මං කියන්නේ එතකොට මේ මිනිස්සුගේ අයිතිවාසිකම් මේගොල්ලෝ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස පාවිච්චි කරනවා අර මිනිස්සුන්ට යාම් වීම අයිති නැහැ A to B යාම් වීම අයිති මූලික අයිතිවාසිකම එතකොට යාම් වීම අයිති නැහැ මම දැක්කා මේ තවත් තෙල් මොකක් හරි එක පාර වහපු අවස්ථාවක ඇම්බියුලන්ස් එකට යන්න දෙනවා. ඔව්. ඇම්බියුලන්ස් එක පිටිපස්සට කාර් එකක් යනවා. කුරුණෑගලදී. දැන් මේ කාර් එක ගියේ යෑම ඒ විරෝධතාවයට ප්‍රශ්නයක්ද? යන්න දෙන්න ඉතින් කාර් එක. කාර් එක යෑම නෙවෙයිනේ. කාර් එක මගදි නවත්තලා එළියට අරගෙන ගහ ගන්න ගිහිල්ලා අන්තිමට වින් ස්ක්‍රීන් එක කුඩු කරනවා. දැන් මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ අපි තමයි අරගල කරන්නේ. ජනාධිපති ඉඳලා ඒ කියන්නේ ඇමති මණ්ඩලයේද පොලිසියද හමුදාවද පාර යන සාමාන්‍ය ජනතාවද අපිට යටත් විය යුතුයි. අපි අනසකට යටත් විය යුතුයි. එහෙම එකක් නැහැ. අපි දැක්කනේ ඒක පයින්නවා. හරි. එතකොට මම කියන්නේ හරි. ඔබ අහනවා ඔව් බඩු මිල වැඩි වුණා. ඔව්. පැහැදිලි ඒක වැරදි. බඩු මිල මෙහෙම එක පාරට වැඩි වෙන්න ඉඩ දීපු එක වැරදි. හරි. දැන් ජනාධිපතිතුමා ඊයේ කැබිනට් එක දිවුරුම් දුන්නන් පස්සුව කරා කතාව. ඒකදී එතුමා පිළිගන්නව. ඔව් මට වැරදුණා. අවසාය කීපයකදී එකක් තමයි පොහොර වලට මම දාපු තහනම වැරදුණා. හරි? ඒක වැරදි කියලා මම පිළිගන්නවා. අනිත් එක IMF මීට කලින් යන්න තිබුණා. හරි? IMF මීට කලින් යන්න තිබුණා. ඒක මට වැරදුණා. ඒක වැරදුණා. කවුද වැරද්දුවේ? මුදල් ඇමතිවරයා සහ මහා බැංකු අධිපති. ඇයි? සාක්ෂි දිනනවා. මුදල් ඇමතිගෙන් අහනවා වැසිරි රාජපක්ෂ මහත්තයාගෙන් දැන් IMF යනවාද ඇමතිතුමා? නෑ IMF යන්න ඕනේ නෑ. මහා බැංකු අධිපති කබ්‍රාල් මහත්තයෙන් අහනවා නෑ IMF යන්නේ නෑ. එහෙම නෑ අපිට මේක පුළුවන් ප්‍රශ්න. සාක්ෂි දෙන්නවනේ. එතකොට කවුද වැරද්දුවේ ජනාධිපතිතුමා වැරද්දුවේ කවුද? එතුමාගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ සහ මහා බැංකු අධිපති කබ්‍රාල්. අද දෙන්නම ඉල්ලාස් වෙනවා. දැන් ඉල්ලාස් වුණාම විතරක් හරියද ප්‍රශ්නේ? නෑ. ඒගොල්ලෝ ජාතිය සමාව ගන්න එපා. නේ? බැසිල් රාජපක්ෂ සහ කබ්‍රාල් දෙන්නම ජාතිය සමාව ගන්නවා. ජනාධිපතිතුමා සමාව ගත්තා නම් ඊට වඩා පල්ලෙහා දෙන්නෙක් නේ. ඔව් අපිට පැහැදිලිද? එතකොට නව මෙහෙවා ගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබුණේ නැහැ කියලා ජනාධිපතිවරයා ඉල්ලස් වෙන්න ඕන කියන කාරණේ තරුණිය කියනකොට ඒ ඉල්ලීම ඔබ සාධාරණව දකින්නේ නැහැ. නෑ මෙහෙමනේ. දැන් යම් කිසි වැරද්දක් වුණ පළියට රටක විධායක ප්‍රධානියා වැරද්දක් වුච්ච එක මං ඉල්ලස් වෙනවා නම් එහෙමනම් අපේ වගේ රටක ජනාධිපතිවරයාට මාසයක්වත් ඉන්න බෑ. බලන්න. මගේ මතේ. මොකද ඒ තරම් වැරදි වෙනවා. ඒ තරම් වැරදි මේ රටේ වෙනවා. පාලකයාගෙන් නිලධාරින්ගෙන් දේශපාලකයන්ගෙන් වැරදි වෙනවා. දැන් උදාහරණයකට ශෂීන්ද්‍ර රාජපක්ෂ පොහොර ඇමති. නේ? එතකොට ශෂීන්ද්‍ර රාජපක්ෂ කියන්නේ ජනාධිපතිතුමාගේ අයියාගේ පුතා. ඒක තිබුණේ මහින්දානන්ද ඇමතිතුමාගේ. ඒක ගලවලා ගත්තා නේද? තමන්ගේ ජාති පුතාට. එයාගේ අතින් ලොකු වැරද්දක් වෙන මොකද්ද? නැනෝ පොහොර ගෙන ඉන්දියාවෙන්. ඉන්දියාවේ මිල වගේ තුන් ගුණයක් ලංකාවේ. මිනිස්සු ප්‍රශ්න කරනවා. තුන් ගුණයක් උනේ කොහොමද? කිසි මුදලක් තියෙන පුළුවන් ලාභයක්. ඒක තුන් ගණයක් වෙන්න බෑනේ.
ඒකට සාධාරණ හේතුවක් නැහැ. නේ? ඉතින් එහෙමනම් එක්ක පුතාස් වෙන්න ඕනේ එක්ක යවස් කරන්න ඕනේ. දෙකම උනේ නැහැ. ඉතින් ඒක පෞලි ප්‍රශ්නයක්. ජනාධිපති තුමාට සමහර විට දෙන්නේ නැති මගේ අයියාගේ පුතා මේ යවස් කරොත් මට ප්‍රශ්නයක් වෙනවා. රාජපක්ෂ වලෙක් විදිහට සචින්ද්‍ර හිතන්නේ නැති මේ මම රාජපක්ෂ පෞලේ අච්චමති කනේ. මං අස් වෙන්නේ නැහැ. නේ? අවසානේ. අවසානේ අද මුකුත්ම නැහැ ඉල්ලා අස් වෙනවා. ඒ වෙලාවෙ ඉල්ලා අස් වෙන්නේ නැහැ දැන් ඉල්ලා අස් වෙනවා. ඉතින් මේ මොකෝ වැරදි? දැන් එහෙනම් ඒ වෙලාවෙත් ජනාධිපතිතුමා ඉල්ලා අස් වෙනවා. ඇයි? අයියාගේ පුතාව අස් කරන්න තුරයි. තුමාට බලේ තියෙනවනේ අමිතවරුන් අයින් කරන්න. නේ? ඉතින් මේක බැලුවොත් මේක ඉවරයක් නැහැ. මම කියන්නේ අපේ රටේ ඒකයි මං කිව්වේ පාලකයා සහ පාලිතයා කියන දෙගොල්ලම තමන්ගේ වගකීම් ඉෂ්ට නොකිරීම. මේක දිගින් දිගට ඇදී එන ප්‍රශ්නයක්. ඔබ ඔබගේ ජීවිත කාලය ඇතුළතදී මම ඔබට මට වඩා වයස නිසා මං අහන්නේ ප්‍රශ්න කියලා 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 අහන්න නැතිකොට විසඳුමක් දෙන්න නැතිකොට වැඩි කරනවා ඉවසුවරක් නැතිකොට මිනිස්සු මේ වගේ තැනකට ඇවිල්ලා තමන්ගේ විරෝධය ප්‍රකාශ කරද්දි මෙතන ඉන්න කොල්ල කෙල්ල විතරක් නෙමෙයි නළු නිළියෝද ගායක ගායිකාවද ක්‍රිකට් ක්‍රීඩකයෝද මේ ඔක්කොම එකතු වෙනවා පක්ෂයක් නැතුව එකතු වෙනවා ඉතින් කියාගන්න තැනක් නැතුව අන්තිමේදී මේ තැනට එකතු වෙන එක නෙමෙයි දවසන් ප්‍රතිඵලය වෙන්නේ ප්‍රශ්න නැහැ එකතු වෙන්නේ ඒකට ජනතුමාම කියලා තිබුණේ ඔතන උද්ඝෝෂණ ස්ථානයක. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට ප්‍රශ්නේ තියෙන්නේ ගේට්ටුව ඉස්සරහ ඉන්න එක විතරයි. ගේට්ටුව විතර නේ පාර පාරවහිරගේ මර මිනිස්සෙක් ඇදලා ගහනවා. මං කියන්නේ අපේ මූලික අයිතිවාසිකම් අපි ලබාගත යුත්තේ පරිහරණය කළ යුත්තේ අන් අයගේ මූලික අයිතිවාසිකම් කඩන ඕන විදිහට. දැන් ඔබට මට මගේ බස්තමක් තිබ්බනම් මට ඒ බස්තම දික් කරන්න පුළුවන්. හැබැයි ඔබේ නහය ගාමින් ඒක ඉවර වෙනවා. නහය පැනපු ගමන් ඔබේ මූණට වදිනවනේ. එතකොට මගේ සීමාව තමයි ඒක. බස්තම දික් කරන්න පුළුවන් ඔබේ නහයෙන් නැවති යුතු. හැබැයි අද ඔතන ඔය අරගල කරන කට්ටිය සීමා ඔක්කොම කඩ කරලා තියෙනවා. පාරවල් වහගෙන ඒගොල්ලෝ තමයි හිතන්නේ මේ වාහනේට යන්න දෙනවා. නැත්තම් යන්න දෙන්නේ නැහැ. නැත්තම් එලවලා ගහනවා. හරි. මං කියන්නේ තව එතකොට බලන්න එතනින් දීපු වැරදි ආදර්ශ නිසානේ අර මගදී ගහන්නේ. ඇයි එතන දෙනවනේ? එතන තමයි පාලනය කරන්නේ. එතන වාහන පාලනය කරන්නේ. කවුද යන්නේ කියලා තීන්දුව කරන්නේ. කොයි වෙලාවටද පාර අරින්නේ කියලා තීන්දුව කරන්නේ. එතකොට කුරුණෑගලද ගාල්ලේද කට්ටි හිටන්නේ අපිටත් ඕන තරම් වාහන පුළුවන්. අපි අයිතිකාරයෝ. හරිද? අපිට පුළුවන් ගෝටා ගෝගම කියලා සාක්ෂාකා දාන්න. හරිද? මේකනේ කතන්දරි. එතකොට මහජන වගකීම් ඉෂ්ට කරන්නට ඕන. දැන් ඔබ දැක්කා පකිස්තානයේ තියෙන උද්ඝෝෂණ. ඔබ බලන්න පකිස්තානයේ මිනිස්සුන් ඇදලා අරලා ගහනවා. වාහනවල කුඩු කරනවා මේ ඔබ සිද්ධි දෙකක් විතර අල්ලගෙන මොකද කාරණා නෑ 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 පකිස්තානයේ මේ වගේ නෙවෙයි ගෝවාලු මූදුර වගේ සිය ගුණයකටත් වැඩි ජනතාව පකිස්තානයේ එකතු වෙලා සින්දු කියනවා ඒගොල්ලෝ ඔක්කොම ඒගොල්ලන්ගේ උද්ඝෝෂණයක් කරනවා ලස්සනට හැබැයි සාමාන්‍ය ජනතාවට හානියක් නෑ හරි දැන් ඔය ඔබ කියන තර්කය හරි ජනාධිපති කාර්යාලයේ ගේට්ටුව ඉස්සරහා ඉන්න බෑ පාර දෙපැත්තේ කරදර කරන්න බෑ බෑ මිනිසුන්ට කරදර කරන්න බෑ හරි එහෙමනම් මේ කියන ඉල්ලීම් සාධාරණයි කියන තැනද ඔබ ඉන්නේ ඒ ඔබ කියන ටික ඉෂ්ට වෙනවා නම් මේ මිනිස්සු ඉල්ලන දේ සාධාරණයි ජනාධිපතිවරයාට ඉවත් වෙන්න අගමැතිවරයාට ඉවත් වෙන්න කියන ඉල්ලීම් සාධාරණයිද එහෙමනම් නෑ මෙහෙමයි මෙතන මම දකිනවා චාමර ලොකු අඩුවක් ඒ තමයි සංවාදයක් නැහෙනේ දැන් අගමැතිතුමා කිව්වා එන්න සාකච්ඡාවකට එන්න සාකච්ඡාවකට කිව්වහම අපි සාකච්ඡාවකට එන්නේ ඉල්ලීම් ඉෂ්ට කරපියව කියනවා නම් එතරම් අවුට් නේ. ඒ කියන්නේ මොකද්ද? අපේ මූලික ඉල්ලීමක් තියෙනවා ඒක ඉෂ්ට කරපම් නැත්නම් අපි ඉන්නේ. එතරම් අවුට් නේ අරගලේ. හරි. ලංකාවේ නෙවෙයි ලෝකේ ඕනම අරගලයක් සාකච්ඡාවට බඳුන් වෙනවා. හරි. සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණේ. සාකච්ඡාවට ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න අපේ නියෝජිතයෝ. හැබැයි ඒ නියෝජිතයෝ යම් යම් පුද්ගලික නාලිකාවල අර වැඩසටහන මේ වැඩසටහන කියලා වාඩි වෙලා ෂෝකේට අදහස් දක්වනවා. එකෙක්කෙනා අදහස් දක්වනවා මම මේකේ ප්‍රධානියා මම අන්තරේ කැඳුම් කරුකේ කිය. හැබැයි ඒගොල්ලන්ට යන්න බෑ රටක ජනාධිපතිවරයෙක් එක්ක අගමැතිතුමා එක්ක සාකච්ඡාවක. හරි. ඒතකොට ඒගොල්ලෝ මේ වැඩසටහන වලදී දෙලිදරව් කරන කරුණු ඉස්සර කරන්න ගියොත් එහම මෙහෙ රටක් නෑ. මොකද්ද කියන්නේ? ජනාධිපතිවරයා ආණ්ඩුවයි ඉල්ලා අස්සලා ඉතුරු ටික පස්සේ බලමු. දැන් මුලින්ම මේගොල්ලෝ අරගලය කරන්න කලින් කරන්න ඕන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේවන එකනේ. දැන් අපේ රටේ මූලික නීතියනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අපි කරන හැම අරගලයක්ම නීත්‍යානුකූල විය යුතුයිනේ. නීති විරෝධී අරගල කරන්න බෑ කාටවත්. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා ආවනම් රටේ ජනාධිපති ගෝටා ගෝ හෝම් කියන එක කියන්න කලින් ඒගොල්ලන්ට කියවන්න තිබා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොකද්ද කියන්නේ? ඔව්. ජනාධිපතිවරයාට යන්න කිව්වහම ඕනනම් ජනාධිපතිතුමාට ඉල්ලාස් වෙන්න පුළුවන්. අපි නිකමට හිතමු මේ වෙලාවේ ජනාධිපතිතුමා ඉල්ලාස් වුණා කියලා. හෙට උදෑසන කියනවා ජනාධිපතිතුමා මම ඉල්ලාස් වුණා. දැන් මොකද වෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව
පුළුවන් ද ඔතන ඉන්න අර මුදලිගේ වාඩි වෙන්න පුළුවන් ද රටට අවිල වාඩි වෙන්න පුළුවන් ද අර අපච්චිට පුළුවන් ද මොකද්ද අපච්චිට පුළුවන් ද වාඩි වෙන්න ජනාධිපති පුටුවේ හරි එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ 225 තුලින් තෝරගන්න කියලා ව්‍යවස්ථාවේ තියෙනවා ආ ඉතින් ඒක තමයි එතකොට එතකොට දැන් මොකද්ද දැන් ඊළඟට වෙන්නේ ඊළඟට වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය කැමැත්ත කැමැත්ත මත ඒ කියන්නේ ජනාධිපතිතුමා ඉල්ලස් වෙච්ච දවසේ සිට මාසයක් දක්වා කාලයක් තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරය කැමැත්ත මත ජනාධිපතිවරයෙක් පත් කරගන්න එතෙක් ජනාධිපති වෙන්නේ අගමැති ඔව් ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ඔව් දැන් මේගොල්ලෝ විතර මේ මාසයක් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන්න ඒකට මේගොල්ලෝ කැමැතිද ඊට පස්සේ මොකද කියන්නේ දෙවරක් මෙයා ජනාධිපති හිටියා මේ ලැජ්ජර දුව තුන්වෙනි පාර ජනාධිපති වෙලා හරිද අපි හිතමු බැරි වෙලාවත් මහින්ද මහත්තයා කිව්වොත් එහෙම නෑ මම එන්නේ නෑ කියලා ඊට පස්සේ කතානායක ඒක මහින්ද යාපා අභිවර්ධන මෙයාට පුළුවන් ද රට පාලනය කරන්න ඔන්න ප්‍රශ්නේ අපි හිතමු ඒ නිසා කඩිමුඩියේ ඇවිල්ලා ජනාධිපති කෙනෙක් පත් කරන්න පාර්ලිමේන්තුවේ බහුතරය රහස්‍යයෙන් දෙන්නේ හරි දැන් මොකද වෙන්නේ දැන් විපක්ෂයට තියෙනවද බහුතරය නෑ එතකොට එහෙමනම් ඊට කලින් දවසේ ගිහිල්ලා රෑ ගහලා වෙල්ලට පිස්තෝලයක් තියලා තග දාලා කියන්න ඕනේ බෙහෙට ගිහිල්ලා ඡන්දේ දෙන්න ඕනේ මේ අපි කියන එකට ඉතින් එතකොට ඒක ඒක සාමකාමී අරගලයක්ද නෑ එතක ඒක ත්‍රස්වාදයක් ත්‍රස්වාදයක් වෙන්න බෑනේ මේ රටේ මම දැක්ක කට්ටිය කියනවා මේ ගෙවල් වලට එන්න දෙන්නේ නෑ විශ්වාස භංගයට අතේ ඉස්සු නැතුනොත් අපි කියනවා ඔබ දැන් ඔය කියන්නේ මේක වෙන්නෙම නැති පැත්තේ නෑ ඒක තමයි ඉතින් ඒක තමයි ඔය අරගල කරුව තීන්දුව කරන්න බෑ හැබැයි මෙහෙම යෝජනා තියෙනවානේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරමු මේ ජනාධිපතිවරයාට විතරක් අවුරුදු 3 මාසයකට සීමා වෙන දුර කාලය කෙටි කරමු ඒ සංශෝධනයක් ගෙනල්ලා 20 ගලවලා 19 ආපහු බලාත්මක කරමු ඉතින් මේ යෝජනාව ඔබට පේන්නේ නැද්ද හරිද ඔබ කියනවනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා ඔක කොහොමද කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න නම් මුලින් 50 කැටුම් පතක් ගේන්න ඕනේ. ඔව් දැන් මම හිතන්නේ පක්ෂනායක රැසීමේදී මහින්ද මහත්තයා මොකද කියන්නේ? හරි ඒක තමයි. විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න කියලා මහින්ද මහත්තයා පොරොන්දු වෙලා නැහැ. ජනාධිපති ධුරයේ බලතල අඩු කරන්න. දැන් ඕක කොච්චර කාලයක් විතර ඔබ හිතනවද කොච්චර කාලයක් ඇයි කියලා? අවම මේ රටේ තියෙන තත්ත්වය උඩ අවම මාස 3ක් විතර යනවා. ඇයි ඒ? මේක මුලින් කැටුම් පත් කරන්න ඕනේ. කැටුම් පත් අංශයට යවන්න ඕනේ. නීති කැටුම් පත් අංශයේ. ඊට පස්සේ තමයි කැටුම් පත පාර්ලිමේන්තුවට එන්න ඕනේ. ඒක ටේබල් කරන්න ඕනේ. ටේබල් කළා සතියක් ඇතුළත අපේ රටේ පුරවැසියෙකුට පුළුවන් ඒක අධිකරණේ ප්‍රශ්න කරන්න. ඇයි මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 පදනම තමයි විධායක ජනාධිපති ක්‍රමය. විධායක බලතල. හරි? මේක වෙනස්. ඒ කියන්නේ ඇමරිකන් සහ ප්‍රංශ ආණ්ඩුක්‍රමයේ සංකලනයක්. එතකොට මූලික අංශය විධායක ජනාධිපති. එතකොට ඒක තමයි පරමාධිපත්‍ය බලය. ඔබ දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙන 4 වෙනි ව්‍යවස්ථාව. හරි? පරමාධිපත්‍ය බලය ජනතාව සතුවන්නේ ඒක කොහොමද ව්‍යවස්ථාදායක විධායක අධිකරණේ ওই කතන්දරේ කියනවනේ. එතකොට ඒක මූලික අපි කියනවා එන්ට්‍රෙන්ච් ප්‍රොවින්ස් එකක් කියලා. ඒ කියන්නේ මොකද්ද? එහෙම එකක් වෙනස් කරන්න නම් 3/2ක පාර්ලිමේන්තුවේ ඡන්ද බලය සහ ජනමත විචාරණයකට යන්න. රටේ ජනාධිපති විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා නම් ඒක මූලික දෙයක්. මූලික අංගයක්. හරියට ආගම වගේ තමයි. බුදුදහම ප්‍රමුඛස්ථානය කියලා තියෙනවා. අනේ ජනාධිපති වලතල කප්පාදු කරනකොට 19 අහෝසි කරද්දී ජනමත විචාරණයට යන්න ඕනේ. නෑ ඒ ජනාධිපති වයින් කරේ නෑනේ. මම කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කරන්න ගියොත් වෙන්නේ ජනමත විචාරණයකට යන්න වෙනවා. එතකොට එහෙමනම් කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුවට ගෙනහල්ලා ඊට පස්සේ නඩු යනවා. නඩුවට කොච්චර කාලයක් ඇදෙයිද දන්නේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවට එනවා 3/2ක් ඕනේ. කොහොම 3/2ක්? එතකොට ආයි බෙල්ලට පිස්තෝලේ තියනවාද? ආයි බෙල්ලට පිහිය දාලා කියනවා දීපිය 3/2 කියලා. එහෙමනම් ඒක තත්සවාදී. කැමැත්ත 225 ස්වාධීන කැමැත්ත. ඒගොල්ලෝ අත උස්සන්න ඕනේ. 3/2ක් නැත්තම් ලප්තන ලෝ. ඒ විතර නෙවෙයි සංශෝධන බලමු අපි. ජනාධිපතිතුමාට බෑ පාර්ලිමේන්තුව විසුරුවන්න. ජනාධිපතිතුමා නෙවෙයි අගමැතිපත් කරන්න. ඒක පාර්ලිමේන්තුවමයි. අපි කියමු ඕකට මේ පක්ෂවල යම් කිසි විරසක් විරුද්ධ වෙන්න පුළුවන්. ඒතර 3/2 නැද මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? එතකොට රැට්ටයි අප්පච්චිලා කට්ටිය එතකම් ඉන්නවද අරගල භූමියේ? විහිළුවක් නේ. මම කියන්නේ සටනක් කරනවා නම් සටනට අරමුණු තියෙන්න ඕනේ, අභිමතාර්ථ තියෙන්න ඕනේ, සටන ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒකට සැලැස්මක් තියෙන්න ඕනේ. ඉතින් එතකොට එහෙම නැතුව නිකන් මට සමහරවල් තප්පරයක් දෙන්න. අපි බ්‍රේකින් න්ියුස් එකක් තියෙනවා. අපි ඉක්මනින්ම මේ ප්‍රවෘත්තට අවධානය යොමු කරලා අලි කතාව හරි. රඹුකන ප්‍රදේශයේ අද සවස ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා සහ මහජනාරක්ෂක මාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත්ල් විසින් මහත්මරුන් විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. අප දැන් ඒ පිළිබඳ අවධානය යොමු කරමු. 2022/4/19 අද දින අලුයම එකට පමණ රඹුකන දුම්රිය මාර්ගය අසල ඉන්ධන පිරවුන් හරින්
ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණි පිරිස් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් විරෝධතාවයක් ආරම්භ කළා. උදෑසන කාලයේදී මෙම පිරිස රමුක්කන දුම්රිය මාර්ගය හරස් කරමින් දුම්රිය ගමනාගමනට බාධා ඇති කරමින් තවදුරටත් විරෝධතාවයේ යෙදී සිටියදී රමුක්කන පොලිසිය මැදිහත් වීමෙන් ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා ඉන්ධන බවුසර දෙකක් ගෙන්වා ගැනීමට කටයුතු කළා. කෙසේ වුවත් ඉන් පළමු බවුසරය දුම්රිය මාර්ගය පසුකිරීමට නොදී දුම්රිය මාර්ගය හරහා බලෙන් නවතාගෙන ඒ ඉවත් කිරීමට නොහැකි වන ආකාරයට ඒ බැටරිය ගලවා රෝදවල හුලං ඉවත් කිරීමට කටයුතු කළා. ඒ අතරතුර පැමිණි දෙවනි බවුසරයද ඔවුන් රඳවාගෙන ඉන්ධන මිල වැඩි කිරීමට පෙර තිබූ මිලට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් දිගටම කලාකාරී ලෙස හැසිරුණා. මේ තත්ත්වය හේතුවෙන් රමුක්කන හරහා ගමන් කරන කිසිදු දුම්රියකට ගමන් කිරීමට නොහැකි වී මගින් විශාල ප්‍රමාණයකට දෙපස දුම්රිය ස්ථානවල පැය ගණනාවක් සිර වී සිටීමට සිදු වුණා. ඒ වගේම එම ප්‍රදේශයේ නීති හා සාමය පවත්වා ගැනීම සඳහා උදෑසන කාලයේ සිටම එම පිරිසට ඉවත් වීම සඳහා පොලිසිය විසින් දිගින් දිගටම අවවාද කිරීමට කටයුතු කළා. පැය 12කට අධික කාලයක් එසේ රැඳී සිටි පුද්ගලයන් කලාකාරී ලෙස හැසිරෙමින් ත්‍රිරෝද රථයකට ගිනි තැබීමට කටයුතු කර ඉන්ධන බෞසිරියද්ද ගිනි තැබීමට උත්සාහ කරන අවස්ථාවේදී ඔවුන් විසිරුව හැරීම සඳහා පොලිසිය විසින් කරන ලද අවවාද නොතකා කටයුතු කිරීම හේතුවෙන් බැටන් ප්‍රහාරයක් මගින් විසිරුව හැරීමට උත්සාහ කරා. තවදුරටත් ඔවුන් කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් ඔවුන් මැඩපැලීම සඳහා පියවර ගනු ලැබුවා. එම අවස්ථාවේදී පිරිසක් විසිර ගියද තවත් පිරිසක් කණ්ඩායම් කිහිපයට බෙදී දුම්රිය මාර්ගය ඇති ගල් භාවිතා කරමින් පොලිස් නිලධාරීන් ලෙස ඉතා බරපතල ලෙස ගල් ප්‍රහාර එල්ල කරමින් බවුසිරිය ගිනි ගැනීම වැළැක්වීම සඳහා ආරක්ෂා යොදා සිටි පොලිස් නිලධාරීන් වටකර පහර දීමට ස්ථාන උත්සාහ කිරීම හේතුවෙන් එම නිලධාරීන්ගේ ජීවිත සහ බවුසර රථයේ ගිනි ගැනීමෙන් සිදු විශාල හානිය වළක්වා ගැනීම සඳහා අවස්ථාවට උචිත පරිදි අවම බලය පාවිච්චි කිරීමට සිදු වූවා. ඒ අනුව මුල් අවස්ථාවේදී අහසට වෙඩි තැබීම මගින් කලාකාරී පිරිස පාලනය කිරීමට උත්සාහ කළද ඔවුන් පාලනය නොවූ බැවින් දනහිසෙන් පහළට වෙඩි තැබීමට නියෝග කරමින් පිරිස විසුවා හැරීම සඳහා ඔවුන් කටයුතු කර තිබෙනවා. මෙම සිදුවීම හේතුවෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පොලිස් දරයන් 11 දෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා. ඒ වගේම කලාකාරී පිරිසෙන් කීප දෙනෙකු තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. තවදුරටත් කලාකාර ලෙස හැසිරීම වැළැක්වීමට සහ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කිරීම වැළැක්වීම සඳහා ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් පොලිස් ඇඳුරු නීතිය පැනවීම සඳහා කටයුතු කර තිබෙනවා. ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කිරීමෙන් වළකින ලෙසත් සාමය ආරක්ෂා කරමින් නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සහාය පළ කරන ලෙසත් සියලු මහජනතාවගේ ඉල්ලා සිටිනවා. පොලිස් නිලධාරීන් විසින් බලය ඉක්මවා කටයුතු කිරීමක් සිදු කරනවාද යන්න සම්බන්ධ පරීක්ෂා කිරීම සඳහා මේ වන විටත් මා විසින් අමාත්‍යාංශ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඇතුළු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකු සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශකතුමා ඇතුළු කණ්ඩායමක් මණ්ඩලයක් පත් කිරීමට පියවරගෙන තියෙනවා. මේ අවස්ථාවේදී සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම හා කලාකාරී ක්‍රියා සිදු කිරීමෙන් වළකින ලෙසටත් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. රමුක්කන ප්‍රදේශයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් මහත්මයා සිදු කළ ප්‍රකාශයයි ඔබ ඒ දුටුවේ. මේ වන විටත් රමුක්කන පොලිස් බල ප්‍රදේශය ආශ්‍රිතව ඇඳිරි නීතිය පනවා තිබෙනවා. අය යළි දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සීල සමාධි ප්‍රඥාව කියන මේ සංසිඳවන මේ ධර්මයට කලාතුරකින් කෙනෙක් ඇලුම් කරන්නේ ඒ ඇවිස්සීමෙන් සතුටු වෙන ලෝකයේ තුල මේ සංසිඳවන ධර්මයට යමෙක් කැමති වෙනවා නම් ඒක පින්නතුනි ආශ්චර්යවත් පරිවර්තනයක් ඔබේ ජීවිතය තුළ සිදුවන. රිවිදින අරුණැන්න ඉරිදා උදැසන 7:30ට
අද big questions තුලින් අපි සාකච්ඡා කරමින් සිටින්නේ මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතා සමගින් අප මූලිකව මේ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරගෙනමින් ආවේ මෙතුමගේ මතයට අනුව අපි කතා කරගෙන ආවේ ජනාධිපති මන්දිරය අභිමුඛයේ ජනාධිපති ලේකම් කාර්යාලය අභිමුඛයේ මේ මාර්ගයේ දෙපස රැඳී සිටමින් ජනතාව යම් පීඩනයකට පත් කරමින් ඒ වගේම ජනාධිපතිවරයාගේ රාජකාරියට පැමිණීම සහ අනෙකුත් නිලධාරීන්ගේ සහ මහජනතාවගේ රාජකාරියට පැමිණීමේ බාධා කරමින් මේ කරන අරගලය වැරදි කියන තැනක එතුමන් ඉන්නේ. අපි මෙතනදි මතු කරන්නට උත්සාහ කරගන්න දේ තමයි ඊළඟට එන්නේ දැන් මේ බ්‍රේකින් නිවුස් එකට ගියපු කතාවත් එක්ක. දැන් මිනිස්සු මැරිලා තියෙනවනේ. මේ මිනිස්සු මැරෙන්නේ මේක දරාගන්න බැරි තැනකට ඇවිල්ලා. ඔබ කියන විදිහට හරි පැය 15ක් පාර වහගෙනත් හිටියා. දැන් වෙඩි තියලා මේක ඉවරයක් කරන එකද එතකොට කරන්න ඕනේ මොකද්ද මේකට කරන්න ඕනේ විසඳුම? මේ මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ අරගල කරුව අරගල කරනකොට නීතියේ රාමුවේ මිදෙන්න ගන්නවා. හරි. දැන් රැස්වීම නීත්‍යානුකූල වෙන්න පුළුවන්. රැස්වීමේ යම් කිසි වෙලාවකදී ඒක අපරාධමය වරදක් කරන්න. පොළඹවන සුළු එකක් නම් ඒකට අනුබල දෙන එකක් නම් ඒකට උදව් කරන එකක් නම් ඒකට කුමන්ත්‍රණය කිරීමක් වෙනවා නම් අපරාධ වර්ධකට ඒක කියනවා නීති විරෝධී රැස්වීමක් කියලා. නීත්‍යානුකූල රැස්වීමක් ඕන මොහොතක නීති විරෝධී රැස්වීමක් වෙන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ සම්බන්ධව කිසි කෙනෙකුට අවබෝධයක් නැහැ. දැන් බලන්න දැන් රමුක්කන අපි දැක්කා මමත් ඔය වීඩියෝ කීපයක් දැක්කා. දුම්රිය මාර්ගය හරස් කළා ඉන්ධන බවුසරයක්. නිකන් එතනම හිතන්න. ඊළඟට ඒක කුඩු කරලා ඒකේ හුලන් යරලා හරි ඒක උඩ නැගලා ඉන්න කට්ටිය. ඒතර පොඩි වෙලාවයි යන්නේ ඕක ගිනි තියන්න කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයිනේ. හරි ගිනි කූරක් ගැහුවා නම් ඇති හරියට පොඩ්ඩක් කරලා පෙට්‍රල් ටිකක් දාලා බස් ගාලා ඕක යනවා. ඒතර මොනතරම් විනාශයක්. දැන් එතකොට අර අධ්‍යාපනයේ නැතිකමනේ. දැන් ඔය ඉන්නවා මුදලිගේ ඔය කට්ටිය ඉන්නවනේ ලොකු. ඇහුවොත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අන්තරේ කැඳුම් කරු. අන්තරේ කැඳුම් කරු එනකොටම යා පොඩි නීති අධ්‍යාපනයක් ලබන්න ඕනේ. අපි කරන්නේ අරගල වල සීමා මොකක්ද? එතකොට එතන ඉන්නේ එයා නෙමෙයි. නෑ 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 නෑ. ඉතින් ඒගොල්ලෝ වග කියනවා. රඹුක්කන මේ නගරේ නෙමෙයි. නෑ 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 නෑ. ඒක තමයි කියන්නේ. යම් කිසි අරගලයක් පටන් ගත්තද එතනින් පසු ඒ අරගලේ පැතිරිලා යනවා. මේ රඹුක්කන තෙල් ගහන්න පොලිමි දෙන්නේ මේ සුදු කියන්නේ. ඒක තමයි කියන්නේ. ඒක තමයි කියන්නේ. එතකොට මතකද නීතිඥවරු කිව්වා ඔබ නීත්‍යානුකූල සාමකාමී උද්ඝෝෂණ වල යෙදීම සම්බන්ධයෙන් ඔබ අත්තරංගුර ගත්තොත් අපි මිනින්න. හැබැයි ඔබ අපරාධමය වරදවල් කරන්න වයලන්ස් හරි ඒ පැත්තට යොමු වුණොත් අපරාධ කරන්න ගත්තොත් ගිනි තියන්න ගත්තොත් කලබල කරන්න ගත්තොත් අපි පෙනින්නේ නැහැ. නීතිඥවරුම කිව්වා. ඒතර නීතිඥවරු එහෙම කියලා විතරක් මදි. ඒතර කට්ටිය දැනුවත් කරනවා. මේක ඇතුලේ තියෙන්න ඕනේ. මොකද ඒකට සම්බන්ධයි නේ මේ ඔක්කොම. දැන් ඉස්සර පාරවල් වෙවි නැහැ. ඔය ඔතන අරගලේ පටන් ගන්න කලින් කොහෙවත් පාරවල් වැහුවද මිනිස්සු යනවා පාරවල් වැහුවේ ඇයි කියන එක ඔබතුමා පොඩ්ඩක් මතක් කරගත්තොත් ඊයේ මධ්‍යම රාත්‍රියේ මතක් වුණොත් හරි මොකද තෙල් මිල වැඩි වෙච්ච එක තමයි පාරව හගන්නේ හරි හරි ඉතින් ඒක තමයි දැන් තෙල් මිල දැන් ඊට කලිනුත් වැඩි වුණානේ වැඩි වුණා නමුත් මිස කරේ නැහැ ආ ඒක තමයි ඒකට නීත්‍යානුකූල භාවිතය කරලා හිටියානම් හරි කියන එකද ඔබ නෑ නෑ ඒකනේ මම කියන්නේ අර අරගලයේ විසින් සියලුම අරගල සුජාත කරා ඒකයි කරේ ඒ අරගලයේ සුජාත කරා මම දැක්කේ නෑ කිසි කෙනෙක් කියනවා අඩු ගන්න රැට්ටද පෙරට්ටද මොකෙද්ද අපච්චිද කවුරුවක්වත් කිව්වේ නැහැ මේ කරුණා කරලා මේ කරන මේ අපේ අරගල වලට බාධා කරන්න එපා ඒක බිහිසුණු ප්‍රචණ්ඩකාරී පැත්තට යන්න එපා අපි ඒකට නැහැ කියලාවත් කිව්වද අඩු ගන්න නිකම් මාධ්‍යට ඇවිල්ලා කියන තිබ්බනේ ඇයි අපි දැක්කා මේ මං මේ මගේ යෝජනාවක් කිව්ද කියන්නේ දැන් රැට්ට හෝ වේවා අපච්චි හෝ වේවා කවුරු හෝ කියන්නේ AI මේකේ නියෝජනය කරන සමාජ මාධ්‍ය කොටස් විතරයි එතනින් එහා ගියපු දැන් බැංකු කරුව එතෙන් යන්නේ රජයේ සේවකයෝ එතෙන් යන්නේ නරු නිලිය එතෙන් යන්නේ මේ රැට්ට කියලාවත් අපච්චි කියලාවත් නෙමෙයි නෑ නෑ කවුරු ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ නායකෙක් නැතිකම නායකෙක් තිබුණා හිටියානම් කවුරු හරි කිව්වනම් අපි තුන් දෙනෙක් ඉන්නෝ නායකය. අපි දෙන්නයි. මමයි නායකයා. අන්න වගකීමක් තියෙනවා. දැන් වගකීමක් නැහැ එතන. එතනනේ එතනම ප්‍රශ්නයක්. යම් කිසි අරගලයක නායකයෙක් නැතුණන් පසු කිසි වගකීමක් නැහැ. පවරන්න කෙනෙක් නැහැ. කතා කරන්න කෙනෙක් නැහැ. දුරකථන අංකයකින් කතා කරන්න අඩු ගන්න එන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න කියලාත් කෙනෙක් නැහැ. ඒක මහා භයානකයි. මොකද මේ වගේ අරගල බොහොම සුළු මොහොතකින් අපරාධ විනාශකාරී නීති විරෝධී රැස්වීම බවට පත් වෙන්න පුළුවන්. එතකොට මේ දින 12 තුල සමාජයට ඒගොල්ලෝ දාපු පණිවිඩය තමයි ආණ්ඩුවට විරුද්ධව ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකනේ කතන්දරේ. ඔයිට කලින් දේපල කුඩු කරානේ. එක එක තැන්වල දේපල කුඩු කරා. අපි දැක්කා බස් ගිනි තියනවා දැක්කා ගහනවා දැක්කා වෙන වෙන කතන්දර. ඕන දෙයක් කරත හැ. ඕන තැනක පාර වහන්න පුළුවන්. හරි? එහෙම එකක් ආවනේ සමාජේ. ඒගොල්ලෝ තමයි තීන්දුව කරන්නේ කවුද යන්නේ නැත්තේ? එහෙම. හරි? ඉතින් එහෙමනේ කතන්දරේ. එතකොට
තමන්ට විරුද්ධ කට්ටියට ගහන්න පුළුවන්. අන්න එහෙමද? දැන් මේ යන්නේ අර නීති විරෝධී නීත්‍යානුකූල රැස්වීම නීති විරෝධී වෙලා. එතකොට යම් කිසි අරගලයක් කරන තැනක නායකත්වයක් නැත්තම් උපදෙස් නැත්තම් විනයක් නැත්තම් ඒක ටික ටික සමාජයට කාවැදුණන් පස්සේ සමාජයට කේන්ද්‍රගත වුණන් පස්සේ කාන්දුණන් පස්සේ විනාශකාරී වෙනවා. ඒක තමයි මේ. දැන් උදාහරණයක් කිව්ව තෙල් දැන් නිකන් හිතන්නකෝ. තෙල් මිල වැඩි වුණා. හරි. දැන් තෙල් මිල වැඩි වීම නිසා දුම්රිය මගීන් පැය 12ක් ඉන්න ඕනද? ඈ දෙයියනේ දුම්රිය මගීන් කියන්නේ අහිංසක පීඩිත පන්තියේ ජනතාව. ඒගොල්ලෝ V8 එකක යනවනේ සල්ලි තියනවනම්. ඔය යන්නේ සමහරු මොකද්ද? බත් ගෙඩියක් අරගෙන උදේට පාන්දර ඇවිල්ලා කුරු නෑගලෙන් ওই අනම්මන ඈතින් ඇවිල්ලා වැඩ ඇරලා යන්නේ. හැබැයි ඉතින් ওই තෙල් මිල වැඩි වීම කියන එක මේ මිනිස්සුя කරන පාම් පෙත්තරත් බලපාන. ඉතින් බලපාන. ඉතින් ඒකට උත්තරේ අර දුප්පත් පීඩිත පන්තියේ ජනතාව පැය 12ක් දුම්රිය මාර්ගේ හිර කරලා තියෙනකද? ඒක ෂෝක් ද එතකොට? ඒතර එම්සු බඩගිනින් ඉන්නේ. ගෙදර ගියොත් මේ පාන් ගෙඩියක් හරි තියෙන්නේ. දැන් මේ බත් ගෙඩිය අරගෙන ඇවිල්ලා යන්න සීසන් ටිකට් එකයි තේ කප් බොන්න රුපියල් 50යි තියෙන සාක්කුවේ. ඒ මිනිස්සු කොහොමද යන්නේ? කෝච්චියේ යන්න ආපු මිනිස්සුයනේ. කවුද හිතන්නේ මේ පැය 12ක් අපිට ඉන්න මේ යන්න බැරුව කියලා? කී දෙනෙක් එතන ඇද්ද? ඔබ ඔය කෝච්චියේ මිනිස්සුන්ට දක්වන සෙනෙහසම දක්වන්නකෝ අර ගෝල් ෆේස් එකේ ඉන්න ඇටත්. ඉතින් සෙනෙහස තියෙනවා. ඒකනේ මම කිව්වේ. කැක්කුමකින් නැවිති. ඉතින් කැක්කුම තියෙනවා. දැන් මම අහනවා මේගොල්ලන්ගෙන් ඔත්තනම ඔය ගෝල් ෆේස් එක ඉස්සරහම ඔත්තනම ජනාධිපති ලේකම් කාර්යාලයේම 2017 දී ආබාධිත රණවිරු රෝද පිටු පුටු වලින් ආපු අතපය නැති ඇස් කන වෙච්ච රණවිරු ආබාධිත විශ්‍රාම වැටුප ඉල්ලුවා අඬගාලා. එතකොට පොලිසිය මොකද්ද කරේ? ඔය වගේ ඉන්නේ සැලකුවේ නැහැ අද වගේ. අද වගේ එතන ඉන්න දුන්නේ නැහැ. කඳුළු ගෑස් ගැහුවා, ජල ප්‍රහාර ගැහුවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට රණවිරු මහිරාජ් මාතර රණවිරු වගේ එක ඇහැක් නැති වුණා. ඒ කියන්නේ කෙලින්ම වෙඩි තිබ්බා. ඒ කඳුළු ගෑස් උණ්ඩය බිම වැදිලා ඇවිල්ලා කෙලින්ම ඇහැට වැදිලා ඇහැ අන්ධ වුණා. සිංගප්පූරුවේ යවලත් බේර ගන්න බැරුණා. අපි තමයි අරගර කළේ. හරි. එතකොට එතන ඒකට ඒ ඒකට පිරිත් කියන්න ආපු එහෙම නැත්නම් ආශිර්වාද කරන්න ආපු බෙන්ගමුවේ නාලක හාමුදුරු ප්‍රමුඛ මහා සංඝරත්නය කොළඹ කොටුව මහේස්ත්‍රාත්තාති කියන දාලා නඩු කිව්වා. ඒකට පෙනහිටියේ නීතිච්ච මම. අවසානයේ නඩු අවුරුදු ගානක් ගිහලා දැන් මේ මෑතකදී නිදහස් කරේ. හරි. එතකොට ඒගොල්ලන්ට දීපු චෝදනාව තමයි මේ මේ නීති විරෝධී අරගලයට මේ මේ මඟ පෙන්වීම කුමන්ත්‍රණය කිරීම හාමුදුරු. දැන් එදා ඒ කොටුව පොලිසිය OIC එහෙම කරලා ඒ නඩුව ඇදිලා අර මිනිස්සයාගේ ඇහක් නැති වුණා. හරි. දැක්කනේ කොහොමද කියලා රෝද පුටුවක කෙනෙක්ව තල්ලු කළා දානවා මිනිහා යනවා ඔයේ යනවා පාවි පාවි. හරිනේ. එතකොට ඒ වෙලාවේ මේ කලාකරුවෝ ඇවිල්ලා අනේ දෙයියනේ මේ රණවිරුවන්ට කරපු එක වැරදි කිව්වද? මේ අපේ අතිස්ස අවුරුදු යුද්ධයක් නැති කරලා රටේ හැමෝටම බය නැතුව පේදුරු තුඩුවේ සිට දෙවුන්දරු තුඩුවට යන්න නිදහස දීපු රණවිරුවන්ට නේද ගැහුවේ කියලා රෝහණ වීරසිංහ කිව්වද? හරිද? ඔය රැට්ටලා පෙරෙට්ටලා එක එක්කත් කතා කරාද? හරිද? ඔතනට ආපු නන්දා මාලිනී ආවද? සුනිල් ආරියරත් ආවද? කවුද ආවේ? ඒ රණවිරුව බලන්න ආවද අඩු ගානේ? තමන්ට නිදහස දීපු රණවිරුව වෙනුවෙන් නීතිඥ සංගමේ පෙනී හිටියද? නඩුවලට. අපි පෙනී හිටියේ. ඔය කවුරුවක්වත් නීතිඥ සංගමේ ආවේ නැහැ එතකොට. එතකොටත් නීතිඥ සංගම් දීපුණා මේ රටේ. ඒ රණවිරුව දැන් මෙතනත් ඇවිත් ඉන්නව නේද? කොහෙද? ඔය ඒ රණවිරුවනේ. එතන රණවිරුව ඉන්න පුළුවන්. ඒක වෙනම එකක්. මම කියන්නේ අවස්ථා දෙකක්. අන්න ඒක තමයි. රණවිරුවන්ට තිබිච්ච ප්‍රශ්නෙට රණවිරුව දාපේ. නෑ රණවිරුවන්ට තිබිච්ච ප්‍රශ්නෙම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. නෑ රණවිරුව මුළු රටම නිදහස් කරපු රණවිරුව නේද? නෑ ඒක හරි. ආ ඒ වෙලාවේ ඇයි ඒ අන්න ඒක තමයි අපි කියන්නේ. ඒ තමයි බඩට වැදුන්නේ කාගේවත්. අපේ රටේ ජනතාවට තියෙනවා කතන්දරයක්. තමන්ගේ බඩට වැදුනහම පාරට එනවා. පාංගෙඩිය වැඩි වුනහම. හරිද? හාල් කිලෝක වැඩි වුණාම හරි ඊළඟට පෙට්‍රල් ගණන් ගියාම ගෑස් නැති වුණාම පාරට බහිනවා. හැබැයි ඒ මම මේක තමයි කියන්නේ. රණවිරුවත් ආවේ තමන්ගේ ඉල්ලීම පඩේ වෙන්නේ. ඒ ඒගොල්ලන් ඒක තමයි කියන්නේ. එයාලගේ බඩේ ප්‍රශ්නේ නිසා එයාලා ආවා. රණවිරුවන්ට ගෞරවය උපරිමෙන් අපේ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ මිනිස්සු ඔක්කොම දරන්න බෑ. නෑ මගේ තර්කයේ චාමර ඒක නෙවෙයි. අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් හරිද? බඩ ගැන විතරක් හිතන හරි තමන් ගැන හිතන ආත්මార్థකාමී. අපේ රටේ කලාකරුවොත් බහුතරයක් එහෙමයි. ආ මේක නිකන් මරු තැන නියමයි. මේක නිකන් නැගලා යනවා. මාර ප්‍රචාරයක් ලැබෙන්නේ. ගිය ගාම්ම මයික් එක හම්බ වෙනවා. සින්දුවක් කිව්වා නැටුවා. හරිනේ මරු මේක මේ අරගලේ මරු කියලා. හරිද? හරි. අඩු ගානේ යුද්ධයක් තියෙනකොට ඔය කලාකරුවන්ගෙන් කීයෙන් කීදෙනෙක්ද කිව්වේ කොල්ලනේ කෙල්ලනේ වරෙල්ල බැඳියෙල්ල හමුදාවට කියලා. අරේ යුද්ධයක් තියෙනවා. හරි. ගුවනින් ගහනවා. මුහුදෙන් උන් ගහනවා. අපිට තියෙනවා මේ රට නිදහස් කරගන්න. වරෙල්ල කියලා කිව්වද?
Dengan baik katia kian, nama rela galu muda itu kian. Nah, mami kian ni mami. Juddha kali di dakunin lebih cahaya juga. Dakunin lebih nahu janata abih mukti permulaan tamai. Di dah satu ayu ayat virudho chandi tu ni. Dewa nama rela kievi matat virudho chandi di la. Awasan ayu ayat paradhan bagel tu urun pasi ayu ayat chandi di mengelak kisi ti. Api desa pala kota spetting. Kalakaru orang kian. Kalakaru ni, mami kian kalakaru tinno ni kian. Mami kian ni obek kian katan terait. Dakunin lebih cahaya juga kian kor mami kian ni. Janata abih mukti permulaan mukade. Nisadu hitiya, ayam ayat a chandi tu ni naya, me mulu ratamar yudha karanwa. Jadi perbincangan kita ini. Naya, ini kadang mami kaya ni, kalakaruot sangwedi ni deh. Ini melalui kaudha kalakaru madir kiu, ane arah ayah nanti wicca mahiraj rani biru gana pih kanaga atui. Ini kaberadi api, api ini kahilada kiri makila niwe deh kan dibukra. Bukan kalakaru itu makahanwa ni. Naya, mahindu mahatya ada sindu hadana kota gota abe mahatya ada sindu keno kota dia sen kila sindu keno kota bawa ada virudho khata kaya. Ini apa campaign ni kaya ini. Bodak kiri naku. Deng ini dekat samaan kerana nak jamur. Nah ini kalah kalau udah sebab. Deng hemat amat sindu tu orang ni, maitri paris sindu nanti sindu hebat hebat mana? Ekor mana? Ini kalah kalau ini dah. Ini ekor kalah kalau ini dah. Nirpaksi ke kini dengan topat pilihan. Nee, mana nirpaksi? Topat kini dengan arah kali nirpaksi tu kira. Mana nirpaksi? Mam dah ni kau dah dengan piti pasi ini mana? Nee, ini kata mama kian, mama nang kian ni jangan tahu bimuk tu perunai peratu kami. Ini kalau tamai ini, ini bayangan kata tamai, jangan tahu bimuk tu perunai peratu kami ini ini. Sesi mah suwat asunamai. Abisai tarik lagi kerbau. Ikan ni Roshan Mahanam, Champakramanaik, Nanda Malini, Sangita Virat, Nilhani Ashokamala, JVP itu peratus gam. Nenek, ikan ni bi mama kian, mereka mihvi. Oba balan, mama kian ni warga kima katu. Ada rata peratus gamin, Yomukarla tino, ekek istana wala kalabala Sangita ni kala. Ikan orang tino, meti ena, tatiya rata cewala rotiya kucagan. Kian menna, telna, indarna. Gas ne, bela badagi ne, waral la parat lagi uha, apa yang katia? Tadi ting, hari ni badat a bedilan, tadi ni barat a bahir. Abey, itu pasti mama kian mekai. Itu pasti bina binasa kian kau rupiah. Mata, ikat ikat perasnya. Abey, biri dua pertik kian, tadi kider gas ne, telur. Mama gas poli bedil lagi tadi. Mama gas poli bedil tadi. Abey, mama arah, mama. Obatari kah balayat tadi, nadi sepan ni. Tadi mana anduat tadi kita bina obatari poli. Oh, mata balayat tadi, mangga urudha kiri, arah mata balayat tadi puna. Me andua pattila, me andua balayat aga ne. Tani putgal ekwide na mama orang kene kuda biokono mangkar bu satan kaurut kerada kya. Rupiah lagi gan netu kaga. Tapi terobo cerah andu ini pinih terobo ini parlimen tu kaurut kata. Kata kerana ikan mangkian. Iti ikan mangkian mana balayat naya gila. Mamba mata balayat ti berona mangkian ini kata kerana ni parlimen tu kaurut. Mama sama ane possible purasi balayat nanti manusia. Ikan ni andu balayat pat kerala hari itu mahasa dekaki. Hari didas visi januari visi hatar mama raksita bandana gara kat terbino. Mang Elliot ini didas visi ke januari dahanami. Aurud dah raksita bandana gara. Adi orang kau mana adu hatarat ti. Sesa adikaran ekai, abiyahcan adikaran ekai, maha adikaran ekai, maestrat adikaran ekai. Palevin itu na adikaran apa hasil kirim sambandu, antime ka saksi garuan balap pem kirim. Mama aurud dak raksi itu bandar agar kat tu, ni saksi garuan balap pem kirim sambandu. Eta kota, mama maha karu aiti wasi kami nun katakan apa yang kita gawur. Nee, kene me mangkian, mangkian mama balat putgilin, nama me andu maha aurud dak tino, me andu kau dekian nko andu de samband dekene kau aurud dak raksi itu bandar agar kat tu ni. Kian balat, deh udiang biru tunggu, onde udaharne, udiang biru tunggu, maha sekarang mana ngapa ambu na. Hari itu kau tu kaya na andu mama abiyok kerana, oleh andu kau ruwak kat mantana raksit bandana kara kat sebelah hiti. Ekena andu ni hiti nama nawa gitu? Ne, mata ni hiti hari itu kreat mukuna, kaya mami kaya. Anita ni nama nawa dekini kaya mami kaya, ne, mata ni hiti hari itu kreat mukuna. Mama, tumparak, deparak, apa ayudum patu pratiksa bela biaya chana dekarni, tunggu ni parat itu dipat kerala. Jadi apa ino na, oleh rata, merata, hemoga awat mukia, janat betul maga awat mukia, agamet betul maga awat mukia, mana amal rajapaksa awat mukia. Polis yang meti gawat lagi. Hamu gawat lagi. Hela banke kara gini gua ni dari sasta be berdasar meme news section lagi deputy director. Ani sir, mungkin mahathir muka kari kali dan muka tu mian karu berat. Hari, kisi kene ki? Kisi kene kadu gani beli bat ne? Aurud dah kiri hitiya. Mak aurud ya uha mami mungkin utthan uha karu apa lagi muka tu? Mungkin mawat tiga mami ahan ni. Ne, api dah nuan ranjan ramana ya kena presidi adikarane dua cita ya nama rangki gua ni. Mata hemeka kudne, hemeka, ane mandang. Hari tu, deh mama kaya ane mamba lewat putgil ekne bi. Mama terang, pidi depan tiye, dukwi depu, aragalakarala hirai betijje, asaran putgil ekne. Asa balewat kira nama ayang kerja. Hari, api loko evat ane tu. Deh mobil kider gas prasne, tel prasne, nawa, pangge diye deh, hamadeh, hal, dukom prasne. Mobil kider kohmo doba meka kalawan akarne kerja ane. Ini getar uti ina. Ini bunuh koran ni deh. Jadi kian na mama matakaran pola ekam ada Facebook ke, muno putu. Muka tu matat, mangkatan me uber me rupohani me awastawa matat lebu ni. Orang matakai benat nali kahau ke mang ekka berserahan agar diil dia, cerai. Samane me andu ina khattiya, abby wipakshin ni kot apping berdagatta.
තම මට උඩේ දවසල කියන කෝල් කළා අජිත් මේක කරන්න මේක ගහන්න මේක කරන්න මේක කරන්න හැබැයි හිරේ ඉඳලත් ඇවිල්ලා දැන් අවුරුදු එකමාරක් විතරනේ මං හිතන්නේ ඔව් අවුරුදු දෙමාස් දැන් දැන් අපි මතක නැහැ අඩු ගාන ආණ්ඩුව ගුටි කනවා තඩි බානවා ගලව ගනින් අජිත් කියනවත් කියලා සමහර මේ වෙලාවේ මතක නැති එක වෙන්නේ සමහර විට වෙන්න පුළුවන් දැන් කවුරුත් එන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් දැන් මේ වට එන්නේ නැහැ ඔය සභාපති පුටුවල ඉන්නේ නැහැ සංස්ථා මණ්ඩල සභාපති කෙනෙකුට එන්න කියන්නේ කොහෙන්ද අර දවස්වල හිටපු චණ්ඩි හරිද එකෙක් කෙනවද මේ වගේ වැඩසටහන ගිහිල්ලා කතා කරන්න අඩු ගානේ ඒගොල්ලෝ එන්නේ නැහැ දැන් ඒගොල්ලෝ වුම් නැ Facebook එකේ මොකක්ද දාන්නේ හැබැයි අපිට තියෙන යුතුයකම ඇයි අපි පුද්ගල වාසි ඉල්ලා ගන්න පවුල වෙනුවෙන් මං වෙනුවෙන් ළමයි වෙනුවෙන් වාසිතකාරකල කරපු යුම් නෙවෙයි අපි එක්තරා අවස්ථාවක 1992 හරි අනුවේක ජනවාරි දෙක හමුදාවට බැඳිලා යුද්ධ කරලා මං ගුරු වෘත්තියෙන් අස් වෙලා හමුදාවට ආපු කෙනෙක් නේතුම රස්සාව නැති එකෙක් නෙවෙයි සටන් කරලා තුවාල ලැබුවෙන් පස්සේ ඒත් තමන්ගේ ජාතික වගකීමක් තියෙනවා හැරමිට් අරගෙන ඕනනම් පැත්තකට වෙලා ඉන්න තිබ්බා නෑ ඉස්පිරිතාලේ ඉඳලා පාඩම් කරලා තමයි ලෝ එන්ට්‍රස් කරලා මම 1997 සැප්තැම්බර් නීති විද්‍යාල ප්‍රවේශ විභාගේ පාස් වුනේ ලංකාවේ ආබාධිත රණබිරුවෙක් ලංකා ඉතිහාසෙම නීතිඥෙක් වුනේ මම ඊට පස්සේ හමුදාවේ නීති අංශයේම වැඩ කරලා අවසානයේ මම විශ්‍රාම ගන්නකොට ආරක්ෂක හමුදා ආරක්ෂක අමාත්‍යාංශයේ නීති නිලධාරීදී හරි 2007 දෙසැම්බර් විශ්‍රාම ගන්න. ඉතින් මගේ වගකීම මම හැමදාම කරනවා. ඒක මම හමුදාවේ සිටදී නීතිඥෙක් වුණේ. ඒ නිසා මට වගකීමක් තියෙන මගේ රණවිරුවන් වෙන පෙනීන. ඒක මම කර අරගල. හැබැයි ඒ මොනවාක්ද ඩීල් පිට නෙවෙයි. මම අරගලයක් කරනවා. මගේ හරහා ඡන්ද ලැබෙයි. අපි කොටුවේ දුම්රි ස්ථානයේ දින 22ක් අරගලයක් කරා. ඒ ජනාධිපති දින යනාතර වාරේ. හැබැයි මං ආවම මට ඕනේ ජාතික ලයිස්ට් මන්ත්‍රී. එහෙම නැත්තම් මට ඕනේ සභාපති ධූරය. කියලා හිම නැහැ ඩීල් නැහැ. අතේ වියදමින් අපි මාධ්‍ය සාකච්ඡා තිබ්බේ. ඒ නිසා අපි එදත් අරගල කරා යුක්තිය සාධාරණත්වයෙන්. අදත් ඒ අරගල කරනවා. දැන් මම පහුගිය දවස්වල මගේ මූණ පොතේ මම අරගල කරා. මං කෙලින්ම කිව්වා අගමැතිතුමනි නිපුණ රණවකට ටිකට් එක දීම වැරදි. මේක තමයි පෞල් වාදී කියන්නේ. ඔබතුමාට හිතුනේ නැද්ද? චමලුත් මේකේ ඉන්නකොට ජනාධිපති මහින්ද මේ ගෝඨාභය අගමැති ඔබතුමා නාමලුත් ඇමති ශෂීන්ද්‍රත් වෙනෝ දැන් මේ මාතර දිස්ත්‍රික්කේ නිපුණත්තාවම වැරදි කියලා හිතෙන්නේ නැති කියලා මම මූණ පොතේ දැම්මා. ඔබතුමා කියන්නේ බලය දූෂණයට හේතු වෙයි වැඩි බලය වැඩි දූෂණයට හේතු වෙයි කියලා මම කිව්වේ 2021 දෙසැම්බර්. එතකොට මේ අරගල නැහැ මොකක් හරි. අජිත් ප්‍රසන්නට අඩු 4කුත් තියෙද්දි. ඉතින් මගේ අරගලේ මං කරා මං විවේචනය කරා. මම ওই ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු මේ කට්ටිය වැරදි කරනකොට මගේ මූණ පොත හරහා මං අරගලයක් කරා. එතකොට එච්චර මේ අරගලත් කළා පක්ෂයට මෙච්චර ආදරේ පක්ෂයට නැහැ. මේ පක්ෂය මං කිව්වද මේක මොනවා? මේ පක්ෂෙත් එක නැහැ ඔබ. මම නැහැ කිසිම සම්බන්ධයක් නැහැ. පක්ෂිය මොනවා කරන්නද බැසිල් රාජපක්ෂ ඇමතුමාට මම කතා කරා සර් මම ආවා මට අඩු ගානේ මට මාව ගෙන්නලා මගෙන් මොනවද කියලාවත් ඇහුවේ නැහැ මොනවයි පක්ෂයක් තියෙන්නේ මට පක්ෂෙන් කරපුවම ගුණන්නේ ඔබ ඒතර මෙච්චර රකින්නේ පක්ෂ රකින්නේ නැහැ මම කවුරුද කිව්වේ මම පක්ෂ රකින්නවා කියලා මේ මේ අරගල මේ වැරදි නෑ නෑ එහෙම නෙවෙයි මම රටට ආදරේ තාම රටට ආදරේ පුරවැසියෙක් විදිහට මේ වෙලාවේ රට අරාජික වෙනවා බලන් ඉන්න බෑ මේ රට අරාජික වීමන්නේ දැන් ඉතින් මේ කොල්ල කෙල්ල පාරට බහපු එකෙන් අරාජික වෙලා තියෙන්නේ නැත්තම් මෙච්චර මේ මේ දවස් 10 න් පාරට නෑ නෑ එහෙම නෙවෙයි ඒක නෙවෙයිනේ දැන් මේ වෙලාවේ IMF ගිහලා තියෙනවා අපේ කට්ටිය IMF ගියේ පොඩ්ඩයි පොඩ්ඩයි ගිරිල්ලනේ නේ මේ කියන්නේ ණය ගන්න හරි මොකකට හරි කියලා තියෙනවා එතකොට ජනාධිපතිතුමා වැරද්ද පිළි අරගෙන ජනාධිපතිතුමා වැඩේ ඒ කියන්නේ වැඩ බෑ කියලා එහෙම නැත්නම් බැරි වෙච්ච තම බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වයින් කරනවා ඊට පස්සේ ඒ වගේම වැඩ බෑ කියලා ඔප්පු වෙච්ච මේ මහ බැංකුව අධිපතිත් අයින් වෙනවා තවත් කට්ටියත් අයින් වෙනවා මේ කට්ටිය අයින් වෙනවා ඊපස්සේ ඇත්තටම මේ රටේ කාටවත් කියන්න බෑ නන්දලාල් විරසිංහ මහත්තයා වගේ කෙනෙක් උගතෙක් ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා ගෙනහලා මේ මිනිස්සේ මහින්ද මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මතකද අයින් කරේ ගෙන්නලා බාර දෙනවා මහ බැංකුවට එතකොට අමාත්‍යාංශවල ලේකම් කෙනෙක් හොඳපත් කරනවා හරිද මුදල් අන්තිමට බලන ආණ්ඩුවේ කවුද ඉන්නේ මුදල් ඇමතිකමට ඇත්තටම සුදුසෙක් නෑ අපේ ආණ්ඩුවේ මුදල් ඇමතිකමට ඒ නිසා ඒ විෂය ගැන දැනෙන තුනට රටේ කීර්තිමත් ජනාධිපති නීතිඥෙක් වන ඈ අලිසබ්රි මහත්තයාට දෙනවා එතුමා මම දන්නවා ඔබ ජාමර ඇත්තටම හොඳ නීතිඥෙක් කියන්නේ ඕන විෂයක් පුළුවන් ඇයි එයාට ලැබෙන ඕන ෆයිල් එකක් කියවලා සාමාන්‍ය පැය 24ක් ඇතුළත ඕන නඩුවකට පෙනී ඉන්න පුළුවන් නීතිඥයා කියන්නේ එයාට ඉතින් එහෙම හැකියාවක් තියෙන කෙනෙකුට මුදල් විෂය ගැන අවශ්‍ය දේ ඉගෙනගෙන අවශ්‍ය දේ කරන්න පුළුවන් අද එතුමා ඉතාම සාර්ථකව ඉතින් මම කියන්නේ මෙච්චරයි එතකොට අරගලයට තුඩු දුන්නේ ආර්ථිකය වැටීම නම් ආර්ථිකය අසංවිධානාත්මක අසාධාරණ ලෙස වෙනතන් ගොහේ යන්නන් වාලේ යම් ඒක හරි මාර්ගයට ගෙනල්ලා දැන් ඒ වැඩේ කරගෙන යනවා නම් එහෙමනම් අඩුම ගාන අරගල කරුවන්ට පොඩ්ඩක් ඉවසන්න බෑ ඉතින් මම එතෙන් එන්න දැන්
Janadi buat tuh mah ya sama apa kan? Kabarnya kau itu nengkene ke berat daku nengkene kan? Ayam efian nengke berat daku nengkene. Oh, parak kulit juga. Ini bagaimana modal lah cukup halat iya nawa. Jati ka ada yang berbeda ya kabral mahatya. Apa hema bela aku nengke kisi prasyan neng. Apa itu orang taran sal di iya nawa. Orang itu naik iya nengke lah. Besil lah aja paksa mahatya mula hatta ata nama iya kela. Tapi modal lembik kau nengke. Upan ikan saralo matayar lah dema dengi illa suna hari kela. Me traffic lah me suduira kapal awat me sur iri deka kapal ane me ratak binasa kerala. Ekat mukut karan nengke kela katin kian di tenen. Puluah mukutan nanti. Makai mati nana besil lah aja paksa mahatya. Jati yang sama awal lagi, na parlimen itu menteri duri yang hilang sendu. Iya itu. Nah, ek mulik. Itu ek ni dengan takaran pulau. Karena mata bina dengan takaran bayar ni. Mungkin mata hitam ni begini tu. Itu mah hilang sendu. Muka deh itu mah apa? Kare berarti ni. Ya ubah hitam nak ko. Visi bana sanso dene kriyat mak bina peratamai parlimen itu macam ni. Jadi dah visi agus. Hari. Itu kota dahana mana sanso dene itu puni. Ek dano ditto provinsi kura tarang karan bayar. Itu besil mahatya dano. Mata tarang karan bayar. Itu orang hoki nama district lah istilah kat, naya jati kelah istilah itu. Dengan itu kodaya dana mang asyik nu tahu itu pat terima, cantik illah nih be. Pasu awas tahu kan niatnya mana sekarang. Hebei, ya arati itu balapan pada di pihito bu parlimen itu be jati kelah istilah itu terutama. Hari itu, itu kota mereka sada acaras virudi, magem ada na niat virudi. Hari itu. Itu korang hebat kerapu kene kene. Ini bela awe kocchera dekira mana bercil mati arus show kiala. Ekasih dah tu na kasang kalau jangan tu mana liu mati no. Awak anna mohon ya, mudah lembik apa deh no ni. Thaga dhan ni. Oi dengan gua inna pus peta gua inna setteka. Ini dah usah thaga demi. Ini mak omad demi tu mata mae arthi ke dhan ni hebat kiala. Abi api dhan na bercil raja paksa mati ada. Ini mak arthi ke pilih mandu tiya mandar na darme usah pilih samat ne. Saman pilih itu saman. Atta kata agaran pe. Oh Amerika awe gihila vidaya ke sini rakyat awak kerapu kene ni. Mandan, naya highway ke tiket kedua, ini apa yang kerono? Ini mana tak? Ya, kerana noni mana mana mak profile lek. Tapi gua tak mahu tanya pernah noni. Mak wisud jalan lek, ikan me me IT section ni, tiap mak master ti, no. Itu orang me manusia, kuhu mati mudah lembik, kau mana kelapin? Ya, hitam noni. Kau mata kelapin, naya me makul. Mata denumar, naya ni. Hari, itu jangan betul apa ni? Taga dah lah. Ikan sida hatu na liu mak kasang kalau dunia paliat, vidahai ke pedani, ikan dia tak terno. Ekat itu ratak bidahai ke perdana ini dia hati nama laksa. Candi tu ni gota beraj paksa mati. Itu mah kian doh ni malai. Bume ekasih dah tu nanti, me desi desi pas sangkal tu nana buat mah mudah lah mesti kau mending ni. Eccher ni. Eka kiu ni. Jangan tu mah samau kan doh ni. Arah dekat itu nanti me mudah lah mesti kau mending. Besi raj paksa pat kerbau. Mami keling keling kian. Tengok Alisabri mahatya ke idiria te anu puluang kelih hitam. Alisabri mahatya te kau mudah lah mesti kami. Mama hitam ni bidih itu. Mata, ekah anak mereka kian nabe, hebei me parlimen tu inna aje, itu amat daksi, itu ma kerajaan kari kare, apa dah nno ma, naik kiki warga kiri mungkin ni, hema bisia amai kena kena, hema bisia agama dah dewal kori mana bi, naik kia kian ni, yamyan dewal, tamangi antewasi kang lama kerwa kana daksi kene, itu ni sa, niti pilih mado bicara dekwi dek, itu ma daksi, hebei mata teeran ni dek, ada me me nukutam mandekka me Kau dapat Vimal Virwan sih, udah gampang pelan mahatturu. Ego lo, katiye kaya, no? Meka sujatan ya, me kabinet teka, me handu. Ini sa agama itu illah swiitu. Agama itu mandel illah swiitu, no? Para bar karra jaya, kemana antar kahali, no? Handu apa pihitu mana unkele ego lo kaya, no? Ini apa dana? Eh, meka kunutte, eke naya ni Ali Sabri. Nama mami buat kaya ni. Ini sa mata kaya, nabe eko kohomovid, nanti kaya lah. Abe, eka hapun ini sa mama eka kaya, no? Mami lo, anak eka kaya, no? E tamai, vipaksha ya. Biswas banggu ojeran apa gain nih? Ayi. Bahu teriak nanti. Bahu teriak nanti ni sahane. Bahu teriak dah agan. Pulang. Apa yang desi wisba ada salidi la. Hatta kata kani pertama agan macam ni. Simple. Mereka kerana dia agan pulang. Ya kita mudahlah sampan terpas teriak ni. Mudahlah. Di orang ikpan ter agan pulang. Oh ya. Dengan kita remeh gait teh mana? Mama dah. Nae. Mungkin remeh tiennu. Mama kian nih. Hari. Hei. Yang kedua ni apa? Mewelah ayam dua. Kerang koran nih. Mewelah ayam. Mewela, apa itu naik gimana bayar kira kira, naik karena gihil lah, nanna tarah bela, inno bela. Mewela, apa sajit hari kauru hari apa illah agamet bela, hema kerela ahud. Ani warim, masa dekak kena kota, apa warga lepa tanggan ni ikatibu. Koran bayar ni, ini sa egollo deng, megollo hari masaran tatter patter tin. Atarum andu dua da asaran bela tin ni, vipaksha, api vipaksha tanu kampakaran. Atarum pau egollo, ay, ay. Egalo kubuan visiat terus itu kau gain ni kan? Aye gaino visiat terus satria kan? Ani deh ini tahu satria dekat kan? Kau tu vipaksi hoya gan beri uno. Aye, koma hati tu, tamu sila lagi. Visiat bangke gaino kui. Tamu sila mukaddo koran gaino ko palmi turdana ko
පත්වෙනව අකු හරිද අගමැති වෙනව අකු කැබිනට් නේ මුදල් ඇමති වෙනව අකු විදේශ ඇමති වෙනව අකු සජිත් මහත්තයට කියන්න පුළුවන් සජිත් මහත්තයෝ අර ඔය අවුරුදු දෙකක් කරන ණයට තෙල් ගන්නව අකු ඉතින් උක අරගෙන ඉක්මනට ගෙනහලා මේ වැඩේ ඉවර කරනවා අකු නේ එතකොට ඇත්තටම මං හිතන්නේ දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ආණ්ඩුවට තව සති දෙකක් යනකොට අසරණ වෙන්නේ විපක්ෂයේ කියලායි මම කියන්නේ මොකද දෝෂාභියෝගේ ගේන්නේ නැහැ විශ්වාස බඳි ගේන්නේ මේ ඒක තමයි ඇත්ත මම මගේ දේශපාලන ඥාණයට මට අහුවෙන මං අනාවේ කියන්නේ මම අදත් Facebook එකේ දාලා ආවේ විපක්ෂයේ දෝෂාභියෝගේ ගේන්නේ නැහැ විශ්වාස බඳි ගේන්නේ නැහැ 225න් පැත්තකින් තිබ්බොත් රට ඇතුලේ තියෙන තත්ත්වය ගත්තොත් දැන් රඹුක්කනට ඇඳිරි නීතිය දාලා මේවා ඇඳිරි නීතිය දාලා අර ජනාධිපති මන්දිරයේ ගාවින් ඇති දුක හිතෙනවා ඒ පාරවල් වහලා බැරේ දාරා පොලිස් බස් ගෙනල්ලා කවදා වෙනකම් මේවා කරගෙන ඉන්නද මෙහෙම ඉතින් හිතෙන්නේ නැද්ද මේක මේ විදිහට දිගට දිගට ගියොත් මොකක් දවසානේ වෙන්නේ මේක දිගට ගෙනියන්න බෑ අන්න ඒක නිසා තමයි හැමෝම පාපොච්චාරණයක් කරන්නේ දැන් උදාහරණයකට රනිල් වික්‍රමසිංහ පාපොච්චාරණයක් කරන්න ඕනේ රවි කරුණානායකලත් එක්ක ඔක්කොමත් එක්ක එකතු වෙලා අපි මහ බැංකුව කැඩුවා හරිද මහ බැංකුවේ බැඳුම් කර වංචාවක් වුණා. ඒක අහුවෙලා නැති ඉන්නේ. ඒක හරහා අපිට ලොකු අපකීර්තියක් වුණා ආර්ථිකේ වැටුණා. දැන් ගාමිණී අපේ හිටපු විගණකාධිපතිතුමා ගාමිණී ජයසිංහ මහත්තයා කියනවානේ මේකේ හැරවුම් ලක්ෂය මහ බැංකුව බැඳුම් කර වංචාව කියලා. ඉතින් ඒගොල්ලෝ සමාව ගන්න ඕනේ ජාතියේ මේකේ හැරවුම් ලක්ෂය කරේ අපි. ඒ නිසා අපිට සමා වෙන්න කියලා. මම මේ කියන්නේ උදාහරණයකට. හරිද එතකොට එයාලා සමා වෙන්න කියනවා මේ ආණ්ඩුව නෑ ඉන්නේ කියන්නේ මම මේ ලයිස්ට්ෝ ගියාගෙන නෑ ඔය මේ ආණ්ඩුව ගෙනාවෙම මේ අර්ජුන් මහේන්ද්‍රන්ලා වගේයි කියලා නෑ ඉන්නේ කියන්නේ මම මේ ලයිස්ට්ෝ ගියාගෙන ඉන්නේ ඒකයි එතකොට හර්ෂ සිල්වා වගේ කට්ටිය සමාව ගන්න ඕනේ මොකද වා ආර්ථික විශේෂඥයෝ ඒ ආණ්ඩුවෙන් යහපාල ආණ්ඩුවෙන් සවරින් බොන්ඩ් ඔබ දන්නවා සවරින් බොන්ඩ් කියන්නේ මොනවද කියලා හරි ඒ බැඳුම් කර හරහා ඩොලර් බිලියන 12ක ණයක් ගන්න ඩොලර් බිලියන 12ක් කොයි කාලෙ වෙනකොටද 2015 සිට 2019 වෙනකම් සවරින් බොන්ඩ් හරිද ඒව තමයි මේ ණය දැන් ගෙවන්නේ හරි එතකොට රාජපක්ෂ පාලනය ඇතුළේ ගත්ත ණය ප්‍රතිපූර්ණේ කරන්න කියන එක වැරදි නෑ නෑ එහෙම නෙවෙයි මොකකට ගත්තත් ඩොලර් බිලියන 12ක් අරගෙන තියෙන අවුරුදු 5ක් ඇතුළත එතකොට ඒකෙන් කරපු සංවර්ධනයක් නෑ ඩොලර් බිලියන 12ක් ගත්තා කියන්නේ ඒක ණය ගෙවුවා කියලා නෑ නෑ ඒක තමයි කියන්නේ ණය ගෙවුව නෙවෙයි ඇත්තටම හොඳට බැලුවොත් මම අභියෝග කරනවා ඩොලර් බිලියන 12ක් තියා ඩොලර් බිලියන හයක් ගෙවලද කියලා ඔය අවුරුදු හය. එහෙනම් තව ඩොලර් බිලියන 6ක් අතට තුරෙන්න එපේ. ඒ 6න් කරපු වැඩක් තියෙන්න එපේ. මොනවද ඒගොල්ලෝ කරේ? රුපියල ඩිප්‍රීසියේට් වීම එහෙම නැත්නම් රුපියලයේ පහත බැසීම වැළැක්වීම සඳහා ඩොලර් නිකුත් කිරීම කරේ ඒගොල්ලෝ. ඒ අවුරුදු පහේ. හරිද? ඒකනේ කරේ. ඒක කරලා ඩොලරය රුපියල අර සීමාවක තියාගෙන හිටියා. මේ ආණ්ඩුව කරෙත් ඒකම තමයි. මේ ආණ්ඩුවට ඒක කරන්න බැරි වුණා ඇත්තට. මේ මොකද එච්චර මුදලක් තිබුණේ නැහැ. අල්ලගෙන ඉඳලා අතෑරියද? නෑ නෑ ඉන්න කියන්නේ. මම මේකයි කියන්නේ. එතකොට එහෙමනම් ඩොලර් බිලියන 12ක සවරින් බොන්ඩ් ගැනීම හරි අපරාධයක්. ඒ විතරක් නෙවෙයි. ඒක ගණිද්දි මට මගේ මතකේ නිවැරදි නම් ඩොලර් බිලියන 1.2ක් හරි 3කට හම්බන්තොට වරාය අවුරුදු 99 කට බදු දෙනවා මේගොල්ලෝ. ඒක පෙන්නනවා රනිල්ලා කට්ටිය කියලා සජිත්ලා ෆොටෝ එක පෙන්නන්න මෙන්න අපි මරු වැඩක් කරා කියලා. මේ ඔක්කොම සමාව ගන්න ඕනේ. ඒ විතරද 77 ඉඳලා මේ දක්වා හිටපු දැන් ජීවතුන් අතර ඉන්න අය හැමෝම සමාව ගන්න ඕන මේ රටේ තිබිච්ච ආර්ථික අපේ නිෂ්පාදන ආර්ථිකය කඩලා කාබාසිනිය කරලා හරි මම ලිස්ට් එක ගැන කිව්වොත් ඔය දෙන දිගයි ඔරුවල වාහනේ ඉඳලා අපේ ඩිවුරෝස් සරම සාරිය යුනික් රේඩියෝ එක උපාලි පියට් ඔය තිබ්බනේ අපිට අපේ ඒ ටික පුංචි ප්‍රශ්න ඔබ නියෝජනය කරන කඳවුර මොකක්ද ඇත්තටම මම නියෝජන කඳවුර මේ රටේ සාමාන්‍ය ජනතාව නියෝජනය කරන යුක්තිගරුක කඳවුර. එහෙම නැත්නම් මට දේශපාලන පාලනය ටිකක් බරයි. නෑ නෑ මම කොහෙත්ම බර නෑ. මම මොකද රාජපක්ෂල වරුන්ට බර වෙන්නේ? රාජපක්ෂ වරුන්ට මම බල වෙන්නේ මම පවුල් පාලනයට විරුද්ධයි. හරිද? යම්කිසි රටක ජනාධිපති අගමැති මුදල් ඇමති ක්‍රීඩා ඇමති වාරිමාර්ග ඇමති පොහොර ඇමති ආයේ නිපුණ ඒ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති දිසි. මෙහෙම වෙන්න පුළුවන්. ඔබ පළාත් සභාවේ ඉන්නේ මොන පක්ෂයෙන්ද ඒක? මම එන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. ඒ එන්නේ 2000 නමේ 2009 පාල සිරිසේන සම්බන්ධිකුත් නැහැ නෑ නෑ එතකොට මං ඉතින් අපිට අවස්ථාවක් ලැබුණා ඡන්දෙ இல்லන්නේ අපි ඒකට අපිට ඇත්තටම සුජාත පුත්තු අපි ඡන්දෙ இல்லන්නේ අපි රට නිදහස් කරගත්ත රණවීර වාබාද වල මේ වෙඩි වැදලා අවුරුද්දක් ස්පිරිතාලේට පොයි කිම්මම අනිත් අයට තියෙන අයිත වගේ ගොඩක් අයිතියක් මට තියෙනවා හැබැයි ඔය එක්සත් ජනතා නිදහස් සන්ධාන කඳවුර තමයි මේ රටේ වැඩිපුරම ජනාධිපතිවරුත් ඉඳලා පාලනය කරලා තියෙන ඔබ හිටපු කඳවුර ඔව් ඒක වෙන්න පුළුවන් එතකොට වැඩේ වැඩි කොටසක් යන්නේ යාලට එහෙම එහෙම කියන්න බෑ එහෙමම කියන්න බෑ වැරද්ද උදාහරණයකට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ගත්ත ණයට වඩා වැඩි ණයක් අරගෙන තියෙනවානේ ඩොලර් බිලියන 12ක් කියන්නේ මේ අවුරුදු පහට මම මේ උදාහරණයක් ඒ නිසා කාලය නෙමෙයි ප්‍රශ්නේ කරපු ක්‍රියාවයි නේ
එතකොට මහා බැංකු බැඳුම් කර වංචාව විසින් කරපු අපරාධය. ඊළඟට වරාය විකිණීම. ඊයනේ සම්පතක්නේ. කීයකටද විකුණලා තියෙන්නේ? ඒ එතකොට විකුණනකොට කිව්වේ මේ ණය ගෙවන්න වරායට ගත්ත ණය ගෙවන්න. එක රුපියලක් එක ඩොලරයක් ගෙවලා නැහැ. ඒකව තාම ගෙවනවා. දැන් මම කියන්නේ මේ සෙට් එකම වග කියන්නේ. එකිනෙත් දෙන්නේ එක නෙමෙයි. මොකද්ද වැරද්ද? මේ කිසි කෙනෙක් තමන්ගේ දේශීය නිෂ්පාදනය ගැන හිතුවේ නැහැ. හරිද? මොකක් අන්නේ පෑන පැන්සල සරුංගලේ හරිද? චීතරෙද්ද පවා පිටරටින් ගෙනාවනේ. ඒ විතරක් නෙමෙයි. ඔබ පුදුම වේ 2021 පවා ගෙනල්ලා තියෙනවා මොනවද? ඇපල් දොඩම් මිදි, එළවලු, පළතුරු, මීපැණි, වතුර බෝතල් පවා. වතුර බෝතල් බැති රාජපක්ෂ මහත්තයා මුදල් නැති. ඒ වුණාට මට මතක හැටියට ඩොලර් මිලියන 867ක් වෙනවා. එතකොට ඩොලර් මිලියන 380ක ගෙනල්ලා තියෙනවා සෙල්ෆෝන්. හරිද? මේ රටේ මාරම වැදගත්ම එකක්නේ සෙල්ෆෝන්. දැන් මේ ටිකව නවත්ත ගත්තේ නෑ නඩු ගහන්නේ. හරිද? ඒ නිසා අපේ රටේ අර අර රුවලක් නැති හොරුවක් වගේ ඔහේ පාවෙලා ගියේ. ඉතින් කට්ටිය ඔක්කොම තමන්ට පුළුවන් බිස්නස් කාරෙන්ට තමන්ට ඡන්දෙට උදව් කරපෙන්නට උඹ ගෙනෙන් ඇපල්, උඹ ගෙනෙන් දොඩම්, හරි උඹ රෙදි ටික ගෙනෙන් ගහනක් ගහගනේ. අපිටත් කීයක් හරි දීපන් කිව්ව එකනේ කරේ. ඒක තමයි 77 ඉඳලා මේ දක්වා හැමෝම කරේ. හරි විගණනයක් නැහැ. හරි මේක මරුනේ. දැන් දයසිරි ජයසේකර ඇමතිතුමා හිටපු ඇමතිතුමා එක්තරා මාධ්‍යයකට වැඩසටහනකදී කියනවා මේ රටේ මග නැගුම කියන්නේ හොර ගුහාවක්. මග නැගුමෙන් තමයි පාරවල් වලට කොන්ත්‍රාත් දෙන්නේ. හැබැයි ටෙන්ඩර් නැහැ. මේ දැනුත්. දැන් එහෙමනම් දයසිරි ජයසේකර මහත්තයා කියන්නේ ඒවා වැරදි මෙන්න ටෙන්ඩර් කියලා. එයා කියනවා 130ක් පළවෙනි අවස්ථාවේම ගසා කනවා. මග නැගුමේ. කවුද? ජොන්ස්ටන් ඇමති. හරි අඩු ගන්න එතුමාවත් එකට උත්තරයක් දුන්නේ නැහැ. තාම දීලා නැහැ. හිටපු ඇමති. මං කියන්නේ එතකොට මේ මෙන්න රට නේ. එතකොට 2021 2020 වැඩිම ගෙනහල්ලා තියෙනවා. 2020ට වඩා 2021 150කින් වැඩි තාර මේ රටේ. මොකට තාර ගේන්නේ? පාරවල් හදන්නේ. ඇයි පාරවල් හදන්නේ? කොමිස් ගන්න. ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉඳලා සෙට් එකටම කීයක් හරි හොයා ගන්න. අද ඔබ හොයලා බලන්න තමර අපි අඬන්න ඕනේ. හූ කිය කිය මෙච්චර කන්න බොන්න නැති රටේ හැම ගමකම මොකක් හරි ඉදිකිරීම් වෙනවා. පාරවල් එක්කෝ මේ කාප් මේ 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 කොන්ක්‍රීට් එකට උඩින් කාපට් දානවා. හරිද? තාරයකට උඩින් කොන්ක්‍රීට් දානවා. මොකක් හරි බෝක්කෝ කැඩිච්ච පොඩ්ඩක් කරන් ඒක ලොකු කරලා හදනවා. ඔය මොනවා හරි හදන ඉදිකිරීම්. තාරද රටක ප්‍රධාන මම ඔබට කියන්නේ. මම කෙටි විරාමයකට යන්න. මට ওই ප්‍රශ්නේ ඔබ කාරණෙත් එක්ක තව ප්‍රශ්නෙකට යන්න තියෙනවා. අපි විරාමයකට යමු. විරාමයට කලින් මතක් කරන්න ඕනේ Facebook කරා, YouTube කරා අපේ රූපවාහිනී Facebook එක, YouTube එක හරහා ඔබට පුළුවන් මේ සජීවී සංවාදයේ නරඹන්න. ඒ වගේම තමයි අපි ඔබට දුරකථන අංකය 255-5315 255-5315 දුරකථන අංකය විවෘතයි. කතා කරන්න සංවාදයට එකතු වෙන්න අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ මේක විවෘත කතාබහක්. ඒ නිසා ඔබේ දේශපාලන කණ්ණාඩි ගලවලා විවෘතව මේ තියෙන කාරණා පිළිබඳ අපි කතා කරමු. ඒක තමයි අපිට අවශ්‍ය කාරණේ. Big questions තුලින් කෙටි විරාමයකට යමු. විරාමෙන් පසු අපි අලිත් කතා කරමු. තාත්තේ බලාපොරොත්තු අතෑරිය සුන්දර. ඔයාගේ දුව මගේ දුව තමයි. මේ සල්ලි ටිකක් අරන් ගන්න. දුව රටට යවන්න. සිරිදාස වාරය. සිරිදාස. අර සල්ලි තිබුණට දුන්න නෙමෙයි නේද? ළඟදී ලොතරෙයක් තමයි ඇදුනා. ලොතරෙය? ලග්න වාසනාව. ඔයාගේ ලග්නේ තමයි ගත්තේ. තාත්තේ බලාපොරොත්තු අතෑරිය සුන්දර. ඔයාගේ දුව මගේ දුව තමයි. මේ සල්ලි ටිකක් අරන් ගන්න. දුව රටට යවන්න. සිරිදාස වාරය. සිරිදාස. අර සල්ලි තිබුණට දුන්න නෙමෙයි නේද? ළඟදී ලොතරෙයක් තමයි ඇදුනා. ලොතරෙය? ලග්න වාසනාව. ඔයාගේ ලග්නේ තමයි ගත්තේ. කෝටි 12කින් පටන්ගෙන කප්පුක දැන් එනවා ඔන්න අනාගතේ සරු කරන්න හිතේ හින හැබෑ වෙන්න වාසනාව එයි හොයාගෙන එතකොට අලුත් ගෙයක් දොරක් හදන්න මනාලිය කැඳන් එන්න රත්තරනින් ඔබ වැටෙන්න ජීවිතයම එළිය වෙන්න ඔබටයි කප්පුක ටිකට් එක කෝටි 12කින් නැරඹෙන තැවැන්ත මුල් දිනුමක් රැගෙන කප්පුක ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැය කොහොමද කැම්පස් ජීවිතේ? හරිම සතුටුයි. දුක් සසු මැදේ මහන්සි වෙලා ඉගෙන ගන්න අපිට ඉස්සරහට යන්න පුදුම හයියක් ලැබෙන්නේ. දැක්ක නේද? ඒ තමයි රටේ අනාගතේ.
මේ වාසනාවන්තගේ ජීවිතය ලිය කරන මහපල ශිෂ්‍යත්ව අරමුදලට රුපියල් බිලියන 17කට අධික සම්පූර්ණ දායකත්වය ලබා දෙන්නේ වෙන කවුරුත් නෙවෙයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය. ජීවිතේ තියෙන තැනින් ඉස්සරහට අරන් යන්නේ ඕම. අන්න ඒකයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුළු රටටම වටින්නේ. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි. මනුෂ්‍යත්වයේ අග්‍රඵලය වෙනුවෙන් ගොඩනැගුණු බෞද්ධ දර්ශනයේ සමාජ භාවිතාව ප්‍රායෝගික ඇසින් කිං කුසල ගවේසි පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේ සමග චේතනාව ඒ සිත තමයි මේ කුසලයේ බවට පත්වන්නේ ප්‍රේක්ෂක ඔබගේ ප්‍රශ්න ගැටළු ඍජුවම සජීවීව ඉදිරිපත් කරන්නට ඉඩ සැලසෙන දහම් සාකච්ඡා මණ්ඩපය කිං කුසල ගවේසි කඳුකරේ මැද්දේ හීන් හසරල්ලේ ජයෝදා සීත ගඟුලෙන් ඔස්සේ සනා පෙර නැන්දේ ජයෝදා කවදි මද හසේ යශෝරාව යයිනේ ජයෝදා ඒකම හිතින් බැඳිලා සාගරයේ සේසොම් රසින් හිත පිරිලා ජයෝදා ජීවිතේ නොනිමෙන සතුට ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැය කොහොමද කැම්පස් ජීවිතේ? හරිම සතුටුයි. දුක් සසු මැදේ මහන්සි වෙලා ඉගෙන ගන්න අපිට ඉස්සරහට යන්න පුදුම හයියක් ලැබෙන්නේ. දැක්කා නේද? ඒ තමයි රටේ අනාගතය. මේ වාසනාවන්තගේ ජීවිතය එළිය කරන මහපල ශිෂ්‍යත්ව අරමුදලට රුපියල් බිලියන 17කට අධික සම්පූර්ණ දායකත්වය ලබා දෙන්නේ වෙන කවුරුත් නෙවෙයි. සංවර්ධන ලොතරැයි මණ්ඩලය. ජීවිතේ තියෙන තැනින් ඉස්සරහට අරන් යන්නේ ඕම. අන්න ඒකයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුළු රටටම වටින්නේ. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි. දවෙන හැම දවසක් පැතුම් සැබෑවන සුබ දවසක් රට පුරා ජය වෙදන හොඳ දවසක් අද කෝටිපති දැසි වසින දවසක් කෝටි පහකින් ලැබෙන ජයමල්ලක් දිනපතාම පිරිනමන අද කෝටිපති සමග හැම දවසක්ම සුබ දවසක් දවෙන හැම දවසක් පැතුම් සැබෑවන සුබ දවසක් රට පුරා ජය වෙදන හොඳ දවසක් අද කෝටිපති දැසි වසින දවසක් කෝටි පහකින් ලැබෙන ජයමල්ලක් දිනපතාම පිරිනමන අද කෝටිපති සමග හැම දවසක්ම සුබ දවසක් සතියේ සෑම දිනකම ඔබේ ලක්ක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ේම රුපියල් කෝටි 5කින් ආරඹෙන සුපිරි ජයමල්. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය. නැවතත් සුපුරුදු වැඩසටහන. බිග් ක්වෙස්චන් අපි අද ආරාධනා කරේ නිදිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතාට
අපි සාකච්ඡා කළා බොහෝ කාරණා මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳව එතුමන්ගේ කෝණයෙන් අපි විමසා සිටියා. ඒ වගේම අපි දැන් කතා කළ යුතුයි මේ ඊළඟ හොරාව තුලදී ඉදිරිය පිළිබඳව. මොකද ජනතා නියෝජිතයෙක්, නීතිඥයෙක්, රණවිරුවෙක් මේ කියන භූමිකා බොහෝමයක එතුමන්ට අත්දැකීම් සමුදායක් තියෙනවා. ඒ වගේම තමයි වර්තමාන පාලනය සම්බන්ධයෙන් අපි කතා කළා, විවිධ කාරණා පිළිබඳව කතා කළා. 2:50, 53:15 දුරකථන අංක ඔබට විවෘතයි. ඒ වගේම තමයි Facebook, YouTube හරහා ඔබට පුළුවන් අපේ සංවාදය දකින්නට. අප කතා කරපු දේ තමයි තාර මෙච්චර ප්‍රමාණයක් ගෙනත් තියෙනවා, මෙච්චර පාරවල් හදලා තියෙනවා කියන ගාන. අර නෙළුම් කුළුණු ඊට පස්සේ හම්බන්තොට පැත්තේ හැදිච්ච ඒවා එහෙම ඔබට ඒවා පෙවුන දේවල්. ඔව්. සමහර එතෙන්ද මම වෙනස්. ඔබට මම කියන්නම් 1960 ගණන් වල චම්ලි ගුණවර්ධන. එතන ඔය සහෝදරේ පිලිප් ගුණවර්ධන කියන්නේ ඔය ඒගොල්ලන්ගේ ඥාති සහෝදරේ. ඔහු තමයි කළුතර මන්ත්‍රි චම්ලි. අර කළුතර ඔබට දැන් දකින්නකොට පේනව නේද මැද පාරයි දෙපැත්තේ පාරවල් දෙකක්. නිකන් හිතන්නේ 60 ගණන් වල ওই පාර. සයිස් එකත් එක්ක. ඒ දවස්වල ওই ඉඳලා ඉట్లా කාර් එකක් යන්නේ පාරේ බස් එකට එහෙමනේ ගියේ. ඒ කාර් එක ගෙන තියෙන්නේ මේකට චම්ලිගේ මෝඩ පාර කියලා. තඩි පාර දෙපැත්තේ තව පාරවල් දෙකක්. හරි. හැබැයි අද චම්ලිගේ මෝඩ පාර අද කොච්චර කළුතර ජනතාවට වැදගත්ද? මැද පාර යනවා. දෙපැත්තට දෙපැත්තේ පාරවල් දෙකක් තියෙනවා කඩවල් වලට යන ගෙවල් වලට යන. එතකොට මම හිතනවා මම රාජපක්ෂවරුන්ව මෙහෙම පට්ට ගැහුවට හැම ගැහුවට බැන්නට මම අගය කරනවා හම්බන්තොට නගරේ. ඒක කවදා හරි තව අවුරුදු 20කින් 30කින් සමහරට 40කින් වෙන්නත් පුළුවන් කියවෙයි. මහින්ද රාජපක්ෂ කියලා ජනාධිපතිවරයෙක් හිටියා. ඒ මිනිස්සයාට බැන්න මේකට. ඒ මිනිස්සයා හදුවා ගුවන්තොට පොලක්, රායක්, හරි සම්මන්ත්‍රණ ශාලාවක්, තඩි විස්තිරිතාලයක්, රජයේ කාර්යාල, පාරවල්, ඒකට හයිවේ එක සම්බන්ධ කරා. ඒ කාලේ මිනිස්සු බැනලා තිබ්බට මේක අද වෙළඳ නගරයක් බවට පත් කරලා තියෙනවා. හරි ලොකු නගරයක් අද මේක කරේ මහින්ද රාජපක්ෂ. මම කියන්නේ ඕක අනිවාර්යයෙන්ම කියනවා. ඒ නිසා ඔයාලටත් ඔය විදිහට කියන්නේ. තාර දාපු පාරවල් වලටත් උඹ කියන්නේ. ඒක වෙනස්. අයියේ. ඒක නිකන් මොකද මම පළාත් සභාවේ හිටපු මිනිස්සයනේ. පළාත් සභාවේ හිටපු මිනිස්සය විදිහට මම ප්‍රාදේශීය සභාවවල පළාත් සභාවවල මේ වැඩ කරන හැටි ගැන දන්නවනේ මම. ඒතර කමිෂන්. ඔබ පිළිගන්නවද? ඔය පාරවල් කියලා යන එකෙන් අවම 150ක් යන කමිෂන්. ඉතින් අනිත් ගොඩනැගිල්ලටත් එහෙම ඇති නෑ. හරි. ඉතින් ඒක කැඩෙනවානේ දැන්. ඒක බලන්නකො වැස්සක් ගියාම ගඟ වතුරක් ගියාම ඒක ලේලිය. අර ගොඩනැගිල්ල වැටෙන්නේ නෑනේ බිමට. අර හයිවේ බිම ඇදලා වැටෙන්නේ නෑනේ. ඒවල පැවැත්මක් තිබෙනවානේ. මේව නිකම්ම මන්ත්‍රීවරුන්. ඒ කියන්නේ මම දන්න තරමින් මේ රටේ මේ පාලනය කරපු ඔය අපේ ආණ්ඩුවේ කට්ටිය ඉතින් ඉන්නේ ගමට ගිහිලා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීව සභාපතිව සතුටු කරලා මිනිහටක් කීයක් කරවගෙන ගමේ මොනවා වැඩ කරාම ඡන්ද ටික හොයාගන්න පුළුවන්. පට්ට බොරු සංකල්පයන්නේ. මේ මිනිස්සු නන්නත්තර වෙන්න ආණ්ඩුවට බයිනවා. ගමේ කොන්ත්‍රාත් ටිකක් කරලා ඒක කීප දෙනෙකුට සල්ලි හම්බ කරන්න දීලා සතුටු වෙනවා. අපි එක ගමකට එක වැඩක්. කිලෝමීටර් ලක්ෂයක් පාපට් කරන පාරවල්. හරිද? බැලුවාම බුදු අම්මේ මේ එක ගමකට යට කළ දෙන සල්ලි. ඇත්තටම බොරුවක්නේ. මේ වගේ වෙලාවක මේ පහුගිය කාලේ මේ ආණ්ඩුව අප දවසම ඉඳන්ම දන්නවනේ ආර්ථිකය අවුට් කියලා. ඇයි? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2020 මාර්තු තමයි මේ රටට වාහන ආනයනය අවුරුදු තුනකට නතර කරේ. වාහන ලක්ෂ 5 බැගින් එතුමාට පුළුවන් වුණා 2020-21 අවුරුදු දෙකේ විතරක් ලක්ෂ 10ක් වාහන ආනයනය නතර කරන්න. ඇයි එතුමා ඒක කරේ? ඩොලර් නැති නිසා. නැත්තම් වෙන දෙයක් හින්දා නෙවෙයි ඩොලර් නැහැ. ඒකනේ ටයිල් නැති කරේ විදුලි උපකරණ ඔබ දන්නවනේ කතන්දරේ අරව තහනම් කරේ. දැන් එතකොට ඒ අතර වාරේ මේ රටට ගේනවා තාර. හැමදාම 100ට 150ක් වැඩි. ඊය වෘද්දට වඩා මේ එහෙම පාරවල් හදනවා. හරි. ඒකනේ ගැලපෙන්නේ නැහනේ. එතුමා ඉතුරු කරනවා. හරි. වැසිල් රාජපක්ෂ මහත්තයා ඒක විඳන් කරනවා. ඒකට ගැලපෙන්නේ නැහැ. එතකොට පට්ට බොරුවා. ඒක පුළුවන් වුණා නම් මී මැසි පෙට්ටි ටිකක් අරන් දෙන්න. අඩුම ගානේ කැලෑ වදින අලි ගම්වලට වැදලා වෙන විනාශය අඩු කරන් තිබ්බනේ. හරි. හරක් එළදෙනෙක් අරන් දෙන්න පුළුවන් නම් කිරි ටිකක් දවා ගන්න. මේසන් බාස්ලා ටිකක් පුහුණු කරලා වඩු කාර්මික කට්ටලේ බැගින් අරන් දෙන්න පුළුවන් නම්. දීවරයාගේ පුතාට බෝට්ටුවක් අරන් දෙන්න පුළුවන් වුණා නම්. හරිද? එහෙනම් කී දෙනෙක් තමන්ගේ ජීවිකාව ගෙනිනවද? මේ ආණ්ඩු ගොඩක්ම කරේ දැන් ජනසභිය කියලා පටන් ගත්තා. ඊට පස්සේ සමෘද්ධි. ඔබ දන්නවද මේ සමෘද්ධි කියන්නේ මොකද්ද කියලා? මනාප ලබා ගැනීම ව්‍යාපෘතිය. එච්චරම තමයි. මං අහනවා මං ඇදලා හිටලා පවුල් කීපයක් එකෙන් ගොඩ ගියා ඇති මොන හරි. හැමදාම දුප්පත්කම නඩත්තු කරනවා. දුප්පත්කම මේන්ටේන් කරනවා. දුප්පත්කම මත යැපෙන්නේ ආණ්ඩු. ආණ්ඩුවත් එහෙමයි මේ ආණ්ඩුවත් එහෙමයි.
ඒ නිසා සමෘද්ධි වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. කීයද දෙන්නේ? රුපියල් 2000යි 1500යි උපරිම 3000ක්. එහෙමනේ දෙන්නේ. ඉතින් එතකොට ඕකෙන් මාසයක් ඕකෙන් මොකද්ද කරන්න පුළුවා? එහෙම නෙමෙයිනේ. එකපාර පවුලට ජීවිතේ අඩු ගන්න මහාන මැසිමක් හොඳ අරන් දුන්නොත්. හරි. නේ? එතකොට දරුවෙකුට මේ හොඳ ජර්මන් ටෙක් එකකට වගේ දාලා දීලා උගන්නලා මෙන්න වියදම කියලා පොඩි එකා අඩු ගන්න ඕස්ට්‍රේලියාවට හරි කියලා කීයක් හරි ගෙදරටත් එවනවානේ. එහිම බෑ. එහෙම නැහැ. ඒව නෙමෙයි. එතකොට සංඛ්‍යාත්මකව අඩුයිනේ. ඈ පවුල් ප්‍රමාණය අඩු නම් ලැබෙන මනාප ප්‍රමාණය අඩුයි. දැන් අපේ කට්ටිය ඔක්කොම බලන්නේ ගියාණ්ඩුවයි මේ ආණ්ඩුවයි ඔක්කොම ගණන් කරන්නේ. දැන් බැසි මහත්තයා එහෙම කම්පියුටරෙන් ගණන් කරන්නේ ඡන්ද ටිකනේ. ඒතර පුළුවන් තරම් වැඩි කරන්න ඕනේ සමෘද්ධි. හරි. අපිට දුරකථන ඔබතුමාක් තියෙනවා. කුණෑගලින් බණ්ඩාර මහත්තයා මම හිතන්නේ. ආයිබෝන් ඔබතුමන්ට සංවාදයට ගොඩ වෙන්න අවස්ථාව තියෙනවා. ආයිබෝන්. ආයිබෝන් මම කුණෑගලේ මොනරාගලින්. මොනරාගලින් සමාවෙන්න. ඔව් කතා කරන්නේ. දැන් අජිත් මහත්තයා කියන සංවාදෙම මම අහගෙන හිටියේ හොඳයි එතුමා විවෘත අදහස් ටික දක්වනවා මම දැන් මගේ අදහස් විදියට දක්වන්නේ අජිත් මහත්තයලට දැන් මේ කාරණා ටික මෙතෙන්ට එනකොට මීට කලින් විසඳුම් මාර්ග වලට මේක එලි දක්වන්න තිබුණා නේද එතකොට මේ රටේ මෙච්චර මේ ප්‍රශ්නේ උත්ෘතම අවස්ථාවට එනකන් ඉඳලා මේ ප්‍රශ්නට විසඳුම් හොයනවට වඩා මේ ප්‍රශ්නේ මුල් අවස්ථාවේදී ඇති වෙන අවස්ථාවේදී මේක එළියට දාලා තිබුණා නම් මෙච්චර දුර යන්නේ නැහැ නේද? අද වෙනකොට ජීවිත හානි වෙලා තියෙනවා, දීපල හානි වෙලා තියෙනවා, ආර්ථිකය කඩක් වැටලා තියෙනවා, දේශපාලනේ උඩ යටිකුරු වෙලා තියෙනවා. දැන් රජුරු එපා කියන රටේ ලොකු අරබුදයක්. දැන් එතකොට මේ අවස්ථාවට එනකන් ඉඳලා මේක උච්චතම අවස්ථාවේදී ওই විසඳුම හෙවීමේදී හිතනවාද අපිට සාර්ථක විසඳුමක් හොයා ගන්න පුළුවන් මේ කියලා? මම සුති බණ්ඩාර මහත්මයා අතරම වැදගත් ප්‍රශ්නයක් මොකද ඔබේ උත්තරේ? තමර මට එකට කියලා තියෙන්නේ ඒකේ වැරද්ද මේ ආණ්ඩුවටයි මම පවරන්නේ. ආණ්ඩුව දන්නවා මේ රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා නාමල් රාජපක්ෂල ඔය සෙට් එක දන්නවා අජිත් ප්‍රසන්නගේ කැපැසිටි මොකද්ද කියලා. මොකද ඒගොල්ලෝ දන්නවනේ. ඉතින් ගිය ආණ්ඩුව කාලේ මම මේ ආණ්ඩුවත් එක්ක හැප්පිච්ච හැටි. ඒතකොට යම්කිසි හැකියාවක් තියෙන එකෙක් කියලා දන්නවනේ. හැබැයි මේගොල්ලෝ වැඩක් ගත්තේ නෑ මගේ. දැන් ඒගොල්ලෝ මට වැඩක් පවරන්නේ නැතුව මාව අඩු ගානේ මාධ්‍යයටවත් කැඳවන්නේ නැතුව දැන් ඔබේ මාධ්‍යයත් මම මේ ආවමනේ මම මේ වෙනම සංවාද වැඩසටහනකට ඔබේ ඇවිල්ලා නැහැ රූපවාහිනී සංස්ථාවට මම ඇවිල්ලා නැහැ පළවෙනි වතාව මම මේ ගොඩ රැගෙන හැබැයි අජිත් ප්‍රසන්න අරගල කරුවෙක් අජිත් ප්‍රසන්න වෙනම හිරේ ගිහිල්ලා ආව අවුරුද්දක් හිරේ ඉඳීම වෙනුවෙන් මම එක්තරා වෙබ්සයිට් එකකට විනාඩි 52කක ඉන්ටර්වයුවක් දුන්නා දැන් 495000ක් බලලා නිකන්වත් මාධ්‍යයකට දැනෙන්න බෑ 495000 මුගේ හිරේ වීඩියෝ එකක් බැලුවා කියන්නේ හිර ගෙදර ගැන මුගෙන් වැඩසටහනක් ගන්න ඕනේ කියලා මාධ්‍යයකට තේරෙන්න බෑ මම වෙන ඕනේ නැහැ එහෙම නැහැ. හරිද? ඉතින් මේ ආණ්ඩුවෙන් අපෙන් වැඩක් ගත්තේ නැහැ. ඊළඟට මම මොකටද මාධ්‍ය සාකච්ඡා තියන්නේ සල්ලි වීදම් කළා. දැන් අද මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා කියන අඩු ගාන රුපියල් 10000 15000ක් යනවා. ඉතින් මගේ පොඩි උන්ට මම කන්න දෙනවානේ. ඇයි? ගිය ආණ්ඩුව කාලේ අරගල කළා අතින් වීදම් කළා අවුරුද්දක් ඉරේ ගිය එකෙක් ආපහු දීපන් මාධ්‍ය සාකච්ඡා රුපියලක් මම වීදම් කරන්නේ නැහැ. මම තීන්දුව කරා මගේ මං උපයන මුදලෙන් රුපියලක් මම මාධ්‍ය සාකච්ඡාවට වීදම් කරන්නේ නැහැ. දැන් මට මෙතනට එමට මට සල්ලියක් නැහැ නේ මං ආවා කරා ගියා හරිද එච්චරයි එතකොට මේ වැඩ ගත්තේ නැහැ අපි දැන් ජනාධිපතිතුමා දන්නේ නැද්ද මං ගැන හැබැයි ඔබ ඔබ මේ අරගලය කරන්න එපා කියන තැන නින්නේ නෑ 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 අරගලය නෙමෙයි මම ඔබට කියනවා පස්සේ වෙලාවක හරි අජිත් ප්‍රසන්න කියන මේ Facebook පිටු මගේ දෙකක් තියෙනවා ගිහලා බලන්න මං අරගලය කරලා තියෙන මේ ඔක්කොම කියලා තියෙනවා පවුල් වාදයට මං විරුද්ධ වුණා හරිද මේ ගොල්ලන්ගේ වැඩේ වැරදි මේ අන ක්‍රමයේ කියලා හරි මේ රටේ සංවර්ධනයේ මේ කියලා වෙන්නේ මොකද්ද කියලා මම පැහැදිලි කරලා දෙන්න. ඔබ ඔබ තනියම කරපු එක දැන් ඔක්කොම එකතු වෙලා කරන තැනට ඇවිල්ලානේ. ඒකට සහයෝගයක් දෙන්න ඉන්නේ. මෙහිමයි. ඒ දෙක වෙනස්. ඒකයි මම මේ කියන්නේ. ඔබ හිතනවා නම් ඔය උත්තර අරගලය ඒක අරගලේ හොඳ පැත්තක් මම දකින්න. උදාහරණයකට ජීවිතේට බැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් ලැබෙන්නකමින් ඉල්ලන්නේ නැහැ ඔය අරගලේ නැත්තම්. ඉල්ලස් වෙන්නේ නැහැනේ. එයා ඉල්ලස් වුණා ශශීන්ද්‍ර ඉල්ලස් වෙන්නේ නැහැ. එයා පට්ට මහන්තත් අයනේ. එයා ඔය ඔක්කොටම වඩා ලොකුයි. හරිද? එන්න එන්න පොරක් නේ යා. හරිද? සද්ද දාන්නේ. එයා ඉල්ලස් වෙන්නේ ඒගොල්ලෝ ඉල්ලාස්තුනේ අරගලේ නිසා. ඒ නිසා අරගලේ ඉන්න සහෝදර සහෝදරියන්ට මං ස්තුතිවන්ත වෙනවා. එතනම මේ රාජපක්ෂවරුන්ගේ මාන්නය බිඳීම. රාජපක්ෂවරුත් නිකන් තවත් පොරවල් නියම ඔය දැන් වාඩිලා ඉන්න පැත්තක. දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා මන් දන්න තරමින් එයාට ඉන්න බෑනේ පාර්ලිමේන්තුවට. ආවොත් කියනවානේ മന്ത്രി බැසිල් රාජපක්ෂ නැමෙති නෑ. එයා ඉන්නේ නෑ. හරි එයා අත්‍තරම කියනවා නම් බැසිල් රාජපක්ෂ මෙලා ඉල්ලාස්සලා යන්න ඕනේ. හරි. චමල් රාජපක්ෂ මහත්තයාට සිද්ධ වුණා සාටකේ ගලවලා පාර්ලිමේන්තුවට. මරුණේ දරගලේ නරගද අරගලේ වටිනාකමනේ සාටකය තමන්ගේ තාත්තගෙන් පරපුරෙන් උරුම වෙච්ච සාටකේ නැතු බව මොකද හරි මම මේ කියන්නේ ඒ නිසා රාජපක්ෂවරුන්ගේ මාන්නේ බින්දම යා ඒක දැන් අරගලේ හොඳයි ඔබ ඒක ඒ ටික හොඳයි ඒක දැන් මම මේ කියන්නේ ඒක ප්‍රශ්නයක් තියෙනවා අර නරක තියෙන්නේ ගෙට් ටු නෑ 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 ඔබ මගෙන් අහුවේ නෑ නේද මොනවද නරක කියලා හරි නරක තමයි නායකෙක් නැතිකම හරිද ඔය ඉබාගාතේ යනන්නේ ඊට පස්සේ ඒකේ
දැන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ තමයි ගෑස් නැහැ, හාල් නැහැ, බෙහෙත් නැහැ, ඉන්ධන නැහැ. හැබැයි එතන කට්ටිය පෙන්නනවා ඔන්න එනවා කාර් එකක් එනවා ඇරලා දෙනවා අරක්කු පෙට්ටි ගන්න. අරක්කු අරක්කු වීඩියෝ තියෙන්නේ. ඊළඟට කාලේ බෝතල් පෙට්ටි. හරිද? අරක්කු කාලේ. බියර් මල්ලිල එන්න ගුවා. වගකීමෙන් කියන කතාව. වගකීමෙන් කියන්නේ. ඔබට දැන් පෙන්නන්න දෙයක් තියෙනවා නම්. දුවම්මෝ දැන් මගේ නම් මේ වෙලාවේ ෆෝනේ. මට මේ වෙලාවේ ගන්න අමාරුයි. අපි නම් දැක්ක බුරියානි දෙනවා දැක්ක. නෑ නෑ බුරියානි නෙමෙයි. ඔය වීඩියෝ බලන්න කොයි අරගලේ කොච්චර දිනවද කියලා. අරක්කු දෙනවා. බියර් දෙනවා කාලේ බෝතල් දෙනවා හරිද ඒ ඕන තරම් තියෙනවා ඊළඟට සන්නස්ගල කියන්නේ පුල්ශාන්ත සන්නස්ගල සන්න කියන්නේ එයාගේ Facebook එකේ දානවා අරක්කු ලොරියක් බෑව කියලා ගෝල් ෆේස් එකට මං කියන්නේ බොරු නා සන්නස්ගලට කියන්නේ නෑ කියලා අරක්කු ලොරියක් හරිද දැන් එතකොට ඊට පස්සේ කට්ටිය සින්දු කියලා නටනවා දැන් මේ අරගලේ මොකක් වෙනුවෙන්ද ඉන්ධන නෑ ගෑස් නෑ කිරිබිටි නෑ බෙහෙත් නෑ මිනිස්සු බඩගින්නේ යකෝ මෙන්න මුං ආතල් එකට නටනවා මාර අරගලයන් ඒ නටනකොට අර බඩ තඩි ගෑනු හරි ඉඟසුඟ මිටිං ගන්න පුළුවන් කෙල්ලු ටිකයි ඔක්කොම ටික එකතුලා නටනවා ඒ මොකද්ද මේ අරගලේ ඔබට ඇවිත් තියෙන ওই වීඩියෝ ටික විතරයි මම නෑ 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 අර අරගල කරන නෑ නෑ ඔක්කොම තියෙනවා කට්ටිය උපවාස කරනවා ඇවිල්ලා නෑ නෑ ඔක්කොම තියෙනවා මම කියන්නේ අරගලයක් කියන්නේ වේදනාවන්නේ මෙතන මිනිස්සුන්ගේ වේදනාව බීලා නටන්න පුළුවන්ද මට නම් මේ වෙලාවේ බීලා නටන්න පුළුවන්ද කාටවත් මේ පුරවැසියෝ මේ රටේ මේ වෙලාවේ මිනිස්සු බඩගිනින් ඉන්නේ බෙහෙත් නැ ඉස්පිරිතාලවල බෙහෙත් නැ හරිද ඉතින් ඒක තමයි මිනිස්සු පාරවල් බවහිර කරගෙන ඉන්නේ ඉතින් ඒක ඒක තමයි කියන්නේ මම ඒකට විරුද්ධයි අරගලයේ කුච්චර ශිෂ්ට සම්පන්න විදියට කරන්න පුළුවන්ද හරිද එතකොට අඩු ගානේ අඩුවේ අහුවනම් මේක මිනිස්සු ශිෂ්ට වෙනවා නෑ ඉතින් ඒක තමයි මම එතුමාට කියන්න තියෙන දේ එතුමා මගෙන් ඇහුවේ ඇයි මේක කලින් කිව්වේ නැත්තේ එකක් බණ්ඩාර මහත්තයෝ මට අවස්ථාවක් දුන්නේ නෑ මට මාධ්‍ය සාකච්ඡා තියන්න සල්ලි නෑ හරි මං අවුරුද්දක් හිරේ ඉඳලා ආපු එකෙක් ඒ නිසා මට මගේ නීතිඥ වෘත්තිය නැති වුණා මගේ නඩු වෙන නීතිඥ මහතුරුන්ට ගියා දැන් කවුරුත් මට නඩු දෙන්නේ නැහැ ඇයි නඩු හතරක් මට තියෙන විත්තිකරුවෙක් මා මට කවුද නඩු දෙන්නේ ඇයි මේ දවසේ නඩුවක් මටත් නඩුවක් මම යනවා විත්තිකරු මම විත්ති කූඩුවට නගිනවා එතන මට සේවදායක නඩු දෙන්නේ නැහැ මං කියන්නේ එතන මම පීඩිත පන්ති අසරණෙක් දැන් කකුල කැඩිච්ච ආබාධිතයෙක් ළමයි දෙන්නගේ තාත්තා කෙනෙක් හරි මං කොහොමද අනිත් මිනිස්සුනේ සටන් කරන්නේ මං වෙනුවෙන් සටන් කරනවා. ඇයි? ඊළඟ නඩු දිනේ තියෙනවා. එකට යන්න ඕනේ, එකකට යන්න ඕනේ, මෙහෙට එකක් මෙහෙට යන්න ඕනේ. හරි? එතකොට මම පීඩිත මැද මම කාවිනේ සටන් ගන්න. එතකොට මම පොදු ජන පෙරමුණේ මම මට මොකක්වත් නැහැ. පොදු ජන පෙරමුණේ මම දැක්කා එක්තරා අවස්ථාවකදී සම්මේලන. ඒවට අපිට ආරාධනා නැහැ. මේ ඊයේ පෙරේද නීතිඥ යෝ ටික එකතු කරලා අගමැතිතුමා කතා කරා. ඔය අගමැතිතුමාට 10 දෙනෙක් හිටියේ නැහැ අමාරු කාලේ. විජේරාම මම එකෙක් ගිහිල්ලා සාකච්ඡා කරන්න. බලන්නේ නඩුව කාලේ දින 52 උදේට යනවා පස්සේ එනවා එතුමා දන්නවා හැබැයි මට ආරාධනා තිබුණේ නැහැ හරි ඉතින් ඒ නිසා මම මේ පක්ෂිකෙක් නෙමෙයි ඒගොල්ලෝ මාව පක්ෂිකෙක් විදිහට සලකන්නේ නැහැ ඒ කියන්නේ මෙච්චර කඩේ ගිහිල්ලත් මොකුත් හම්බුන්නේ නැහැ කියන එක කියන්නේ මොකුත් හම්බුණා නෙමෙයි අඩු මොකුත් මං ඉල්ලුවෙන්නේ නැහැ නේ කියන්නේ මට එහෙමනම් මං මාධ්‍යට ඇවිල්ලා කෑ ගහලා කියන්න එපා මට මොකුත් නැහැ දැන් එහෙම මොකුත් ඔබ පිරිසක් වෙනු පෙනී ඉඳලා තියෙනවනේ මේ විදිහට හැබැයි මේ මිනිස්සු ඉන්නේ මොකුත් පෙනී ඉඳලා නැහැ තමන්ගේ රස්සාව කරලා හම්බ කරලා කාපු මිනිස්සු රුපියල් 15000කට වාහනේ තෙල් ටික ගහගත්ත මිනිහට 45000ක් වියදම් එනවා. දරුවොන්ට කන්න බොන්න දෙන්න විදිහක් නැහැ. ලයිට් කපලා ඉදා රස්නේ. ඒ පීඩනේ. ඔබට තියෙන වේදනාව ඔබට මොකද නොලැබිච්ච එක. අනේ වැරදි චාමරක නෙමෙයි. ඒක එහෙම ලඟු කරන්න එපා. එහෙමනම් මේ මීට කලින්නේ මම කියන්නේ මට ලැබුණේ නැහැ. ඉතින් මම ඉල්ලලත් නැහැ නේ. අපිට මොකුත් නැතුව අපි කවුරු හරි කෙනෙක් කියලා විරෝධතාවයේ ඉන්නේ. ඔබ මොකුත් ප්‍රෙස් එකක් තිබෙන්නේ නැහැ. මම අතින් වියදම් කරගන්න මොකද කියන්නේ. අතින් වියදම් කරන්න සල්ලි නැහැ මට. ඉතින් මම ණය ගෙවන මගේ කාර් එකට හරිද? තරා ලීසින් සමාගමකට අම්බලංගොඩ මං ගෙවනවා 50000ක් වාරිකයක් මගේ ගේ හදන්න ගත්ත ණයවට මං ගෙවනවා 62000ක් එතන හිතන්නකෝ මං කොහොමද ජීවත් වෙන්නේ කියලා මං ආබාධිත රණ පිළිවෙත් නෝනාගේ පඩියයි මගේ පෙන්ෂන් එකේ මම ජීවත් වෙන්නේ අමාරුවෙන් කීයක් හරි නීතිඥ ගාස්සුවක් හම්බුනොත් කීයක් හරි අරගෙන මං ජීවන සරණ මගේ ළමයි දෙන්නෙකුට මම උගන්වන්න ඕනේ එක්කෙනෙක් උසස් පෙළ කරනවා මේ පාර තව කෙනෙක් රැකියාවක් නැති උසස් පෙළ කරලා පුතෙක් ඉන්නවා මම මොන සටන්ද මම මට විඳන් කරන්න නෑ සල්ලි. උදාහරණ මගේ කාර් එක හැප්පුණොත් එහෙම ඒ කාර් එක හදාගන්න මට සල්ලි නෑ. ඒක තමයි. දැන් ඔබතුමාට කාර් එකෙන් හිතන්න පුළුවන්. නෑ මම මේ උදාහරණයක් කියන්නේ. සිමෙන්ති කොට්ටේ 2000 පැන්නාම සිමෙන්ති කොට්ටේ නැති වුණාම පෙදරවරුවට දවසට හම්බෙන්න 1000ක් නෑ. එතකොට මේ මිනිස්සු පාරට එන්න නැතුව මොනවද කරන්නේ? ඉතින් හරි පාරට ඉන්න. හැබැයි පාරට ඉන්න රටේ නීතියට අනුව. අන්න එතනයි මම කියන්නේ. අපිට අපි හැම එකකම සීමාවක් තියෙනවනේ. මිනිස්සුන්ට ගහනවා නම් හරිද ඇදලා දමලා ගහන්න පැය ගණන් කෝච්චි පාර වහලා තියන්න මේ වාරගල නෙමෙයි අපි දැන් අපි මේක ඉවර කරන්නේ කොහොමද කියන්නකෝ නෑ ඉවර කරන්න පුළුවන් ඒ තමයි
ඒ තමයි ඔය අරගල කරුව එක්කෙනෙක්වත් නොකියන සටන් පාර ටිකක් මම කියන්න. මම අභියෝග කරන පුළුවන් නම් මේ අරගල කරුවන්ට කියන්න කියලා. අංක 1. මේ රටේ පාලක පන්තිය 77 සිට ජන ඔය ඉන්න ඔක්කොම UMP ශ්‍රී ලංකා පොදු ජන ඔය ඔක්කොම කට්ටිය අසීමිත ලෙස වරප්‍රසාද ලබනවා. ඒ වරප්‍රසාද අයින් කරන්න ඕන. හරිද? මොනවද වරප්‍රසාද? මේකල අවුරුදු පහෙන් පහට කාප පර්මිට්යක් ගන්නවා. ඒකට කෝටි 3කට 4කට ඒක විකුණනවා. හරිද? ඔය ලොකු ලොකු මහත්තුරු කියන ඔක්කොම ඔක්කොම ඒක කරනවා. හරිද? එතකොට ජනතාවගේ බදු මුදල් ජනතාවට මොටෝසයිකලයක් ගන්න නෑ ඒ වරප්‍රසාදේ. අවුරුදු පහෙන් පහට මන්ත්‍රීවරු. ඒගොල්ලන්ට ඉස්සෙල්ලා අවුරුදු පහෙන් දැන් අවුරුදු 10න් පෙන්ෂන් තියෙනවා. අවුරුදු 10ක් කරලා පෙන්ෂන් එකක් ගන්න පුළුවන්ද? හරි පහෙන් තිබ්බේ. දැන් 10 කවුවනේ. මම නම් දැක්කේ නෑ නීතිය වෙනස් කරනවා තාම. ඒ නීතිය වෙනස් කළා නෑ. පහ තමයි තියෙන්නේ. බොරුවට බැඳින් මහත්තයා කිව්වා 10 කියලා. හැබැයි නීතියක් ගෙනල්ලා සංශෝධනය කරනවා අපි දැක්කේ නෑ. ඒක එකක්. ඊළඟට මේගොල්ලෝ ගෙවල් තියාගෙන ගෙවල් කුලිය ගන්නවා. හරිද? කාර්ය ගෙදර කාර්යාලයේ තියෙන කාර්යාල කුලියත් ගන්නවා. හරිද? එතකොට මේගොල්ලෝ අර පිට රට සංචාරකයයි ඒවා. හරි? ඊ ඔය ඔක්කොටමත් අමතරව කාර්ය මණ්ඩල කියලා. ඔය ගොඩක් අය කාර්ය මණ්ඩල කියන්නේ නන්දා පුතා අරය අයියා මල්ලී ඔක්කොම ටික දාගෙන ඒ ටිකත් ගන්නවා. හරිද? ඊළඟට කොන්ත්‍රාත් කළා ඒකනොත් හම්බ කරනවා. මම මේ කියන්නේ නැත්ත. හරිද? නිකන් බලන්නකෝ අපි දන්න මම දන්න එක්තරා රියදුරෙක් ඉන්නවා එක්තරා. හරිද? මිනිහා ජීවිතේ පටන් ගත්තේ රියදුරා. අද එයා ලොකු දේශපාලන චරිතයක්. හරි? එයාට ගුවන් යානා තියෙනවා. සංචාරක හෝටල් තියෙනවා. එතකොට මෙන්න පොරවල් වෙලා. එතකොට එහෙමනම් මේ දේශපාලකයා. එතකොට එහෙමනම් මේ හඬගාලා ඒගොල්ලෝ කියන්න ඕනේ උඹලා වරප්‍රසාද නැති කරපල්ලා. අඩු ගානේ කියන්න ඕනේ ලැජ්ජ නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කැන්ටින් එකෙන් කන්න එපා මේ වෙලාවේ. මම දැක්කා ජයිපේ වෙන මන්ත්‍රීවරු තුන්දෙනාගේ වීඩියෝ එකක් කරනවා පාර්ලිමේන්තු කැන්ටින් එකේ කනවා. ලැජ්ජයි. පීඩිත පන්තිය ගැන කතා කරන්නේ. ඒගොල්ලන්ට නිකන් හම්බෙනවා කියනවනේ කන්න දෙනවා. මගුල් ගෙදර ගියාම ගියක් හරි දෙනවා මල ගෙදර ගියාම පෙට්‍රල් ගහලා දෙනවා. ඉතින් එහෙම අය හරි වැරදිනේ එහෙම කන එක. හරි මම මේ උදාහරණයකට කියන්නේ හැමෝම එහෙමයි. එතකොට කවුරක්වත් යෝජනා කරනවද ඔතනින් කියනවද පාර්ලිමේන්තු කැන්ටින් එක වහපන්. කා පර්මිට් එක එපා. ඒව කියන්නේ ඇයි ඒ සටනේ කට්ටියටත් බලපානවනේ. ඇයි? ඒකට එනවා විශ්වවිද්‍යාල ආචාර්යවරු. දැන් එතකොට එනකොට ඒගොල්ලන්ටත් උතර නැහැනේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුත් ගන්න ඕනේ අවුරුදු පහෙන් පහට කා පර්මිට් එක. ඒගොල්ලොත් යන්නේ ලොකු වාහනවල ඉන්නේ මේ විශ්වවිද්‍යාලෙට. හරිද? ජනතාවගේ බදු මුදලින් ඉගෙනගෙන ජනතාවට නැති වරප්‍රසාදයක් ලැබෙනවා. ඒගොල්ලොත් ඔය සටන් භූමියේ ඉන්නවා. හරිද? රජයේ නිලධාරි ඒගොල්ලොත් ඉන්නවා පොඩ්ඩක් ඉඳලා මේ දුරකථන මතුවක් තියෙන දෙහිඅත්ත කණ්ඩින් රත්නායක මහත්මයා ඉන්නවා අයිබන් ඔබතුමන්ට අයිබන් කතා කරන්න පුළුවන් අනේ මහත්තයෝ මම ඉතින් මේ ටීවී එක බලනවා අපි ප්‍රවෘත්ති බලනවා ඉතින් මේ වගේ මට යටකුණු දෙයක් තමයි ඇත්තටම අපි පාර්ලිමේන්තු එකේ දැන් කොයි එකන කරන්න කියත් තව කොටසක් හකුලෙන් අදිනවනේ ඉතින් මේ දේ නිරාකරණය වෙන්න නම් මම දකින ඇත්ත තමයි මේ හැමෝම නිර්මාණය කරලා ලෙවන්නේ නීතිඥවරු අපි නීතිඥවරු නඩකාරු මහත්මයලා ඒ වගේම දොස්තර මහතුරු ඒ වගේම ඉස්කෝල් මහතුරු ඒ වගේම පාර්ලිමේන්තු එකේ ජනාධිපතිට මේ ඔක්කොම බාහිරදයි විශ්වවිද්‍යාලෙන් පාස් කරලා උපයත් වෙන්න පුළුවන් නමුත් මේ ඔක්කොම නිර්මාණය කරේ පීඨාධිපතිවරුනේ දැනට මං හිතන්නේ මේ ඔක්කොමලා ඉදිරිපත් වෙනවා නම් මේ වැඩේට ඇයට විරුද්ධ වෙන්න කිසිම කෙනෙක් නැහැ ඒක මන් දකින නිසා අපි ඔක්කොමලා ආයතන කරමු ඒ ඇයට මේක බාර අරගෙන මේක ඉවස්ථාව හදලා මේ රජය බාර අරගෙන නැත්නම් ඒගොල්ලොන්ට හොඳ හය දාලා මේක කරගෙන යන්න කියන එක මගේ අදහසක් ඇති වුණා හොඳයි බොහොම ස්තුතියි ඔබතුමන්ට ඒ කියන්නේ මේ පිටින් පාර්ලිමේන්තු පිටින් ජාතික ලැයිස්තුවේ හරහාගේ ඒකත් යෝජනාවක් විදිහට ඇවිත් තිබුණු කාරණා ඒක මම කියාගෙන ආවේ ඒගොල්ලන්ගේ වරප්‍රසාද ගන්න ඒතකොට ඒගොල්ලෝ ඉල්ලන්න ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතිවරුන්ගේ වරප්‍රසාද ගියත් තියෙන කෙනෙක් ලැජ්ජ නැතුව ගයක් ගන්න එපා නිල නිවාසය දැන් හිතන්නකො කොළඹ ඉන්නේ නිල නිවාසය මොන අපරාධයක් ඊළඟට ජනාධිපති විශ්‍රාම නිල නිවාස ඇයි ඇයි එහෙම දෙන්නේ මාර වැඩන්නේ දැන් හැමෝටම මේ රටේ මන් දන්න තරමේ චන්ද්‍රිකා මැතිණියට එතකොට සජිත් මහත්තයාගේ අම්මට එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාට ඊළඟට මේ මෛත්‍රීපාල සිරිසේන එයාගේ පැජට් පාර ගෙදර බලන්නකො සයිස් එක විතරක් මං කියන්නේ ලැජ්ජ නැද්ද කියන්නකො තනි මිනිහෙකුට ඔච්චර තඩි ගියා හරි ඇයි ඒක වෙනත් වැඩකට ගන්න බැරි ඒකේ කී දෙනෙක් මුර කරන්න ඕනද සුද්ධ පවිත්‍ර කරන්න ලයිට් අර බිල් මේ බිල් බලුවා මේ තනි පුද්ගලයෙකුට ඇයි එහෙම වරප්‍රසාද හරි වරප්‍රසාද කපා එතකොට ඒව කප්පාදු කරන්නේ ඊළඟට මගේ මතේ නම් සියලුම රජයේ නිලධාරීන්ට කා පර්මිට් බෑ ඒ ඇයි එහෙම බෑ ජනතාවට නැති වරප්‍රසාදයක් ගන්න බෑ කිසිවෙකුට ඔබ හිතන්න ඔබත් බදු ගෙවනවා
ඉගෙන ගත්ත මිනිස්සෙකුට යම් ආකාරයකින් තමන්ගේ තනතුර සහ කැපවීමට අදාළව සුදුසුකමක් විදිහට ලැබෙන්නේ නැද්ද? බෑනේ ඉගෙන ගත්ත කම හින්දා. ඒතොර ඉගෙන ගන්න බැරි වෙච්ච කරන්නේ. දැන් ඉගෙන ගන්න බැරි වෙනවානේ විවිධ හේතු නිසා ආර්ථිකයේ දුප්පත්කම නිසාම. එහෙම වෙන්න පුළුවන්. හොඳ හොඳ තරුණයෙක් ඉන්නවා හොඳ මොලයක් ඉගෙන ගන්න බෑ ඒ වෙලාව අම්මා තාත්තා නැති වෙලා ආර්ථික ප්‍රශ්න හින්දා. ඒතොර ඒකට මෝටර් සයිකලයක් ගන්න බෑ. ඉගෙන ගත්ත නිසා ඉගෙන ගන්න කාගෙන්ද? බදු මුදලින් අපේ රටේ ජනතාවගේ. ඒතොර නිදහස් අධ්‍යාපනයෙන් පළ නෙලලා ඊළට අවිල්ල කියනවා එයාට තව කාර්යයකුත් දෙන්න. ඒක වැරදි. මගේ මතය ඒක අනිත් එක අවුරුදු පහෙන් පහට. ඉතින් අවුරුදු පහෙන් පහට ගෙවනවා මං ගාව තියෙන කාර් එක අවුරුදු 14යි දැන්. හරිද? මං අවුරුදු 14ක් තාම පදිනවා. හරි? හරි. එතකොට ඒ වරප්‍රසාද කප්පාදු කරනවා. ඊළඟට මේගොල්ලන්ගේ ධනෙ විගණනය කරනවා. මේගොල්ලන්ගේ තියෙන දීපල රාජ්‍ය නිලධාරීන්ද දේශපාලක. රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන් ඔක්කොගෙම. හරි දැන් අපි දන්න එකක් කියමුකෝ එස්පී දිසානායක කියන අමතුමම කෙලිම කියන්නේ එතුමා චන්ද්‍රිකා මෙත්‍රි බලන්න 89 හරි 90 හරි එන්නේ තැපැල් 90. තැපැල් 90 ආවේ. මං කියන එක බොරු නම් කියන්න. කංගුරං කියත ඉඳලා. අද බලන්න එතුමාගේ දීපල. මම මේ කියාගෙන යන්නේ එක්තරා තවත් ඒ වගේ කෙනෙක් කියනවා. එයා මේ ඉන්ෂුරන්ස්. එහෙම නැත්නම් මේ රක්ෂණ නියෝජිතේ. අද ඒ රක්ෂණ නියෝජිතයා එයාගේ නෝනත් මොකක් හරි එකක කැෂියර් කෙනෙක්ද කොහෙද ඉඳලා තියෙන්නේ. අද ඒගොල්ලන්ගේ දීපල බලන්න. මේ දේශපාලනේ ඉන්නේ. වෙන දෙයක් ඒගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. මම විරුද්ධව කතා කරනවා අජිත් ප්‍රසන්න නැහැ මොකද තව නඩුවක් එකතු වෙනවා තව නඩුවක් එකතු වෙනවා නෑ නඩුවක් නෑ ඒ නඩුවේදී ඔප්පු වුණා නඩුවකදී ඔප්පු වෙච්ච කාරණේ මම කියන්නේ හරි මම කියන්නේ කෙලින්ම හරි මහින්ද රාජපක්ෂ අගමැතිතුමාව ගන්න එතුමා 70 මැතිවරණ ඉදිරිපත් වෙන්නේ ආපදානායක් කරගෙන එතුමා කැලණිය විශ්වවිද්‍යාලේ මා දන්න පරිදි පුස්තකාල සහායක ජයවර්ධන විශ්වවිද්‍යාලය ආපදානායකින් ආවේ ඉතින් අද එක එක කෙනා කියන එතුමාගේ බිලියන මෙච්චරයි අත්‍තරයි කියලා. අපි කොහොම හරි දන්නවා යම් කිසි විශාල ධනයක් තියෙනවා. නැත්ද? බොරු කියන්න බෑනේ. හැමෝම දන්නවනේ ඒක විශාල ධනයක් තියෙනවා. කියන්නේ යාගේ පුතා රෝහිත රාජපක්ෂ ජෝර්ජ් කීඩ්ගේ චිත්‍රයකට ලංසුවක් තියෙන කෝටි 3ක්ම. හැබැයි රෝහිත රාජපක්ෂට රසවන්නේ නැහැ. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. එයාගේ බලල නැතුණාම දාන වැඩ එක මගේ පූස නැති වුණා එවනේ. තඩි ගයක් තියෙන ඒවත් තියෙනවද? රස්සාවක් නොකර පුළුවන් ද ළමයි හදාගෙන චිත්‍රයක් ගන්න කෝටි 3ක්ම ආරක් මම මේ විරුද්ධව කතා කරා මොකද දැන් නැත්තම් මේ අරගලේ වැඩන්නේ ඔය භූමියේ අරගලේ මොකටද අපි වගේ උන් කවුරු හරි මේක ඇවිල්ලා ඇත්තට මාධ්‍යට කියන්නේ නැතුව හරි එහෙම වෙන්න බෑනේ හරි එතන ඒ අයගේ පවුලේ ඇයට තියෙන කොටස් සමාගම් වල අයිතිය බැලුවාම පට්ට ධනයක් ඉතින් මම කියන්නේ ඒව විගණනට ලක් වෙන්න ඕන එහෙම නැත්නම් මේ මහත්තුරු කියන්න ඕනේ වෝන් අප් වෙලා අපි කියනවා රාමී කී කියන එකට වෝන් අප් වෙලා එහෙම නැත්නම් ඉස්සරහට ඇවිල්ලා ඔව් අපි ආයුක්ත සහගත ලෙස මුදල් හම්බ කරලා තියෙනවා අපි ඒකෙන් කොටසක් දැන් අපිට සමහර ඒවා නැහැ මෙන්න මේ අපි දෙනවා අපව මහා බාණ්ඩාගාරයට දෙන්න පුළුවන් නැත්නම් මහා බාරකාරයෙක් කියලා ඉන්නවනේ දීපල එයාට දෙන්න දීලා අත හොද ගන්න නැත්නම් පව් ගොඩක ඉන්නේ මේකල් හරි එතකොට මම කියන්නේ අන්නේ විදිහට විගණනේ මම දැක්කා ඒ සටන් පාඨය ඒගොල්ලන් කියනවා විගණනේ දැන් ඇවිත් විගණනේ ඇවිල්ලා තියෙනවා ඒක හොඳයි මම දැක්කා වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා කියනවා බෝඩ් එකක් උසල මම විගණනේ සූදානම් කවිරත්න මන්ත්‍රීතුමා කියනවා මමත් සූදානම් ඒක හොඳ රැල්ලක් හැබැයි විගණනේ කියලා සූදානම් කියලා වැඩක් නැහැ පනතක් ගේන පාර්ලිමේන්තුවට ඔබ දන්නවද 2015 දී ආපු මෛත්‍රීපාල සිරිසේන රනිල් ආණ්ඩුවේදී විගණන කොමිසම තිබ්බට 19 ඒක දත් නැති කටක් විගණන කොමිසම තියෙන වැඩක් ගන්න බෑ. විගණන කොමිසම සක්‍රිය කරන් විගණන පනතක් ගේන්න තිබ්බා. ඒ පනතට විරුද්ධ වුණා. එදා ඉඳන් කරේ විගණක ආධිපතිට බැන බැන හිටිය ඔය කට්ටිය. ඉස්සේ මොකද කරේ? විගණන කොමිසම නැති කරා. දැන් එහෙමනම් මගේ මතය හරිද? මේ විගණන කොමිසම සක්‍රිය විගණන කොමිසමක් පත් කරන්න ඕනේ. ඒක සක්‍රිය කළ නීතියට යටත් කරන්න විගණන පනතක් ගේන ඕන පාලි. ඒ විතරක් නෙවෙයි. ඔබ දන්නවද? එක යෝජනාවක් එන්න ඕනේ. මං හිතනවා ඒ ගැන කතා බහක් තියෙනවා. ලංකාවේ සියලුම ලොකු ව්‍යාපෘති තියෙන. ඒවා අනිවාර්යයෙන්ම මේ වගේ අපි කියනවා විගණන මණ්ඩලයකට දාලා මේ ව්‍යාපෘතිට යන මුදල සාධාරණද කියලා. හරි මම දැක්ක එක්තරා මේ කෝච්චි පාරක මේ සිග්නල් ලබා දීම සම්බන්ධව දුරකර බැලුවාම ඔබ පිළිගන්නවද එතනින් 80%ක් වංචා කරලා තියෙනවා කියලා. මම දැක්ක එක්තරා ආචාර්යවරේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වීඩියෝ එකක් දාලා තිබ්බා දුම්රියට සම්බන්ධ. ඔහු කියනවා මෙන්න මේකේ ඇත්ත මුදල. හැබැයි සබ් කන්ට්‍රැක්ට් දීලා තියෙන මේකට රටට වෙච්ච පාඩුව. දැන් ඔබ දන්නවද මේ එක්කෙනෙකුටවත් දඬුවම් කරන්න බෑ. එහෙම නීතියක් නෑ අපේ රටේ. නීතිය ඒ තරම් දුර්වලයි. ඒ නිසා මම විගණනට යටත් වෙනවා අපි සූදානම් කියලා බොඩු ඇල්ලීම තරම් මදි. දැන් බල කරන්න පුළුවන් අරගල කරුවන්ට ගෙනෙව් දැන් විගණන පනත.
හරිද ඔය කියන මහින්ද රාජපක්ෂ මහත්තයා කියුවනේ අපි ගේන සූදානම් කියලා මේ අනුග්‍රහ ව්‍යවස්ථා සංශෝධනය ඇතුල් කරපන් ඒකට විගණන කොමිසම ගෙනෙන් විගණන පනත හරිද හරිනේ දැන් ඔක්කොම සුද්ධ වෙලා යනවා දැන් සල්ලි අරගෙන පිටරටට යන්න පුළුවන් හරි එතකොට එහෙම කරන්න ඕනේ හරි එහෙම කරලා සම්පූර්ණයෙන්ම අර එහෙම කරොත් එහෙම ඇත්තටම ඔය ගොඩක් ප්‍රොජෙක්ට්ස් වලට යන මුදල් වලින් ගොඩක් ඉතුරු වෙනවා අද ණය අරගන්නවා ප්‍රොජෙක්ට්ස් කරනවා හම්බ කරනවා හරි විශාල මුදලක් ඒගොල්ලෝ හම්බ කරනවා ඔබට හිතා ගන්න බැරි තරම් මුදල මම මේ අතුව කියන්නේ මොකද මම දැක්ක මම පලාස් සභාවක හිටියා මට සමාවෙන්න විනාඩියක් මාකොලින් ප්‍රේමදාස මහත්මයා ඉන්නවා ආයිබෝන් ඔබතුමන්ට ප්‍රේමදාස මහත්මයා ඔව් කතා කරන්න පුළුවන් ඔව් ආ ආ ආ හලෝ ඔව් කතා කරන්න ආ මම මේ මාකොලි පම් ප්‍රේමදාස අපිට ඔබතුමා බොහොම හොඳින් ඇහෙනවා දුරකථනයේ කතා කරන්න රූපాయనిට සමන් නොදී ඔව් රූපాయని අලු කරන්නද ඔව් ඔව් අපි ඉක්මනින් කතා කරමු හා හොඳයි ආ මේ මහත්මයා මම මේ කතා කරන මේ විජය මහත්මයා මේ සාකච්ඡාවට සහභාගී වෙලා ඉන්න මහත්මයාගේ මම මේ මුලේ ඉඳලා මේ කතාවම අහගෙන හිටියා ඇත්ත වශයෙන් මේ මහත්මයා කටේ මසුරන් දාන්න ඕන හරියටම අවංකවම ඇත්ත ඇති හැටි කතා කරන දේශපාලෙන් ටිකක් තොර වෙලා දේශපාලඥයෝගෙන් ටිකක් තොර වෙලා බොහොම හොඳට කතා කරන එහෙම තමයි මේ විගණනය කරන්න ඕන ප්‍රධානයි මහත්මයා කිව්වර දේශපාලඥයෝගේ මේ රාජ්‍ය පරිපාලක ආයතනයේ මේ දේපොළ රාජ්‍ය සංතකරණයේ විගණනය කරලා ඒවා ඒ මුදල් නැති අපි මේ රට දියුණු කරන්න මේකෝල එතරම් කූටිපත්ති වෙලා මේකෝල කුර සැප විඳිනවා මේකෝල අපි මේ දුප්පත් මිනිස්සු අතර එදා විල කන්න විදියට බොහොම අහිංසක අතරන වෙලා ජීවත් වෙන යුගයක ඔය සාකච්ඡාව පිටම වැදගත් වෙනවා මම මුලින්දල මේවෝ මම මේ මහත්යට සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා හොඳයි බොහොම ස්තුතියි ප්‍රේමදාස මහත්මයා ඔබේ අදහස වෙනුවෙන් ඔබවට කතා කරන්න පුළුවන්. ඔව් ඒක තමයි මම කියාගෙන. එතකොට මේ දැන් කරන්නේ දැන් සටනේ තියෙන මොකද go home කෝට. දැන් ඔය මොකක්වත් නැහැ නේද? දැන් ඒගොල්ලෝ කියන්නේ මොකුත් නැහැ බෝඩ් එක ඔස්සගෙන ගෝටා ගෙදර ඵලයක්. මම කියන්නේ ඇත්තටම ඒක නෙමෙයි සටන් පාට ටිකක් අඩු ගන්න ගේන්න එපේ. හැමෝම කෑ ගහන ගෝටා ගෙදර ඵලයක්. ඊට පස්සේ කපුටු කක්ක් බැසිල් බැසිල් බැසිල්. උච්චරේ සටන් පාට දෙක මන්ද වටරන් ඇහුච්චේ උච්චරයි. හරිද බැසිල් ගැන මම කතා කරන්නේ නැහැ අැතරම ඉතින් අයිල්ලාස්තර තියෙනවා නමුත් ගෝඨාභය ගෙදර යවීමෙන් මේ කිසිවකට උත්තර ලැබෙන්නේ නැහැ ඒකයි මම කියන්නේ කවුරු හරි ජනාධිපති වෙයි හරි තව කවුරු හරි අගමැති වෙයි ආණ්ඩුවක් ඇයි මේ ඒක එන කට්ටියත් ඉතාලම ලස්සනට කරා මොකද දැන් අපිට දැනෙනවා කොහෙද ඉඳන්ද කොහෙටද වෙනකන් නුවරින් ඉඳන්ද කොහෙද ආයි සජබ පාගමනක් කරනවා කවුද ඔක ඉන්නේ මහා බැංකුව හොරා කාපු එකේ එහෙන් මෙහෙන් අතු අඩු ගන්න ඉස්පිලි පාපිලි අපි කියනවනේ අර ෆුට් නෝට් කල්ලියේ සෙට් එකකුත් ඕක ඉන්නවනේ මහා බැංකුව හොරා කෑවේ නැහැ කියපෝ වුණත් ඉන්නවනේ හරි සජබ සජිත් විතරක් බලන්නකෝ එයා සංස්කෘතික අරමුදලෙන් කොච්චරක් අරගෙන තියෙනවද කියලා හරි හම්බන්තොට නිවාසිත කිරීමේ මොකද්ද නිවාස අමාත්‍යාංශ කාර්යාලයක 1000 ගණන් බඳවගෙන අන්තිමට නිලව බඳව ගන්න බැරුව ආණ්ඩුව වෙනස් වුණා විතර ඒගොල්ලන් රස්සා නැතුණා මතකනේ මං කියන්නේ මේ කට්ටිය ඔක්කොම ජාතික ධනය කාබාසිනිය කරපුවායි හරි නිකන් හිතන්නකො ඔය හැමෝම පුළුවන් තරම් රස්සාවට දාලා පුරෝපු අය මේගොල්ලෝ දැන් අද ගෝටා ගෝහොම් කියනවා ඒ ගෝටා ගෝහොම් කිව්වා සජිත් කම්මින් කියලා කියන්නේද ඈ කාටද අපි එන්න කියන්නේ හරි මං කියන්නේ මාර ජෝක් එතකොට මේ සටන හරහා වෙන පට්ටිය එහෙම සෙට් වෙයි කියනවා හරි හරිද ඊළඟට අපි ජවිපි ගැන කතා කරමුකෝ ජයිපි මහා සුද්ධ වූ දයකත්තා මිටියයි අරගෙන එන මාර ආමාංශික කම්කරු ජනතාවගේ පීඩිත ජනතාවගේ පක්ෂේනේ ඒගොල්ල කාත් එකද කියන්නේ ඩීල් දෙන්නේ නැත්තේ කියලා මුලින්ම චන්දිකා එක 94 ඩීල් එක දානවා ජනාධිපති අපේක්ෂකෙක් කියනවා මේ හම්බන්තොට එයා කියනවා චන්දිකා මේ පොරොන්දු වෙනවානේ අනු ජනාධිපති විදුරිය අවශ්‍ය කරනවා කියලා එයා ඉල්ලාස්තුන බබා හරිද එයා ඒ කියන්නේ ඒගොල්ලෝ දාන්න අර ධනපති කාන්තාව පිළිගත්තා එයාගේ වචනේ ඊට පස්සේ 2005 දී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වැඩ කරනවා මහින්ද රාජපක්ෂව ජනාධිපති කරන්නේ ඒක අපි කියමු හොඳයි කියලා ඒ අවස්ථාව අනුගෝල අර අනම්මන හැබැයි පසු අවස්ථාවක කියනවා මහින්ද හෙල්පින් හම්බන්තට හොරා හෙල්පින් හම්බන්තට ගිනුමාවේ ජනාධිපතිතුරන්ට පෙරද පසුද පෙර ඒක ගැන ලොකු කතා බහක් ආවනේ ඉතින් අර හෙල්පින් හම්බන්තට හොරා කියන්නේ ජනාධිපතිතුරන්ට උදව් කරලා පසුව පට්ට කුහකයිනි මු මුක්කුදමු මං අහන්නේ එහෙනම් හොරෙක් කියලා දැනගෙන උදව් කළ තින් ජනාධිපතිතුරේ පට්ට අවස්ථාවාදීනේ චාමර තේරුවා මම කියන්නේ ඒ වෙලාවේ කරුණු හෙන්නේ නෑ ඒ වෙලාවේ කරුණු නෙමෙයි හොරෙකුට උදව් කරන්න බෑ
horek ko janadhipati karan horek kiyala danagena ehema nan kiyanna one helping hambantota vyaj chodanawa api eka piliganne eka piligar ganna gaman mahindawa pat karanna patta utsahayak ganna ilagata nika ohoma kiyala balannako 2010 de mokada wenne kiyala 2010 di general fonseca wa janadhipati karanna bæhala sf mehiyuma karanawa habai yuddhaya wenuwen kisi deyak nokorupu jaivipe Aye wae ta chande duni ne game eka kollekuta kellekuta hamudawata bendenna kiyala kiwwada jaivipe kawadawa bendiyan kiyala kiwwada ne kisima udawwak ne hari okkoma kare vivechana kiri kisima sahayaka ratta pura udghoshana kara weda warjana kara me rate yuddhayak yana athara bare kisima udawwak karana habai ehema karupu jaivipe ekara nayakatwaya deepu sarath fonseca wa janadhipati karanna idirpat wenawa hari da එතකොට ඒකද මේ දැන් කතා කරගෙනවනේ මේ යුද අපරාධ කරා කියලා යුද අපරාධ කරනවා නම් හමුදාපතිනි අංක එක වෙන්න ඕනේ. ඔය සම්බන්ධලා ඔය හකීම්ලා ජයිපේ ඔක්කොම එකතු වෙලා වැඩ කරනවා. එතකොට කොච්චර කුහකද කියලා කියන්නේ ජයිපේ. එතකොට 2015 මොකද කරන්නේ? අරයාගේ කඩේට යන්න එපා මේක ගැන මට ෂුවර් නෑ කියලා වැඩ කරනවා. බැහැලා වැඩ කරනවා. දෙවෙනි මනාපේ දෙන්න කියනවා. හරිද? එහෙමනේ. ඉතින් පස්සෙත් මේ සජිත්ට දෙවෙනි මනාපේ දෙන්න කියලා තිබ්බනේ 2019. එතකොට කොහොමද ජාතික විධායක සභාවේ සමාජික නැෂනල් එක්සිකියුටිව් කමිටි එකේ සමාජිකයේ අනුර කුමාර දිසානායක ඔහු වීඩියෝ එක කියනවා මම ජාතික විධායක සභාවේ සමාජිකෙක් විදිහට අපි දැන් දින 100ේ යහපාලනය නිරීක්ෂණය කරනවා අපි ඒකේ අධීක්ෂණය කරනවා සංවර්ධන කටයුතු වීඩියෝ එකක් තියෙනවා හරිද පසු අවස්ථාවක ආණ්ඩුවට අවුරුදු 3ම ඒකට අවුරුදු 3ම ආරක් පිරෙනකොට තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒක අහෝසි කරන එතෙක් ඉන්නවා අර ලේකම් මණ්ඩලයේ ගොඩට කාර්යාලයක් තියෙනවා එතකොට මොකද්ද මේ ගියා ආණ්ඩුවේ ලොකු කොටසක් පළවෙනි මහ බැංකු හොරකම වුණේ 2015 පෙබ්‍රවාරි 28 දෙවෙනි එක 2016 මාර්තු ඔය දෙක වෙනකොටත් එයා ජාතික විධායක සභාව ඊට පස්සේ අඩු ගන්න මම දැන් මේ ආණ්ඩුවේ ආයතනයක අර ලේකම් මණ්ඩලයේ තමයි ඒක හෙලිදරව් කරේ කියන දන්න ඒක හෙලිදරව් කරා කියන්නේ ඒක තමයි ගේම් කියන්නේ ඒකනේ ලස්සන ඒක කරා එතකොට ඒගොල්ලෝ හරි ෂෝක් අපි දූෂණයට විරුද්ධයි. හැබැයි ජාතික විධායක සභාවේ ඉන්නවා. අරලීගහ මන්ත්‍රී ඉන්නවා. හරිද? දූෂණ විරෝධී ඒකේ මේ කාර්යාලයේ කටයුතු කරනවා. මේ විදිහට ඉතින් කිසිම දෙයකට සත්භාවයෙන් එකතු වෙන්න බැහැ නේද කෙනෙක්. මේ නේ ඔයගොල්ලෝ කියන මහා සමාජවාදී දූෂණයට විරුද්ධ. මම ඔබ ඒක වැරදි ඉස්සරහට දාලා මේක ඒක නෑ. ඒක වෙනස්. ඔහු පසු අවස්ථාවක් කියන මම හිටියේ නෑ කියලා. ජාතික විධායක සභාවේ කොච්චර පට්ට ගුහකද කියන්නකෝ. මම මිනිසුන්ව නොම ගැවුණ හැටි. පස්සේ වීඩියෝ එක දැක්කහම තමයි කට උත්තර නැති වෙන්නේ. මං කියන්නේ මෙන්න කට්ටිය මෙන්නකට මේගොල්ලෝ තමයි විශ්වාස කරන්න කියන්නේ. එක්තරා අවස්ථාවක ජනාධිපතිගේ විජේදාස රාජපක්ෂ මහත්තයා කියනවනේ. වැසිකිළියේදී 125ක් දුන්න කියලා. නේ? මං කියන්නේ මේ තීන ඒවා කියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ පක්ෂීය විගණනයට ලක් කරනවාද? පක්ෂ අරමුදල බිලියන 11ක් තියනවා කියනවා. ඒ වගේ කියනවා. එහෙනම් කියන්න බෑ මෙන්න විගණනයට ලක්. කොහොමද මේ මුදල් ආවේ? එතකොට අපිටත් ප්‍රශ්නයක්. කොච්චර එහෙම මුදල් ආවේ කොහොමද ওই පක්ෂෙට? හරි? ඒක ඇතුලේ තියෙනවා ඒගොල්ලොත් කා පර්මිට් ගත්ත මුදල් තියෙනවා. ජනතාවගේ ජනතාවට නෑ ඒ වර ප්‍රසාදේ ඒගොල්ලෝ ගත්තනේ අවුරුදු පහෙන් පහට ගත්තනේ 2016 අනුර කුමාරලා කාපමිට් ගත්තනේ ඒ වෙන් වහන ගත්තනේ මම මේ කියන්නේ ඉතින් මේගොල්ලෝ තමයි සුද්ධ කතන්දර ඒගොල්ලොත් යනවා පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් කනවා ඒගොල්ලොත් ඒ වර ප්‍රසාද ලබා ගන්නවා හඳුන්නේ ති රංජන් පිටරට ගිහින් බන්දක්ක වීඩියෝ තියෙනවා ඒගොල්ලොත් යනවා සංචාරේ මම කියන්නේ ඒක කියන්නේ නෑ නෙලියේ එළිය කියන්නේ අපි මහා සුද්ධයි අපි මේ රටට ආදරේ අපි දූෂණයට විරුද්ධයි හරිනේ එතකොට එහෙමනම් මම කියන්නේ මට පේන විදියට ඩීල් දේශපාලනයෙන් මුදල් හම්බ කරලා තියෙන ඒගොල්ලෝ. හරි. එහෙම නැත්නම් විගණනේ ලක් කරලා කියන්නේ මේ බිලියන මෙච්චර ගන්න හම්බුනේ කියලා. ඒ තමයි ජයවිප්පිය තත්ත්වය. හරි. විගණනයත් කරනවා නම් ඔබ ඔය කියන ටිකෙන් මේ රටේ විදේශ සංචිත නග්ගල ගොඩ දාන්න පුළුවන්? පුළුවන්. මම කියන්නේ මෙහෙමයි. අපේ රටේ හොරකම නවත්තන්න පුළුවන් නම්. හරි. ඔය කොමිස් ගහලා අපේ රටේ ජාතික ධනය විනාශ කිරීම නවත්තන්න පුළුවන්. අනවශ්‍ය ඔය පාරවලට තාර දැමිලි මේක එක ගමකට එක වැඩක් මේ ඔය කාපට් කරන ඒවා. මේ අපේ රටේ පාරවල් ටික මං කියන්නේ හොඳටම ඇති මේ වෙලාවේ. දැන් අපි කරන්න ඕනේ ඒවා නවත්තන එක. ඔබ ජනතා නියෝජිතයෙක් විදිහට හිටියන ගාල්ල දිස්ත්‍රික්කේ. ඔව්. ගාල්ල මිනිස්සුන්ට වතුර තියෙනවද? නෑ මොන ගාල්ල මිනිස්සුර නෙමෙයි. මං යන කාලෙත් බෙන්තරට වතුර නෑ. මම පළාත් සභා මන්ත්‍රී ආණ්ඩු පක්ෂේ බෙන්තර හන්දිරි කියලා උද්ඝෝෂණය කරා. ඒ කවදද මට මතක හැටියේ 2012 වෙන්න ඕනේ. උතර මම හිතන ඔබතුමාලට පළාත් සභාවේ බලය තිබුණානේ. අපි ආණ්ඩුවේ ආණ්ඩුවට විරුද්ධව පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න කියන ටිකක් පිස්සෙක්නේ මං. ඒ කියන්නේ 아무තු චරිතයක්නේ. ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කරා. ඒතර දිනේෂ් ගුණවර්ධන මුද මේ ජන සම්පාදන ඇමති. හරිද? ඒක එක්තරා විදියට යම් යම් ක්‍රම විදියට ඒක මාධ්‍යෙන් ආවරණය කරේ නැහැ. මාධ්‍යයට යන එක වැළක්වුවා යම් කිසි වෙලාවකට. මොකද ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් නෙමෙයි කරේ. ඔබ පිළිගන්නවද තාම බෙන්දරට වතුර නැහැ කියලා. නෝ.
බෙන්තරට තාම වතුර නැහැ. හරිද? තාම මිනිස්සුන්ට වතුර නැහැ බොරුවක් කරන්. එතකොට දැන් මම කියන මේ වෙලාවේ මම දන්න තරමින් මොහාන් සිල්වා මැතිතුමා තමයි අමතිවරයා ඉන්නේ. එතුමාත් ජල සම්පාදන අමති විදියට මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ගරු නීතිඥ මොහාන් සිල්වා මැතිතුමනි මගේ ගම ඔබේ දිස්ත්‍රික්කයේ කරුණාකර බෙන්තර ජනතාවට වතුර දෙන්න. අපි අරගල කරා ඔබ 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 පිළිගන්න චාමර අපේ මහා අමතිතුමා හිටපු ශාන් විජේලා සාරි 16000ක් දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදලින් මව් සෞඛ්‍ය කමිටු කියලා කාන්තාව හතර පහ දෙනෙක් වෙනවා සාරි ටික දෙනවා මේ මොකටද මනාප ගන්න ඒකට විරුද්ධව කතා කරපු කෙනෙක් අජිත් ප්‍රසන්න අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතා කරන අවස්ථාවේදී එතුමාගේ මූණ බලලා ගරු සභාපතිතුමනි අපේ මහා අමතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදලින් සෞඛ්‍ය ස්පිරිතාල වලට මෙච්චර රුපියල් දීදි සාරි එහෙම කර එහෙම කතා කරා ඔබ පළාත් සභාවේදී ඔබ පර්මිට් එක ගත්තේ නැද්ද ගත්තා ඒකට මොකද කරේ ඒක ඒක පාවිච්චි කරා ඒකෙන් තමයි මම ඔය ඒකෙන් රුපියල් ලක්ෂ ගාන මට මතක නැහැ ගාන කීයද ඒකෙන් කොටසකුයි නයිකුත් අරගෙන තමයි මම කොළඹ ගෙදර ගත්තා ඔබට ප්‍රතික්ෂේප කරන්න තිබ්බනේ නෑ මම ප්‍රතික්ෂේප කරන්නේ පර්මිට් ප්‍රතික්ෂේප කරන්න කියනවා නෑ 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 ඒක තමයි මම කියන්නේ ඉතින් අපේ පළවෙනි අවස්ථාවේ අපි ගියා විතරයි අපි මුකුත් දන්නේ නැහැනේ හරිද මම කියන්නේ දැන් ඒ දැන් ගත්ත නැති කෙනෙක් ඉන්නවද කියන්නේ මහින්ද රාජපක්ෂ ගත්ත නැහැ කියලා කියන්න පුළුවන්ද රබී කරුණායකලා ගත්ත නැහැ කියනද නාමල් රාජපක්ෂලා ගත්ත නැහැ කියන්නේ ඔක්කොම ගත්තා මමත් ගත්තා මමත් ගත්තා නැත්තම් මම කියනවා නැත්තම් මට කියන්න තිබ්බනේ ගත්ත නැහැ කියලා ඔබට අජිත් ප්‍රසන්න බොරු කියන්නේ මම ගත්තා හැබැයි මම කියන්නේ දැන් අපි දේශපාලනය කරනකොට මේ රටේ මිනිස්සු ගිදියා බැලුවාම දැන් අපිට තේරෙන එක වැරදි කියලා හැබැයි ඒ වෙලාවේ ඒ පර්මිට් එක වෙන කෙනෙකුට බාර දෙන්න කිසිම නීතියෙන් අවහිරයක් තිබුණේ නැහැ දැනුත් ඒ නීතිම තමයි තියෙන්නේ මම ඔබට කියන්නේ ඔව් ගත්තා මම ඒක කියනවා හැබැයි මම අයුක්තයට අසාධාරණ විරුද්ධව කතා කරා ඔබට ඔබ පිළිගන්න එක්තරා අවස්ථාවක 2012දී මේජර් චන්දන ප්‍රදීප් සුසේන කියන බුද්ධිආංශ නිලධාරියාට ගැහුවා මාලක සිල්වා හරි මර්වින් සිල්වා අමතිතුමාගේ පුතා. එතකොට එයා අමති කෙනෙක් කැබිනට් අමති. අජිත් ප්‍රසන්න මාධ්‍ය සාකච්ඡා තිබ්බා පාර්ලිමේන්තු පළාත් සභා මන්ත්‍රී විදියට එතුමාට විරුද්ධව. වහාම අත්තර උණු ගන්න කියලා. අපේ අරගලෙන් පස්සේ තමයි අත්තර උණු ගත්තේ. මාලක වේ තවත් කෙනෙක්. පස්සේ උඩි 13 එක වෙනම කතන්දරයක්. අපි ඒ අරගලේ කරා. අයුක්තයට අසාධාරණ විරුද්ධව සටන් කරා අපි. හරි. ඉතින් ඒ නිසා තමයි අපි පැරදුනේ. 2014 ඒ කියන්නේ අවංකවම ඔය මහත්තයා අවංකවම කතා කරනවා ඇත්තටම අපිට මාධ්‍යයක් නැතිකම හින්දා මේ ඔය අදහස් ටික මට ප්‍රකාශ කරගන්න බැරුව හිටියා. අද මේ 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 උද්ඝෝෂණ රැල්ලේ පිටිපස්සේ දේශපාලන උමනාවට වැඩ කරන ගොඩක් දෙනෙක් ඉන්නවා. අද මේ අර ජීවිතයක් නැති වෙච්ච එකටත් ඔය දේශපාලඥ වගේ කියනවා. හරි බොහොම ස්තුතියි ඔබතුමන්ට. හරි අපි ඉදිරියට આવොත් දැන් මේ ජනාධිපතිතුමා ජාතිය අමතලා කතා කරපු එක ජාතිය අමතලා නෙවෙයි කැබිනට් එකට කතා කරපු වෙලාවේ ජනාධිපතිතුමා තමන්ගේ වැරද්දක් වුණා කියන කාරණේ පිළිගත්තා. මොකද ඔබ හිතන්නේ මේ කතාව පිළිබඳව? මං හිතන විදිහට එතුමා කරපු ශ්‍රේෂ්ඨම කතාව තමයි ඊයේ කරේ. මොකද මම ඒක කියන්නේ දැන් කෙනෙක් කියයි එහෙනම් අර රුවන්වැලි සෑය ඉස්සරහ දිවුරුන් දීලා කරපු කතාව ඊට වඩා හොඳයි කියලා. විනාඩි 70ක් විතර. ඔව් මම කියනවා දිවුරුන් දීමේ කතාව. දිවුරුන් දීවිලා කතා කරපු එක ඒක මම පිළිගන්නේ. ඇයි? එතුමා ඒකෙදි රුවන්වැලි සෑය ඉස්සරහ ජනතාවට දීපු පොරොන්දු කුෂ්ඨ කරේ නැහනේ. එතුමාට තමන්ගේ මල්ලිව මුදල් ලැබෙච්ච කරන එක වළක්වන්න බැරුණානේ. හරිද? එතුමාට බැරුණ අඩු ගානේ ලිට්‍රෝ ගෑස් හිටපු සභාපති අනිල් කොස්සත්ත බර අඩු කරලා කරපු වංචාවට දඬුවමක් කරා. ඒ වෙනුවට මොකද කරේ? ලිට්‍රෝ ගෑස් සමාගම පාලනය කරන රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැම්ම අනිල් කොස්සත්ත. ඒක බලන්න පාලනය කරන්න බැරුණානේ. එතුමා දන්නේ නැතුව ලිට්‍රෝ ගෑස් සභාපති වෙනුවට වෙන කෙනෙක් එනවා. එහෙම වෙන්න බෑ නටක. මම මේ උදාහරණ ටික කියන්නේ. හරි? ඉතින් ඒ නිසා එතුමා කිව්වා මගේ රටයි අංක එක. මම රට පෙරදරි කරගෙන රට ජාතිය ආගම් වෙනුවෙන් මම අවංකව සේවය කරනවා. හැබැයි එතුමාගේ වගකීමෙන් මිදුණා එතුමා. ඒ නිසා මම මේ කතාව ශ්‍රේෂ්ඨයි කතා කියන්නේ නැහැ. ඒක බොරුවක්. හරි? හැබැයි ඊයේ කතාව හරි අවංකයි. එතුමා පිළිගන්නවා. මට වැරදුණා පොහොර. හරි? පොහොර කතන්දරේදී රසායනික පොහොර තහනම් කරපු එකෙන් වැරදුණා. ඔව්. දැන් ඇත්තනේ පේනවනේ ඒක. ඊළඟට මට බැරි වුණා IMF කලින් යන්න. ඇත්ත. හරි. ඉතින් ඒ වගේ. ඊළඟට එතුමා කිව්වා ඇමතිවරුන්ට ඔගොල්ලෝ වරප්‍රසාද ගන්න එපා.
පුළුවන් තරම් මේ රට ගොඩදානුසාර මේ වෙනකොට මහ බැංකුව අධිපතිවරයෙක් දැන් සාකච්ඡාවට ගිහලා IMF එකේ මුදල් ලැබෙතිල ඒගොල්ලෝ ඒකට කරන අපි කිසි බාධාවක් කරන්නේ නැහැ අතන මේ වෙලාවේ අංක එක වෙන්න ඕනේ මුදල් මේ මුදල් අමාත්‍යංශ කටයුතුනේ ඒක ටික හරියට වෙනවා අපි මේක ගොඩගම්මු කියලා ආයාචනයක් එතුමා කරා ඉතින් ඒක ඇත්තටම මම හිතනවා ජනාධිපතිවරයෙක් කරපු ශ්‍රේෂ්ඨ කතාවක් ඊළඟ මම ඔබට එකතු කරන්නම් චාමර දැන් කියනවානේ ගෝ හෝම් ගෝටා කියලා මගේ මතය නම් 78 ඉඳලා හිටපු විදායක ජනාධිපතිතුමා අතර මේ රටේ දූෂණයට මං කියන්නේ දූෂණේ සම්පූර්ණම නැහැ කියලා. අවම දූෂණයකට සම්බන්ධ වුණා නම් එහෙම නැත්නම් වැරදි අඩුවීම කරපු ජනාධිපති ගෝඨාභය. මං එහෙම කියන්නේ ඇයි? ඒ මිනිස්සයා ඇත්තටම පව් කියලා මට හිතෙනවා. ඇයි එහෙම කියන්නේ? නිකන් හිතන්නකො. ගෙදර ඉඳලා ආවේ. මං ওই ගෙදරට ගිහිල්ලා තියෙනවා. මිරිහානේ ගෙදරට මම ගිහිල්ලා තියෙනවා. එතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒ ගෙදර සාමාන්‍ය ගෙදරක්. ජනාධිපතිවරු ගෙදර නෙවෙයි. එතන ඉඳන් ආවේ. හිටපු ජනාධිපතිවරු එනකොට පාර වහනවා. මේ මිනිස්සයා එනකොට පාරේ සාමාන්‍ය ට්‍රැෆික් එක පිටිපස්සේ යත් යන්නේ වාහන තුනයි මට මතකයි චන්දිකා මැතිණිය යනවා නම් කාර් එක කාර් තුනක් යනවා ඊට පස්සේ යනවා ඇම්බියුලන්ස් එකක් හරි මහින්ද මහත්තයා යනකොට යනවා ඔය චූ කරන්න වුණොත් මුත්‍රා කරන්න බස් එකක් ඒකේ තියෙන ඔක්කොම නිදා ගන්න ඒ පහසුකම් ඒකත් යනවා ලොකු පෙළපාලියක් යන්නේ මෙයා වාහන තුනයි යන්නේ හරි එතකොට ඇඳපු ඇඳුම බලන්නකො සාටකේ ප්‍රතික්ෂේප කරා එහෙනම් යටත් තිබ්බනේ ට්‍රාටකේ ගාලා ගාම්බිරලා දෙන්න එහෙම ඊළඟට ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 2400 300ට අඩු කරා. ඒකෙන් මම දැනගත්තා යාර දේශපාලනේ දන්නේ නැහැ කියලා. යාට කරන්න තිබුණේ ওই 2400 තව පොඩ්ඩක් කීපයක් විතර වැඩි කළා 3000ක් විතර කළා ගම්මට්ටමින් ඔය තමන්ගේ කැචර්ලා ටිකක් අල්ලගෙන දේශපාලනය කරන එකනේ ලොකු ප්‍රචාරයක් කළා. යාට පඩියක් ගෙවලා වාහනයක් දීලා. අනේ මේ මිනිස්සයා ඒක නැති කරලා ඒ වාහන ටිකත් ඔය බෙදලා මම දන්නවා කඩුවෙල නගර සභාවටත් එක වාහනයක් දුන්නා. ඒ වගේ බෙදලා බෙදලා වාහනක් දීලා කාර්ය මණ්ඩලය අඩු කළා. කවුරුත් නැහැ එතුමා ගැන කතා කරන්නේ. අඩුවානේ පක්ෂ කතා කරන්නේ නැහැනේ. ගෝඨාභය රාජපක්ෂ ගැන ඔය පොදු ජන පෙරමුණ කතා කරේ නැහැ. එතුමා ලොකු අසාධාරණටපත් වෙච්ච කෙනෙක්. ඇයි? 1978 ඉඳලා ආපු හැම ජනාධිපති කෙනෙක්ම තමන්ගේ පක්ෂයේ නායකයා. හැබැයි එතුමාට නායකත්වය දුන්නේ නැහැ පොදු ජන පෙරමුණ. එතුමා දුන්නේ නැහැ. ඒ නිසා දේශපාලන නායකත්වයක් නැති විධායක නායකයෙක්. ඔබ දන්නවද එහෙම කෙනෙක් ලංකාවේ හිටදලා නැහැ. අඩුගානේ විජේතුංග මහත්තයාට නායකත්වය දුන්නා. ජේ.ආර්. ජවර්ධන මහත්තයා දුන්නා ප්‍රේමදාස මහත්තයාට නායකත්වය. චන්දිකා පවා දුන්න මහින්ද්‍ර නායකත්වයේ අවසානයේ මහින්ද මහත්තයාට විරුද්ධව තරඟ කරලා 2015 ජනාධිපති සිරිසේනට මහින්ද රාජපක්ෂ මහත්තයා පක්ෂ නායකත්වයේ දුන්නා. හැබැයි තමන්ගේ අයියා එම තමන්ගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පක්ෂ නායකත්වයේ නැහැ. ඒක ගැන කතා කරපු විමල් වීරවංශට අමු කුණු හර්පෙන් තිත්ත කුණු හර්පෙන් බැනවැදුනා. හරිද? ඔයා කොහොමද කියන්නේ නායකත්වයේ ඒක අපි ඉන්නේ දන්න අනම්මනම් චන්දිකතා. හරි? මම මේ කියන්නේ පක්ෂ නායකත්වයේ නැති වෙච්ච මිනිස්සේ හරි එසා ඉතාලම සරලව පිටරට ගියා දැන් මහින්ද රාජපක්ෂ මහත්තයයි සිරිසේන මහත්තයා පිටරට යනකොට අපි දැකලා තියෙනවානේ වෙනම ෆ්ලයිට් එකක 70 පුරුත්තු අරගෙන යන්නේ අනේ මේ මිනිස්සේ යන්නේ හතර දෙනයි යත්තේ කියන්නේ සෙලෙට් එක නැහැ දැන් මට මතකයි සිරිසේන මහත්තයා එහෙම ගියා එක්සත් ජාතික සංවිධානය යනකොට දෙපැත්තේ වාඩි වෙන්නේ අර මෙයාගේ රාජිත්ගේ පුතයි මර්වින් කවුද මේ රංජන රාමනායකලා තමයි ඩෙලිගේෂන් එකේ ඉන්නේ මෙයා නෑ මෙයා යන්නේ එයාගේ නේ බොහොම ළඟ මේ කියාගෙන ආව මේ ලයිස්තුවේ පිටරට ගියේ ඉතාම අඩුවෙන්. හරි. හරි සරල ජීවිතයක් ගත කරේ. හරි. එතකොට එයා ක්‍රියාවෙන් පෙන්නවා ඔය දැන් කියන විගණනයයි ඔය කියන සරල බව ක්‍රියාවෙන් පෙන්නවා. හැබැයි ඒ ක්‍රියාව අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට කරන්න බැරුණා. ඒගොල්ලෝ හිටියා. තමන්ගේ ඡායරූපයේ කිසිම රාජ්‍ය කාර්යාලයක ප්‍රදර්ශනය කරන්න එපා කිව්ව මිනිස්සේ. පාරවල් හදුවට කමන්නේ නැහැ නම ගන්න එපා කිව්ව මිනිස්සේ මන්ත්‍රීවරු. හරි. එතකොට මම දකිනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ස්වර්ණමය යුගයේ 2019 නොවැම්බර් සිට 2020 අගෝස්තු මහමැතිවරණෙදි. ඇයි? එතකොට බාරකාර ආණ්ඩුව තිබ්බේ. ලොකු සල්ලියක් වියදම් කරන්න දුන්නේ නැහැ. එතුමා රට පාලනය කරා. ඒ නිසා තමයි චිත්‍ර ඇඳ තරුණයෝ. ඒ නිසා තමයි මුඩුබිම් බවට පත් කරේ. හරි? ඒ කියන්නේ පුරන් කුඹුර. එතකොට ඔබ හිතන්න 2019 නොවැම්බර් සිට 2020 අගෝස්තු වෙනකොට කාලේ අලවම වශයෙන් මාස 10ක් කියමුකෝ. ඉතින් මාස 10ක් එතුමා ජනප්‍රිය ලෙස ජනතාවගේ සිතුපැතුම් අඳුරගෙන රට පාලනය කරපු නිසා තමයි තුනෙන් දෙක බලයක් දුන්නේ. ඒක බැසිල් ගත්ත එකක්ද? ඒක වෙන කවුරු හරි ගත්ත එකද නෑ. ගෝඨාභය වෙනුවෙන් තුනෙන් දෙක දුන්නේ. හැබැයි ඒක හයිජැක් කරා බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා. හරි? ඒ වෙලාවේ කෙනෙක් කියන්න පුළුවන් දැන් එතුමාට කියනවා මේ ඇයි ඔයා මල්ලිට මේ මල්ලිව දිත්තපුරවැසි භාවය හවුස් කරලා පාර්ලිමේන්තුවට ගන්නනේ තුනෙන් දෙක කියලා තියෙන නෑ. එතුමා ඒක නෙමෙයි. මොකද ඒ වෙනකොට 19 වෙනි සංශෝධනයේ එතුමාගේ කකුල් බැඳලා තිබ්බේ. එතකොට මේ ඔබ දැන් ලොකු ලයිස්තුවක් කිව්වනේ. ඔව්. එතකොට ඔය 20 ගණාවේ කාගේ වුණාට? 20 ගණාවේ ජනාධිපතිතුමා ගුණාට.
හරි මම ඒක තමයි මම පැහැදිලි කරන්නේ. ඒකේ අරමුණ තමයි ඔබ දන්නවා 19 වෙනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට කැබිනට් එකේ තනතුරක් නැහැ. ඇත්තටම කැබිනට් එකේ වාඩි වෙන්නත් බැහැ. ඇයි? මිනිස්ටර් කෙනෙක් නෙවෙයි. ඔබට මතකද මුල් අවස්ථාවේදී ආරක්ෂක ඇමති හිටියේ කවුද කියලා? චමල් රාජපක්ෂ මහත්තයා. ඇයි? එතුමාට 19 වෙනි සංශෝධනයට තිය ආරක්ෂක අමාත්‍යාංශය බාර ගන්න බෑ. ඒතර සමහරු ප්‍රශ්න කරා ඔයා කැබිනට් එකේ වාඩි වෙන්නේ කොහොමද කියලා. මොකද්ද ඔයාගේ ඇමති ධූරය? වාඩි වෙන්න බෑනේ ඇමති කැබිනට් එකක ඇමති ධූරය නැතුව. එතකොට ඔහුට බෑ අගමැතිව පත් කරන්න. හරිද? අස් කරවන්න බෑ. මං කියන්නේ මාර කතන්දරයක් තිබ්බේ. ඊළඟට තව විධායකයක් තිබ්බා. විධායක තුනයි. අගමැති විධායකේ පාර්ලිමේන්තුවේ. ජනාධිපති වෙනම කතානායක. එයත් විධායකයි. ඇයි ඒ? ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානී කතානායක. එතකොට විධායක තුනක් තිබ්බා. අන්තිමට පොලිස්පති මාරු කරන්නවත් බෑ ජනාධිපති. ඉතින් දැන් ඔය ඔක්කොම 20න් හදලා දුන්නා. ඉන්න කියන්නේ ඒක තමයි මම ඔබට කියන්නේ. එතකොට ජනාධිපතිතුමා දැනගත්තා මට විධායකයේ 69 ලක්ෂයක් ජනතාව දුන්නේ විධායකයේ ප්‍රධානියා විදියට රට පාලනය කරන්න. විධායක තීන්දුව දෙන්න ගන්න. 19 ඒක බාධාවක්. ඒ නිසා තමයි එතුමා කිව්වේ මට 20ට මම 20 ගේනවා දැන්. එතකොට මොකද කරේ? බැසිල් රාජපක්ෂ මහත්තයා ඉතාම අයුක්ති සහගත යෝජනාවක් කරා. මොකද්ද? අයියේ මම සහයෝගය දෙන්නම් පක්ෂේ හැබැයි දිත්ත පුරවේසිභාවයේ තියෙන බාධාව අයින් කරනවා. එතකොට එහෙම නැත්තම් මම දෙන්නේ. එච්චරයි. ඇයි? පොදු ජන පෙරමුණේ නේ තන්ත ටික තියෙන්නේ. පොදු ජන පෙරමුණේ 3-2. ඒ නිසා අසරණ තත්ත්වයට පත් වෙනවා. ඒ වෙලාවේ තමයි විමල්ලා කිව්වේ නෑ ඕක එපා කියලා. එතකොට අන්තිමට කිව්වා නෑ මම ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයකදී ඕක අයින් කරනවා කියලා කිව්වේ. එතකොට ඇත්තටම එතන ජෙනුවි. එතන වින්දිතියා ගෝඨාභය. හරි? විලෝපිකය බැසිල් එතන. හරිද? මම කෙලිම කියන්නේ. එතකොට බැසිල් ඊටාම කැත විදියට සටකපට විදියට තමන්ගේ දිට්ඨපරවේසිභාවය ආයුතු කරගෙන යන තිබ්බ. ඇත්තටම බැසිල්ට කරන්න තිබ්බේ මිනිස්සෙක් නම් ඔළුවක් තියෙන මිනිස්සෙක් නම් හදවතක් තියෙනවා නම් දිට්ඨපරවේසිභාවය. හරි. ඒක අපි ඒ මම කියන්නේ බේරගන්න දෙමු. නෑ නෑ පවුල නෙමෙයි. නැත මේ දැන් පවුලට කියන්න එපා චාමර. ඔබ දැන් මේක කියලා 20ක් දීලා ඔක්කොමත් කරලා හාල් මිලද බඩු මිලද පාලන මිල අයින් කරලා තෙල් මිල වැඩි වෙලා මේ විදිහට පීඩා විඳින්න සිද්ධ වෙලා වරද කරුවන්ට දඬුවම් දෙනවා කියලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කියලා සිස්ටම් චේන්ජ් කියලා ක්වොලිෆිකේෂන් බල තනතුරු දෙන්නේ කියලා මේ ඔක්කොම අපි බලාගෙන හිටියන්නේ ඔබත් බලන් හිටියන්නේ ඔබට ඒව පේන්නේම නැද්ද නැත්ත පේවුණා මම ඒව විවේචනය කරා මම ඒක ඔබට කිව්වේ මම ඔය මගේ Facebook එකේ ඔබ වෙලාවක් තිබුණොත් නිකන් බලන්න කොහොමද කියලා මම ඒවල දාලා තියෙන පෝස්ට් එක ඔබ කියවුවොත් ඔබ පුදුම වෙයි අජිත් ප්‍රසන්න තාම නිරූපදිතෝ ඉන්නේ කොහොමද කියලා ආයි හිරේ වැටෙන්නේ නැතු හරි ඔබට ඔබටත් පුදුමයි අජිත් ප්‍රසන්න කොහොමද මේ ලියන්නේ කියලා මොන්දර බලන්න කොහොමද මම කියලා තියෙන දේවල් ටික මම කෙලිම කියලා වීඩියෝ දාලා කියලා තියෙන්නේ ඔබ Facebook එකේ දාන ටික මිනිස්සු පාරට අරන් ඇවිත් තිනු අරගලේ වැරදිද මිනිස්සු ඉතින් නෑ මම වැරදි කියන්නේ අරගලේ කරන ස්වභාවයටනේ මම වැරදි ඒ අරේන අරගලේ ෂෝ මේ අරගලේ කරන නංගිල මල්ලිලා සහෝදර සහෝදරලාට මං ඉස්සරම ආචාර කරනවා නැත්තම් මේ ඔලුව උදුමා ගත්ත රාජපක්ෂ පවුල මෙහෙම අද ඉල්ලාස් වේද එකෙක් ඉල්ලාස් වේද නෑ ශෂීන්ද්‍ර ඉල්ලාස් වේද අනිත් ඔක්කොම ඉල්ලාස් වේ ශෂීන්ද්‍ර ඉල්ලාස් වෙන්නේ මේ සෙට් එක බිමට දන නම්මන්න පුළුවන් උනේ අරගලේට මං ඒක අගේ කරනවා දුරකතන ඇමතුමක් තියෙනවා ආයිබෝන් ඔබතුමන්ට ආයිබෝන් ඔව් මහත්තයා මම කතා කරන්නේ රාජංගනෙන් ඔව් මගේ නම ලාල් ප්‍රියන්ත කුමාරසිරි අවංකවම කතා කරන දෙයක් තියෙන අපේ අජිත් ප්‍රසන්න මහත්තයා මම අහන්න කැමති ඔය වගේ දේශප්‍රේමීව කතා කරන අපේ මහත්තුරුන්ට යම් පක්ෂකින් කෝටි ගාණක් මුදලක් දුන්නාම ඔය අදහස් නැතුව ගිහින් හුඟාද්දනෙක්ට වෙන දේ තමයි ඒ පැත්තට නැමිලා නිහඬ වෙන එක. ඒ වගේ දෙයකට මෙතුමා මූණ දෙයිද කියන ප්‍රශ්නයක් නාවට අහන්න තියෙන්නේ. ඒත් එක්කම කියන්න කැමති දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය හරි සාමකාමී ස්වාධීනව තමන්ගේ බලේ බේරගන්න තමන් හොරකම් කරපුවා වංචා කරපුවා වහගන්න දැන් වෙනම රංගපෑමක් කරන්න පුළුදනවා අපේ ඉල්ලීම තමයි පාර්ලිමේන්තුවේම 225 අයින් වෙන එක. ඉතින් අජිත් ප්‍රසන්න මහත්මයා ඒකට නොඇති අපිත් එක්ක මේ විදිහට ඉන්නවද කියන එක තමයි මට දැනගන්න සම්බන්ධ කරලාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. මම එතුමාට උත්තර දෙනවා මට කිසිම පක්ෂයකින් නාම යෝජනා දෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ රටේ ඉන්න කිසිම පක්ෂයක් අජිත් ප්‍රසන්නට කවදාවත් නාම යෝජනා දෙන්නේ නැහැ. ඇයි ඒ? අජිත් ප්‍රසන්න අවංකේ අජිත් ප්‍රසන්න කෙලින් කතා කරන එකේ අජිත් ප්‍රසන්න රටට ආදරේ එකේ මොකද මං ගුරු වෘත්තිය ගුරුවරයෙක් විදිහට බෙන්තර මිරිස්වත්ත මහාවිද්‍යාලයේ 1990 විද්‍යාව උගන්වපු ගුරුවරයෙක් විදිහට ඉල්ලාස් වෙලයි හමුදාවට බැඳුනේ ඒ හමුදාවට බැඳුනේ අපේ ලේකකෙනේ නිසා 86 මගේ තාත්තගේ බාලමල්ලි හරි මැරුණ මොරවැව පළවෙනි බිම්බෝම් පිට අහුවෙලා ඒ අම්මට මගේ අයියයි ලොකු තාත්තගේ පුතයි නැන්දගේ පුතාලා දෙන්නෙකුයි බැඳුනා 86 ඒ ඇරියස් එකට තමයි මම බැඳුනේ හමුදාවට හරිද මගේ මල්ලි තාම හමුදාවේ කර්නල් කෙනෙක් තාම සේවයේ ඉන්නවා අපේ පවුලේ කොල්ලෝ 3 දෙනාම හමුදාවට යවුවා මල්ලිත් තුවාල වුණා මාත් තුවාල වුණා අයියා විශ්‍රාමිකයි මමත් විශ්‍රාමිකයි අයියාගේ පුතා දැන් ආමිකේ ලෙෆ්ට් වෙන කෙනෙක් ඉන්නවා නිකන් හිතන්න අපේ පවුල ගැන හරිද අපිට ඇම්ම තිනෙමු
අපි මේ පට්ට හොරු නෙවෙයි මේ දේශපාලනය කරන. හරිද? කම්බ හොරු නෙවෙයි. බොරු කියලා ඇවිල්ලා. හරිද? කෝටි ගණන් හොරකාලා, හොරකා හොරාකාලා. හරිද? මේ රටට ද්‍රෝහි වෙච්ච උන් නෙවෙයි අපි. ඒ නිසා අපි කිලින් කියනවා. එදා මර්වින් සිල්වාට චැලෙන්ජ් කරපු එක අජිත් ප්‍රසන්න. මාලකලට චැලෙන්ජ් කරා ප්‍රසිද්ධියේ. හරි? ගිය ආණ්ඩුව කාලේ එක්තරා ඇමතිවරු දෙදෙනෙක් අපරාධකරුවෝ කියලා ප්‍රසිද්ධිය කිව්වා. හරි? ඔබට මතක ඇති. ඒ ඇමතිවරු දෙන්නම් මට විරුද්ධව පොලිසියට ගියේ නැහැ. හරි හරිල්ලට විරුද්ධව යනවා වගේ. අයියේ බයයි. අජිත් ප්‍රසන්න කතා කරන්නේ නැත්තක් සත්‍ය සාක්ෂි ඇතුව නිසා. අපි ඒ අරගල භූමිය අරගල කරේ මේ මොනවත් ලබා ගන්න නෙවෙයි. ඩීල් වලට නෙවෙයි. අපි ඇත්ත කතා කරමු. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා දන්නවා අජිත් ප්‍රසන්නව ගත්තොත් ප්‍රශ්නයක් මූ ඇත්ත කතා කරමු. තමල් රාජපක්ෂල දන්නවා මූව ළඟට ගන්න හොඳ නැහැ. හරි? එතකොට සජිත්ත් දන්නවා. අනුර කුමාරලත් දන්නවා. ඔය කට්ටිය දන්නවා අජිත් ප්‍රසන්න කියන්නේ ඇත්ත කතා කරන. ඇත්ත කතා කරන කියන්නේ කවුද? ජන හතුරෙක්. ඔබ හෙන්රික් ඉප්සන්ගේ ද එනිමි ඔෆ් ද ටවුන් කියන නාට්‍ය බල්ල තියෙනවා නම් ඒ පොත කියවල තියෙනවා නම් නගරයේ වෙනුවෙන් නගරයේ පවිත්‍රතාව වෙනුවෙන් දොස්තරවරයෙක් ෆයිට් කරනවා. අවසානයේ මිනිහා ජන හතුරෙක් වෙලා නගරයෙන් එලවන්න තමයි තීන්දුව කරන්නේ. හරි? ඒ නිසා අජිත් ප්‍රසන්න ජන හතුරේ. ඇයි ඒ? අජිත් ප්‍රසන්න ඇත්ත කතා කරා. අයුක්තයට අසාධාරණ විරුද්ධව කතා කරා. එහෙම එකෙක්ව කිසි පක්ෂයක් ගන්නෙ නෑ. ඇයි ඒ? ඒ හැම පක්ෂියම කරන්නේ දුප්පත්කම මේන්ටේන් කරමින් තොග ගණන් හොරකම් කරමින් රට ජාතිය ආගම වෙන්දේසි කිරීම තමයි කරන්නේ. හරිද? ඒකට අජිත් ප්‍රසන්න වැටෙන්නේ. ඒ නිසා මම එතුමාට කියනවා ඔබතුමා බලන්න පළවෙනිදී අජිත් ප්‍රසන්න ටිකට් එක හම්බෙන්නේ නැහැ. ඊළඟට මම විශ්වාස කරන්නේ නැහැ. මං වගේ අදහස් තියෙන කට්ටිය තව ඉන්නවද කියලා දේශපාලන. අවසන් කරන අවසන් ප්‍රශ්නය දැන් ඔබ කිව්වනේ අරගලයේ සම්බන්ධයෙන් කාරණා කරා. පාලකයාට මේ වෙලාවේදී උපදෙස් මොකක්ද අරගලයේ නවත්තන්න? ඔව් මම කියනවා අරගලයේ නවත්තන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට හරි සරල දෙයක් තියෙනවා. එතුමා ඒ කතාව දුර්වලයි එදා. මම උනා නම් මම කියන්නේ මෙච්චරයි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුනි ගරු කතානායකතුමනි මේ වෙලාවේ ජනතා අරගලයක් තියෙන භූමියේ ඒගොල්ලෝ අපිව ප්‍රතික්ෂේප කරනවා. ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා. මේ වෙලාවේ ජාතික ආරක්ෂාව රකින්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති ධුරේ සිටින්න ඕනේ. එහෙම නැත්නම් රට අරාජික වෙනවා. රට අනාරක්ෂිත වෙනවා. ඒ නිසා එතුමාට ගෝහෝම් කියන්න එපා. කියන්න මහින්දර ගෝහෝම් කියලා. මහින්ද සූදානම් ගෙදර යන්න. හරි? මම 2015 දී පරද වෙලා උදේ පාන්දර තුරට ගියේ. මං දාලා ගියේ. හරි? ප්‍රතිඵල එන්න කලින්. ඒ මහින්ද සූදානම් ගෙදර යන්න. ඒ නිසා මම ගෙදර යනවා. අපේ කැබිනට් මණ්ඩලෙම යනවා. ඊළඟට ඔබ කියයි අපිට බහුතරේ නැහැ කියලා. දැන් අද රත්තරන් කිව්වනේ රෝහිත එයා කිව්වේ 113 පෙන්නන්න. මං කියන්නේ 113 පෙන්නන්න ඕනේ නැහැ. අපිට පූර්වාදර්ශයක් තියෙනවා 2015. මෛත්‍රීපාල සිරිසේන මහත්තය ජනාධිපති ධුරේ දිවුරුන් දීලා විනාඩි 5ක් ඇතුළත රනිල් වික්‍රමසිංහ අගමැති ධුරේ දිවුරුන් දෙන්නේ ආසන 45ක සුළුතරේ අගමැති විදියට. කිසි කෙනෙක් අභියෝග කරන්නේ නැහැ. දිනසිය ආණ්ඩුවේ. දිනසිය ආණ්ඩුවේ. එතකොට මම කියනවා මේ වෙලාවේ එහෙමනම් අන්නේක පූර්වාදර්ශයක් කරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයාට කියන්න පුළුවන් විපක්ෂය එන්න ඔබේ තියෙන 60ද 55ද අදාළ නැහැ. ගන්න. අගමැති ධුරේ ඇමැති ධුරේ ඔක්කොම ටික ගන්න. ජනාධිපති මහින්ද ගෝඨාභය රාජපක්ෂ රටේ ජාතික ආරක්ෂාව රකින්න ඉඩ දෙන්න. අපි යන සූදානම්. ඒ නිසා ගන්න කියලා. ඒ කතාව කිව්වා නම් අරගල ඉවරයි. ඇයි? විපක්ෂයේ ඒත් ඉන්නේ. මම අද කියනවා විපක්ෂය එහෙම කිව්වත් විපක්ෂය එන්නේ නැහැ. මට තියෙන ආරංචි අනුව ඒගොල්ලෝ පිස්සු බල්ලෙක්ව වතුර බොන්න වතුරට නාන්න එක්කන් යනවටත් වඩා භීතියට පත්වලා තියෙනවා ආණ්ඩුව ගන්න මේ වෙලාවේ. හරි? මේ මොකක්වත් නැති 2015 2019 කාලේ පිස්සු කරපු හැටි අපි දැක්කනේ මොනවත් නැහැ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පළවෙනි අවුරුදු දෙකම කොරෝනාත් එක්ක හැප්පිච්ච මිනිස්සු ඉන්නේ ජාත්‍යන්තර. මම දැක්කා සංචාරක කාන්තාවක් කියනවා මේ අපේ මම ස්විට්සර්ලන්තේ අපේ එන්නත් 70යි ගහලා තින්නේ. මෙච්චර අපි හැබැයි ඔබේ 77යි. ඔබේ රට හොඳයි. කාටද ක්‍රෙඩිට් එක? ලෝකේ හොඳම රටවල් හතරට වැටුණා. කවුද? ගෝඨාභය නායකත්වය දීපු එන්නත් කරන්නේ. හරි? මේ මිනිස්සයා එක්තරා අවස්ථාවක අපේ රට නිදහස් කරගත්ත LTT එකේ පසුව මේ කොරෝනා වෛරසයෙන් නිදහස් කරගත්ත. ඒ නිසා මම කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කතාව ඒකයි. ගෝඨාභය මහත්තයට පුළුවන් දැන් ඒ කතාව කරන්න. ඒක ඉල්ලන්න පුළුවන්. බහුතරය ඕනේ නැහැ. ඇවිල්ලා බාර ගන්න. බාරගත්ත නැති වුණොත් කියත හැයි මහත් කොල්ලනේ කෙල්ලනේ බලා අරගල කරාට ඔබ නියෝජනය කරන ඊළඟට එන්න කියන විකල්පේ විපක්ෂයේ සූදානම් නැහැ බලය ගන්න. එහෙමනම් දැන් ආපහු අරගල කරන්න එපා. ඔය අරගල වැඩක් නැහැ. ඒ නිසා ඉල්ලන්න ඕනේ හරිනම් ජනාධිපතිතුමා පක්ෂයක් හදාගෙන තරුණ නායකයෝ විදිහට එන්න ඊළඟ මැතිවරණයට. එන්න ඊළඟ මැතිවරණයට. ඒක තමයි වෙන්න කරන්න ඕනේ. මොකද අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට බලය හුමාරුවක් නැහැ. එහෙම ගන්න පුළුවන් එකම දේ අවිසහිත අරගලයකින් විතරයි. මන් දන්න තරමින් එහෙම එකකට සූදානමක් කවුරුත් නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතියට අනුව සටන් කරන මේ වෙලාවේ පුළුවන් ඒ තරුණ පිරිසට
මොනවද රටේ වෙනස් වෙන්න ඕනේ කියන්නේ අජිත් ප්‍රසන්න තනියම ඇවිල්ලා වාහනේ ඩ්‍රයිව් කරගෙන කිසි ආරක්ෂකව නැතුව අනාරක්ෂිතව ආණ්ඩුවක මැති ඇමතුරු ඔක්කොම විවේචනය කරන්න මට තනියම පුළුවන් නම් අර අරගල කරුව දාස් ගානකට කොහොම සටනක් කරන්න පුළුවන් ඒ නිසා මම කියනවා සැබෑ අර්ථවත් බුද්ධිමත් රටට ආදරේ එක එක අතකොළු වෙන්නේ නැතුව අර පැත්තේ කැනඩාවේ දැන් වාහන පෙළපාලි යනවා ඊලම් ඉල්ලන මේකෙත් කියනවා මේ මම දැක්ක MM සටන් පාට මේ අරගල භූමියේ තියෙනවා අර එළිය කරන ජනාධිපති මේ ලේකම් කාර්යාලය ඒක දිනන එක්සත් ශ්‍රී ලංකාව මොකක්ද එක්සත් කියන්නේ ෆෙඩරල් එතකොට ෆෙඩරල් ෆෙඩරල් ඉල්ලන සටන මේක ඇතුළේ යනවා නසර ස්ථානය ලබා ගැනීමේ සටන යනවා මේක ඇතුළේ හරි මේ ඔක්කොම මේ සටන් තියෙනවා ඒකට ලැබෙනවා බුරියානි අරක්කු කාලේම බාගේම බියර් ලැබෙනවා නටන්න සංගීතය ලැබෙනවා මෙතන මේ 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 අරගල භූමියේ ගෝටා ගෝ හෝම් කියන එකට අමතරව සැබෑ ප්‍රශ්න ගැන බුද්ධිමත් සංවාදයක් අඩුවක් තියෙනවා මං කියනවා අන්නේ සටනට එකතු ඒ සටන ඔබ කරන්න අපිට පුළුවන් විදිහට අපේ සටන කරයි කරන්නම් අපි හරි අපි එක්තරා අවස්ථාවක මේ රට වෙනුවෙන් සටන් කළා ආබාධිත වෙච්ච මම රණවිරුවේ එදා ඉඳන් මම අයුක්තිය රසාදාන්න විරුද්ධයි මම මේක යනවා අපිට වරප්‍රසාද ලැබෙන්නේ නැහැ කොහෙන්වත් අපිට අවශ්‍යත් නැහැ හැබැයි අත්ත යුක්තිය කරනවා එතන මට මගේ නෝනා ගුවන්විදුලි සංස්ථාවේ මම ඔබට කිව්වා කියනකොට කිව්වා මගේ රස්සාව බේරලා කතා කරන්න කියලා ඉතින් බැරි වෙලාවත් මේ කතාව නිසා ආගේ රස්සාවට අනතුරක් වෙනවා නම් එහෙමනම් ලොකු ගැටලුවක් ඒක හොඳයි බොහොම සුදුසු ඒක වෙනම එකක් ඉතින් මම කියනවා මේ රටේ ජනතාවට කියන්නේ එක පණිවිඩයයි දැන් ඔබ එළියට එන්නට ඕනේ අයුක්තියට අසාධාරණයට විරුද්ධව මේ සූරා කෑමට විරුද්ධව හොරකමට විරුද්ධව පෞල් වාදයට විරුද්ධව එකතු වෙන්න හැබැයි ඒ එකතු වෙන්න ඕනේ ඔබ වංචාවෙන් අල්ලසෙන් දූෂණයෙන් ඒ සෙට් සිස්ටම් එකට යන්නේ නැතුව ඒක ප්‍රතික්ෂේප කරන්න ඒ සටන වයලන්ට් වෙන්න බෑ ආක්‍රමණශීලී වෙන්න බෑ අනිත්‍යයි අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න බෑ කාර්වලට ගහන්න බෑ එහෙම නැතුව යුක්තිගරුකව සටනක් පටන් ගන්න ඉම්රාන් ඛාන්ට අගමැති වෙන්න අවුරුදු මං හිතන්නේ 15ක් 20ක් ගියා හරි ඒ නිසා ඔබටත් පුළුවන් ඉතින් එහෙම සටනක් එනවා නම් ඒ සටනට අජිත් ප්‍රසන්නලා සහයෝගය දෙන්න පුළුවන් කිසිම ලාභ වරප්‍රසාද නැතුව බොහොම ස්තුතියි අපි කතා කළේ අද දවසේදී මේජර් අජිත් ප්‍රසන්න මහතා සමගින් ඔබ තීරණය කරගත යුතු දෙයක් තියෙනවා අපි දෙයක් හංගගෙන ඇතුලේ තියාගෙන හිටියොත් ඒක පැසවල උඩුදුවල විනාශ වෙනකන් ඒක මහා දරුණු පිළිකාවක් බවට පත් වෙනකන් අපි දන්නේ නැහැ. හැබැයි ජාතික මාධ්‍ය මේක රජයේ ජනතාවගේ කාර්යභාරය අපි කරන්න ඕනේ. එරටේ පොදු මහා ජනතාවගේ නාලිකාව. ඒ නිසා විවෘතව හංගන්නේ නැතුව කතා කරන එක අපේ ප්‍රධාන දූතේ බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි හංගන්නේ නැතුව විවෘතව කතා කළ යුතු දේ මේ භූමියේදී අපි විවෘතව කතා කළේ. අභියෝග බාධක ප්‍රශ්න සියල්ලටම විවෘතයි. අපි ලබන සතියේදීත් යාලිත් හමු වෙමු. ඔබතුමන්ට බොහොම ස්තුතියි. අද දවසේදී පැමිණීමේ. අතන මේ වෙලාවේ ජාතික රූපවාහිනිය මට කරපු ආරාධනයට මම ස්තුතිවන්ත වෙනවා. කාලයක් තිස්සේ හදවතේ කැකෑරීලා තිබිච්ච අදහස් ප්‍රකාශන භාෂණයේ නිදහස භාෂණයේ අයිතිය මට ලබා දුන්නාට ඇත්තටම ගරු සභාපතිතුමතුළු කාර්ය මණ්ඩලය සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. අපි ලබන සතියේ big questions වලින් හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබ හැමෝටම යහපත් දවසක්. අලුත් අභියෝගයන්ට ප්‍රායෝගික විසඳුම් සොයන තැන.